දොළොස්වෙනි ගානු පාට් ඒක තමයි අපි හදන්න ඕනේ. ඒකේ තියෙන සංකරණ සංයෝජන ගාන. ඒ ගාන හදන්න කලින් එකක් කියලා දෙන්න ඕන පෙර ටිකක් තියෙනවා. මුලින්ම මම ක්‍රමාරෝපිත කියන එක කියලා දෙන්න. ඊට පස්සේ NPR, MCR කියලා මේ අංගන දෙකක් තියෙනවා. ඒ දෙකක් කියලා දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් තියරේ ටිකක් බලලා ගානට යන්න. හරි. ක්‍රමාරෝපිත අංකන බල මොකද්ද මේ ක්‍රමාරෝපිත කියන්නේ? N වල ක්‍රමාරෝපිත කියලා කිව්වම මේකේ අදහස මොකක්ද? ඒ කියන්නේ N ඉඳන් එක වෙනකන් තියෙන සියලුම අංකවල ගුණිතය ලබා ගන්නවා කියන එක තමයි මේකේ තේරුම. ඒක දුරට විස්තර කරොත් N ඉඳන් එක එක අඩු කර කර යනවා. N ඍණ 1 ඊට පස්සේ N ඍණ 2. ඒ අඩු කරගෙන යද්දී ඒ සියලුම අංක ටික ಗುಣ කරගෙන යනවා. ඊට පස්සේ N ඍණ 3. මොම යනවනේ දිගට. ගිහිල්ලා කවදා හරි අංක 1 ඉලක්කම හම් වෙනවා. අන්න එතනට වෙනකන් ಗುಣ කරනවා. ඔන්න ඕක තමයි ප්‍රමාරෝපිත අංකන කියලා කියන්නේ. උදාහරණයක් ඉදිරියට මම තව කිව්වොත් 3 ප්‍රමාරෝපිත. කොහොමද ගන්න? 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 3 වරක් 2 6යි, 6 වරක් 1 ආයෙ 6යි. අවේකක් බැලුව 5 ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 මෙතන 5 වරක් 4 20යි 20 වේ 3 60යි එතන 120ක් කියලා එනවා ඊට පස්සේ 6 ක්‍රමාරෝපිත 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 1 1 එතන එනවා 800 20යි කියලා. මේ 5 කුමාරෝපිතයයි 6 කුමාරෝපිතයයි ගැති පොඩ්ඩක් බලන්න විශේෂතනක්. මේ දෙකේ එක ළඟ තියෙන අංක දෙකන්නේ. මේ 5 එකයි 6 එකයි. ඔන්න බලන්න. මෙන්න මේ ටික වෙනම සැලකුවොත් මේ 6 කුමාරෝපිතේ 6 අයින් කරලා මේ 5 ඉඳන් සැලකුවොත් මොකද්ද තියෙන්නේ? 5 4 3 2 1 තමයි ගුණ වෙලා තියෙන්නේ. ඒ මොකද්ද තියෙන්නේ? ඒ තියෙන්නේ 5 කුමාරෝපිතේ. ඔයගොල්ලන්ට තේරෙනවා ඔබක් හරි ඉලක්කම ක්‍රමාරෝපිතය ගන්න කිව්වොත් ඒ ඉලක්කම වාරයක් ඉතුරු ඉලක්කම වල එන්නේ මොකද්ද පහින්නේ පටන් ගන්න යන්නේ ආයේ ක්‍රමාරෝපිතය කියලා ලියන්න පුළුවන්. එතකොට 10 ක්‍රමාරෝපිතය අපිට ඕනනම් ලියන්න පුළුවන්. 10 වාරයක් 9 ක්‍රමාරෝපිතය කියලා ලියන්න පුළුවන්. කැමති නම් මෙතනින් කඩන්නත් පුළුවන්. එතකොට එන්නේ 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 ක්‍රමාරෝපිතය කියලා. එහෙම හිතන්නත් පුළුවන්. අපි උදාහරණයක් විදිහට අපි දැන් 10 ගමුකෝ. 10 ගත්තොත් ඒකේ තේරුම 10 sorry 10 ක්‍රමාරෝපිතයේ තේරුම 10 9 8 8 6 5 4 3 1 1 මේ මන් ඩොට් කියලා තියෙන්නේ ಗುಣ කිරීම කියන අදහස. මං ඊට පස්සේ මෙන්න මෙතෙන් කඩලා ගත්තොත් අල්ලා ගන්නවයි කියන්නේ මෙතන ಗುಣ කිරීමන්නේ තියෙන්නේ. ඕන එක වෙනම දකින්න පුළුවන් නේ ගැටලුවක් නැහැ. මං එතනින් මේ වරහනක් දාපු දෙනින් වෙනම හිතුවොත් මේ ටික හැමම ලියනවා. 8 6 5 4 ඊට පස්සේ මේ ටික අපිට දාන්න පුළුවන් 3 2 1 කියන්නේ 3 ක්‍රමාරෝපිතයයි 3 ඉඳන් ඊට පල්ලෙහා තියෙන ඉලක්කම් සියල්ලම ගුණ කරලා දාලා තියෙනවා. කොහොම හිතන්න පුළුවන්? තව විදිහකට 10 හිතන්න පුළුවන්. එක එක විදිහට කැමැති කැමැති තැන් වලින් වෙන් කරලා ගන්න පුළුවන්. කොහොමද ඊනම්? තව කවුරු හරි මෙතනින් වෙන් කරලා දැක්කොත් 10 9 8 මේ ටික එහෙම වෙනවා. 7 6 5 4 3 2 1 කියන්නේ මොකද? 7 ඉඳන් 1 වෙනකල් ගුණ කරලා තියෙනවා. ආයේ ඒකේ තේරුම තමයි 7 ක්‍රමාරෝපිතය කියන්නේ. ඊට පස්සේ 10 9 8 8 වෙන් කරොත් මෙතනින් වෙන් කරොත් 10 වැඩි කිරීම මේ එන්නේ මොකද? 9 ඉඳන් 1 වෙනකන් සියලුම පූර්ණ සංඛ්‍යාවල
ගුණිතය එහිලා මේක නමේ ක්‍රමාරෝපිත කියලා දාන්න පුළුවන්. එතකොට මොකක් හරි සංඛ්‍යා ක්‍රමාරෝපිත කියන්නේ අපිට අවශ්‍ය නම් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එම සංඛ්‍යාව වැඩි කිරීම ඊට එකක් අඩු සංඛ්‍යාවේ ක්‍රමාරෝපිත කියලා ලියන්න පුළුවන්. හැබැයි එහෙමම විතරක් කියලා කියන්න බෑ, මේ විදිහට ලියන්නත් පුළුවන්. තමන්ට කැමති තැනකින් ඉවත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් කරගන්න පුළුවන්. එතකොට අපි දැන් සංකේතයෙන් බලමු එන්නල ක්‍රමාරෝපිත. එන්නල ක්‍රමාරෝපිත අපිට අවශ්‍ය නම් ලියන්න පුළුවන් එන් වාරයක් එන් ඍණයකේ ක්‍රමාරෝපිත කියලා. එහෙම නැත්නම් තව අපිට තව විදිහකට පුළුවන් එන් වාරයක් එන් ඍණයක වාරයක්. ඊට පස්සේ තීන ඉලක්ක මොකද? එන් ඍණ දෙක. එන් ඍණ දෙකේ ක්‍රමාරෝපිත කියලා ලියන්න පුළුවන්. එයි 10 නම් මේ 10 ලියු විදිහ බලන්නකෝ. 10 9 8 7 කියලා එක වෙනකන් ලිව්වා. අපිට මේක කඩන්න පුළුවන් මෙන්න මේ හැරි. 10 වැඩි කිරි 9 වැඩි කිරි මෙන්න මෙතනින් වෙන් කළා ගන්න පුළුවන්. ඒක මේ 8 ඉන 1 දක්වා තියෙන ඒවල ගුණිතය වෙනම ගන්න පුළුවන්. එතකොට යන්නේ 8 ක්‍රමාරූපිතේ. අන්න ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. n-වල ක්‍රමාරූපිතේ පුළුවන් n වාරයක් n ඍණ එක වාරයක් n ඍණ දෙකේ ක්‍රමාරූපිතේ කියලා සලකන්න. ඒ වගේම දිගටම කරගෙන යන්න පුළුවන්. ටිකක් ටිකට එකක් කළා වල n-වල ක්‍රමාරූපිතේ සමානයි n වාරයක් n ඍණ එක එන්ඩ්‍රින දෙක එන්ඩ්‍රින තුන එන්ඩ්‍රින හතර මේ හරි නවත්තන්න ඕන නම් එන්ඩ්‍රින පහේ ක්‍රමාරෝපිත කියලා නවත්තන්න වෙනවා. ඊට පස්සේ අපි ක්‍රමාරෝපිත අංකන ආශ්‍රිත පොඩි සුළු කිඩින් ටිකක් බලමු. එන්නල ක්‍රමාරෝපිතයේ බෙදීම එන්ඩ්‍රින එකේ ක්‍රමාරෝපිත කියලා තිබ්බ මේ කොහොම සුළු කරන්නේ? දැන් ක්‍රමාරෝපිත කියන්නේ ගුණිතයක් නෙමෙයි හොඳේ. දැන් සමහර අය මෙහෙම හිතනවා දන්නේ. මේ දෙකේම ක්‍රමාරෝපිත කියලා එහෙම ගන්න බෑ. ඒක නිකන් සිම්බල් එකක් විතරයි. එතකොට අපිට මොකද කරන්නේ? මෙන්න මේ කලින් කිව්ව දේ පාවිච්චි කරන්න වෙනවා. මොකද්ද? එන්වල ක්‍රමාරෝපිතයේ මම පාවිච්චි කරනවා එන් වාරයක් එන් ඍණ එකේ ක්‍රමාරෝපිතය. මෙදීම එන් ඍණ එකේ ක්‍රමාරෝපිතය. ආ උඩයි පල්ලෙහායි දෙකේම එන් ඍණ එකේ ක්‍රමාරෝපිතය කියන එක තියෙනවා. එතකොට මෙයාට මෙයා ඉවත් වෙනවා. ඉතුරු වෙන්නේ n කියන එක. තව ටිකක් බලමු. මේ වගේ එකක් ආව. එතකොට ඉත n වල ක්‍රමාරෝපිතය තියෙනවා. යට මොකද්ද? n වාරයක් n ඍණ එකේ ක්‍රමාරෝපිතය. ඒ කියන්නේ මොකද්ද? n වල ක්‍රමාරෝපිතයම තමයි. එන්නල ක්‍රමාරෝපිතයේ වෙදීම එන්නල ක්‍රමාරෝපිතය කියන්නේ මෙතන ඉන්නේ අංක 1. ඊට පස්සේ අපි ඉගෙන ගන්නු NPR සහ NCR කියන අංකන වලින් මොකක්ද එන්නේ කියලා. NPR කියන්නේ මොකද්ද? NPR. මේකේ තේරුම තමයි එන්නල ක්‍රමාරෝපිතයේ වෙදීම N ඍණ R වල ක්‍රමාරෝපිතය. මේ n කියන්නේ උඩ තියෙන එක, r කියන්නේ මෙතන යට තියෙන එක. ඒකෝ ncr කියන්නේ මොකද්ද? ncr n වල ක්‍රමාරෝපිතයේ බෙදීම r වල ක්‍රමාරෝපිතය වාරයක් n ඍණ r වල ක්‍රමාරෝපිතය. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? මෙන්න මේ ncr වල වැඩිපුර පදයක් තියෙනවා npr වලට වඩා. ඒ කියන්නේ මේක r වල ක්‍රමාරෝපිතයෙන් බෙදෙන NPR ගේ ආරෝහ ප්‍රමාණෝපිතයෙන් බෙදීම නැහැ. ඉන්න ඉලක මතක තියාගන්න. එතකොට පොඩි එක්සැම්පල් දෙක තුනකුත් කරමු. කොහොමද NPR එක NCR එක ගන්නේ කියලා. මේ වගේ උදාහරණයක් සැලකුවොත් 6p3. දැන් n වගේ තියෙන්නේ 6, r වගේ තියෙන්නේ 3. එතකොට මෙතන ඉන්නේ 6 ක්‍රමාරෝපිතයේ බෙදීම n ඍණ r කියන්නේ මොකද්ද? 6 ඍණ 3 ක්‍රමාරෝපිතය. 6 ක්‍රමාරෝපිත බෙදීම 6 ඍණ 3 එතන 3. දැන් කොහොමද මේ වගේ එකක් සිදු කරන්නේ? මම දැන් මීට කලින් කියලා දුන්නේ ක්‍රමාරෝපිත සිදු කරගන්න විදිය. අන්න ඒක භාවිතා කරලා තමයි මේක කරන්නේ. මම මේ 6 කියන එක මෙහෙම ලියනවා. ඊට පස්සේ 3 නෙන්නේ. 3 2 1 නේ. මම ඒකට කෙලින්ම දානවා 3 ක්‍රමාරෝපිතය කියලා. මේ 3 ක්‍රමාරෝපිතෙට
මේ තුනේ ක්‍රමාරෝපිත කැපෙනවා. ඉතුරු වෙන්නේ 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4. 6 5 36. මේව 4ක් 120යි ගිලෙන. තවත් උදාහරණයක් කරලා බලමු. 6යි p 5. 6 ක්‍රමාරෝපිත බෙදීම 6 ඍණ 5 ක්‍රමාරෝපිත. එන 6 ක්‍රමාරෝපිත වෙනවා බෙදනවා 6න් 5ක් ගියාම 1යි. කේ ක්‍රමාරෝපිත කියන්නේ 1යි. ඊට 6 ක්‍රමාරෝපිත කියලා එන උත්තර. 6 ක්‍රමාරෝපිත අවශ්‍ය නම් හදලා බලන්න 720. ඊට පස්සේ අපි බලමු NCR එකට අදාළව උදාහරණ කිහිපයක්. මම 6යි C2 කියලා ගන්න. එතකොට 6 ක්‍රමාරෝපිත බෙදීම මෙතන දැන් N වගේ තියෙන්නේ 6. R වගේ තියෙන්නේ 2. R වල ක්‍රමාරෝපිත තුන බෙදන්න බෑ මෙතන. ආ ඒ කියන්නේ 2 ක්‍රමාරෝපිත. වාරයක් entry R. ඒ කියන්නේ 6 ඍණ 2 ක්‍රමාරෝපිත. 6 ක්‍රමාරෝපිත බෙදීම 2 ක්‍රමාරෝපිත වාරයක් 6න් 2ක් ගියාම මෙතන 4යි. දැන් කොහොමද මේක සුළු කරන්නේ? මම 6 කියන එක ලියා ගන්නවා. 6 වැඩි කිරීම 5 වැඩි කිරීම ඊට පස්සේ ඉන්නේ 4 3 2 එකනේ. මම 4 ක්‍රමාරූපිත කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන 2 ක්‍රමාරූපිත අපිට හිතෙන්න හිතන්න පුළුවන්. මොකද්ද ක්‍රමාරූපිත කියන්නේ? එම ඉලක්කමේ සිට 1 දක්වා ගුණ කිරීම අරගෙන උත්තරේ දානවා. එතකොට 2 ක්‍රමාරූපිත කියන්නේ 2 වැඩි කිරීම 1. එතන ඉවරයි. දෙවරක් එක 2යි. නම් මෙතන 2ම තමයි එන්නේ. 2 ක්‍රමාරූපිත කියලා කියන්නේ 2ම තමයි. 4 ක්‍රමාරූපිත මං එහෙමව ලියනවා. ඇයි මං එහෙමව ලියා? මේ දෙක කපන්න පුළුවන්. හරි. ඊට පස්සේ 6 30යි 32න් බෙදුනා 15යි කියන උත්තරේ. ඊට පස්සේ ඔන්න ඊළඟට කරන්න යන එක හොඳින් බලා ගන්න. 6යි C 4. මම මෙතන 4 දාන්නේ. ඒ කියන්නේ දැන් මෙතන N වල තිබ්බේ 6නේ. පළවෙනි ගානේ R වල තිබ්බේ 2. මම දෙවෙනි ගානේ මෙතනට දාන්නේ entry R ප්‍රමාණය. හොඳට අහගන්න. මේ ගණන් දෙකේම N එක එකමයි. N එකට 6 තියෙනවා. පළවෙනි ගානේ N එකට තිබ්බේ 2. මේ ඉතලයක් දාලා තියෙනවා. දෙවෙනි ගානේ මම 4 දානවා. 4 කියන්නේ මොකද්ද? 6 ඍණ 2නේ. 6 ඍණ 2. ඒ කියන්නේ මේ ගානේ හැටියට එන්ඩ්‍රින ආර් එක තමයි මම ඔය 6 ඍණ 2 කියලා කියන්නේ. මම ඒක දාලා බලන්න. මොන පොඩි විශේෂ වැඩක් වෙනවා. උදේ බලාගෙන ඉන්න. මේක හැම එකකටම හරි. හරි. අපි බලමු මේක ඇප්ලයි කරන්න. 6 ක්‍රමාරෝපිත බෙදීම 4 ක්‍රමාරෝපිත වාරයක් 6 ඍණ 4 ක්‍රමාරෝපිත. 6 ක්‍රමාරෝපිත බෙදීම 4 ක්‍රමාරෝපිත වාරයක් 2 ක්‍රමාරෝපිත කියලා එනවා. අන්න මේ උත්තරේමයි මෙතනින් එන්නේ. එතකොට ඔයගොල්ලන්ට මොකද්ද උත්තරේ දෙන්නේ? මෙතනත් සුළු කරලා බලන්න 15ම තමයි උත්තරේට එන්නේ. එතකොට මොකද්ද මේකෙන් අපි ඉගෙන ගත්තේ? මෙන්න මෙතන දාන ඉලක්කම. මෙන්න හැබැයි මේ අවස්ථා දෙකේදී මෙන්න මේ නම්බර එක සමාන වෙන්න ඕන. 6 නම් යටත් 6 වෙන්න ඕන. අවස්ථා දෙකේදී උඩ ගානේදී 6 තියෙන්නේ. ඒ වගේම යට ගානේදී 6 වෙන්න ඕන. එම වෙලා පළවෙනි ගානේ ඔයා පාවිච්චි කරන්නේ මෙතන 2 නම් මෙතන එන්න ඕනේ 6 ඍණ 2 ප්‍රමාණය. එතකොට 6 ඍණ 2 කියන්නේ 4නේ. ඒක දාලා ගාන හදන්න. අවස්ථා දෙකටම ඉන්නේ මොකද්ද? සමාන එක තමයි. සමානම වැලියු ගත්තම එන්නේ. එතකොට ඔයාලා තේරෙනවා 602 සමානයි 604 කියන එක. එතකොට මේක තව ඕන මේකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි හිතමු වෙන ඉලක්කමක් ගමු. මොකද ගන්න 7C3 සමානයි 7C අනිත් ඒ මොකද 4ින 3 තමයි මෙතන දාන්න ඕනේ. ඒ කියන්නේ 4ින 3 කියන්නේ 4. 6 එකක් ගමු. 5C2 සමානයි 5C මෙතන දාන්න ඕනේ 5ින 2ක්. ඒ කියන්නේ 5ින 2 3යි. 6 එකක් ගත්තොත් 10C8 සමානයි 10C මෙතන ඉන්න ඕනේ 10 ඍණ 8. ඒ කියන්නේ 2. අන්න මෙන්න මේ විදිහට අපිට සමානයි කියලා ලියන්න පුළුවන්. මේක ඕනම තැනකට
හරි. එතකොට මේක අපි සංකේතාත්මකව ප්‍රකාශ කරමු. දැන් මේ ඔක්කොම ඉලක්කම් වලින් ඉන්නේ කරේ. සංකේතාත්මක NCR එක සමාන වෙන්නේ මොකටද කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න. NCR එක සමාන වෙන්නේ මොකටද? Taman ටිකක් වීඩියෝ එක ස්ටොප් කරලා Taman තනියෙන් කරලා බලන්න. මොකටද සමාන වෙන්නේ? NCN ඍණ R එක තමයි මේක සමාන වෙන්නේ. කැමති නම් අවශ්‍ය නම් මේක හදලා බලන්න පුළුවන්. ඒ කියන්නේ NCR එක වෙනම සුළු කරන්න. මේක අංකණයක් තියෙනවනේ NCR එක. අන්න මේ තිය මුලින්ම කියලා දුන්නේ. මේක දාලා සුළු කරමු. සුළු කරාට පස්සේ සුළු කරන්න දෙයක් නැහැ. මෙන්න මේකම තමයි එන්නේ. මේ ප්‍රකාශනෙම තමයි එන්නේ. ඊට පස්සේ ඔයා NC entry නාරට ප්‍රකාශනේ ලියන්න. මේක බලාගෙන ලියන්න. ලිව්වට පස්සේ ඔයාට ඒකට එන්නේ මෙන්න මේකම තමයි. එතකොට ඒ දෙක සමානයි කියලා පේනවා. හරි. අපි ඊට පස්සේ NCR එකයි NC NR එකයි වෙන වෙනම හදලා බලමු සමාන වෙනවද නැද්ද කියලා. මේක විශේෂයෙන් මතක තියාගන්න යන්න ඕනේ. ඔයගොල්ලෝ මේ ආශ්‍රිත ගණන් හදද්දී ඉබේම මතක හිටින්න. මොකද මේවා යෙදෙන පාඩම් කිහිපයක් තියෙන සංකලන සංයෝජන ප්‍රතිපද ප්‍රකාශන. ඔකට තව ගණන් වල එක එක සූත්‍රීන් වලට මේවා යෙදෙන. ඔකට මේවා ඉබේම මතක හිටින්න. මම මේ රතු පාඩ පෑන ලියන්නේ ගානට අවශ්‍ය කරුණු ලියන්නේ මම රතු පාඩින් සහ පාඩමේ මොනවා හරි තියෙයි තියෙනවනම් ආම මේ ගාන හදන නෙමෙයි. ඒකට අදාළ මේ වටපිටාව තමයි මම මේ කියාගෙන යන්නේ. මොකද එකපාරම ගාන හදුවයි කියලා ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති නිසා. හරි. ඊට පස්සේ බලමු NCR එකයි NCN RNR එකයි සමාන වෙනවද නැද්ද කියන්නේ. NCR වලට මොකද තිබ්බේ? N වල ක්‍රමාරෝපිතය බෙදීම මේ යට තියෙන එකේ ක්‍රමාරෝපිතය වාරයක් N RNR වල ක්‍රමාරෝපිතය. ඔක අංක එක කියලා මම දානවා. ඊට පස්සේ මම මේ පැත්තේ NC NR එක සුළු කරලා බලමු. N වල ක්‍රමාරෝපිතය බෙදීම NR වල ක්‍රමාරෝපිතයේ වාරයක් මෙතන දැන් මේ මොකද්ද? උදේක අඩු කිරීම පහළ ගන්න. මෙයාගේ ක්‍රමාරෝපිතය තමයි අපි එතන පාවිච්චි කරේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. N වල ක්‍රමාරෝපිතය බෙදීම NR වල ක්‍රමාරෝපිතයේ වාරයක් මෙතන ඍණනේ තියෙන මේ වරහණ ඉවත් කරනවා. ඍණයෙන් එතන ධන R කියලා එනවා. ඕලොන්ට පේනවා මේ ඍණයෙන් මේ ධනයෙන් කැපිලා යනවා කියලා. ඍණවල ක්‍රමාරෝපිතයේ බෙදීම ඍණ R R අවසාන ඉතුරු වෙන්නේ මෙතන ඇතුලේ R. ඒක R වල ක්‍රමාරෝපිතය තමයි එන්නේ. ඍණවල ක්‍රමාරෝපිතයේ බෙදීම මේ පද දෙකම මාරු කරනවා. R වල ක්‍රමාරෝපිතයේ වාරයක් එන්දින ආරල ප්‍රමාරෝපිතය. ආ මොකද උනේ අවසානේ? දෙකම එකයි. මේ පද දෙක මාරු කිරීම අවශ්‍ය නැහැ හොඳ. මම අර විදියටම ගන්න ඕන නිසා තමයි මාරු කරේ. හතර වල තුන කිව්වත් එකයි, තුන් වල හතර කිව්වත් එකයි. ඒ නිසා මාරු කිරීම අවශ්‍ය නැහැ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා එක සමානයි දෙක. එහෙනම් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් NCR කියන්නේ NC NRම තමයි කියන්නේ. හරි. ඊයේ පාට් එක මුලින්ම තියෙනවා ගණන් කිරීමේ මූලධර්මය එක කියන්නේ. ඒකේ තියෙනවා කිසියම් ක්‍රියාවලියක් කොටස් පිළිපෙළින් උත් වූ විට. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි හිතමු ඔයා කැම්පස් එකේ ඉඳන් ගෙදර යනවා. ගෙදර කෙලිම බස් එකේ යන්න බෑ. කැම්පස් එකේ ඉඳන් මොකක් හරි තව ස්ථානයකට බස් කිහිපයකින් යන්න පුළුවන්. බස් එක, බස් දෙක, බස් තුන කියලා හිතන්නකෝ. ඒතකොට මුලින්ම යුනිවර්සිටියේ ඉඳන් පළවෙනි බස් එකේ ගිහිල්ලා අර මං කිව්ව මොකක් හරි ස්ථානයක් යන්න පුළුවන් කියලා අන්න එතනට යන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි බස් එකේ ගිහිල්ලා යන්න පුළුවන්. තුන්වෙනි බස් එකේ ගිහිල්ලා යන්න පුළුවන්. අපි හිතමු මේ බස් තුන පාරවල් තුනක ගිහිල්ලා උදාහරණයක් විදියට එතන යුනිවර්සිටි එක ඊට පස්සේ තව මොකක් හරි ස්ථානයක් තියෙනවා. ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ මම මේ උදාහරණයක් කියන නිසා තමයි මතක් වුනේ. ඊට පස්සේ ආයි ගෙදර තියෙනවා. එතකොට යුනිවර්සිටි එකේ ඉඳන් අර මොකක් හරි ස්ථානයට මෙන්න මේ පාරෙන් යන්න පුළුවන්. මේ පාරෙන් යන්න පුළුවන්. එතකොට බස් තුනක් මේ පාරෙන් යන්න පුළුවන්. ඒ පාරවල් ඒ බී සී කියලා ඉතින් දැන් හයිවේ ගියන්න පුළුවන්, නිකම් පාර යන්න පුළුවන්, තවමක් හරි පාරක් තියෙනවා කියලා හිතන්නකෝ. වැඩි හිතන්න එපා, මාර්ග තුනක් තියෙනවා කොහොමද?
තොර එකම් බස් එක යන්න බෑනේ මාර්ග තුනක බස් එක තුනට කැඩලා යනවා එහෙම එකක් නෑ ඒක බස් තුනක යන්න පුළුවන් ඊට පස්සේ ඒ ස්ථානයේ ඉඳන් එදට පාරවල් දෙකක් තියෙනවා එකක් හිතන්න පුළුවන් එකෝ ආයේ යන්න මොකරි කියලා හිතන්න පුළුවන් ලේසි පාරක් තියෙනවා දුර පාරක් තියෙනවා මොකරි ඒතකොට ඒ පාරවල් දෙකක් තියෙනවා මං අර කිව්ව මැද ස්ථානයේ ඉඳන් ගෙදරට එතකොට මේකේ කොටස් දෙකයි මෙතන ඉඳන් මෙතනට යනවා ආයේ මෙතන ඉඳන් මෙතනට එනවා එතකොට පළවෙනි කොටස කරන්න පුළුවන් විදි කීයද? විතුනක් තියෙනවා. දෙවෙනි කොටස කරන්න පුළුවන් විදි කීයද? දෙකක් තියෙනවා. ආ එතකොට ඔක්කොම විදි ගන්න එනවලු. තුන් වරක් දෙක. හයෙන් එනවලු. මේ කතාවක් තමයි මේගොල්ලෝ කියන්නේ. මම ඒක තවදුරටත් පැහැදිලි කරන්න. මුලින්ම මම මේ තියරි කියලා ඉන්නේ. කිසියම් පියාවලියක් කොටස් කිහිපෙකින් යුක්ත වූ විට පළවෙනි පියවර කළ හැකි ආකාර ගන්න. මම මේ දැන් මුලින්ම ওই බස් කතාවක් කිව්වේ ওই ගෙදරට යන මිනිසෙක් ඉන්නේ ගෙදර යන බස් කතාවක් ගුණ මෙන්න මේ වාක්‍ය ඕගොල්ලෝ තේරෙන්නේ නැති මේ කියලා හිතලා. මුලින් මේ පළවෙනි පියවර කළ හැකි ආකාර ගන්න. ඒ කියන්නේ මොකක් හරි සිද්ධියක් ඔයගොල්ලෝ කරනවා නම් ඒකේ සිද්ධි ඒ ප්‍රධාන සිද්ධිය කොටස් කිහිපයකට කඩලා තිබ්බොත් ඒකේ පළවෙනි එක තමයි මෙන්න මේක. ඒ කියන්නේ ඔයගොල්ලෝ යුනිවර්සිටි ඉඳන් අර මං කිව්ව ස්ථානයට මුලින්ම පළවෙනි ආකාර තුනකට යන්න පුළුවන්. අන්නේ ආකාර තුන තමයි මෙන්න මේකේ නිරූපණය වෙන්නේ. හරි එතකොට පළවෙනි පියවර කළ හැකි ආකාර ගණන m කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි පියවර කළ හැකි ආකාර ගණන n කියනවා. ඒ කියන්නේ අපි අරගත්ත එක්සැම්පල් එකේ හැටියට අර ස්ථානය ඉඳන් ගෙදරට යන එක. එතකොට අපේ මේ වගේ ක්‍රම දෙකක් තිබ්බා. දැන් මේකෙදි මම තවදුරටත් පැහැදිලි වෙන්න පියවර තුනකුත් දාලා තියෙනවා. තුන්වෙනි පියවර කළ හැකි ආකාර ගණන t කියලා දාලා තියෙනවා. අන්න එහෙමනම්. එතකොට මේ සිද්ධියේ පියවරවල් තුනක් තියෙනවා. පළවෙනි එක මෙච්චර m ප්‍රමාණකින් කරන්න පුළුවන් දෙවෙනි එක n ප්‍රමාණකින් කරන්න පුළුවන් තුන්වෙනි එක t ප්‍රමාණකින් කරන්න පුළුවන් එතකොට මේ අදාළ සිද්ධිය කරන්න පුළුවන් සම්පූර්ණ ආකාර ගණන එනවලු m වැඩි කිරීම n වැඩි කිරීම t වලින් එතකොට මේක මේ තියරි එක තුනකට විතරද ඇප්ලයි කරන්න පුළුවන් නෑ ඕන මෙහෙකට පුළුවන් මම දැන් අර කලින් කිව්ව එක්සැම්පල් එකේ බස් එකේ ගෙදර යන එකේ පියවර කිරිබි 3 2 කියලානේ කියන්නේ පියවර දෙකයි තිබෙන්නේ මෙතන. පළවෙනි පියවර තුන් ආකාරකින් පුළුවන් දෙවෙනි පියවර ආකාර දෙකකින් පුළුවන්. දැන් මම කිව්ව මේ තියරි එකේදී මම තුනක් දාලා තියෙනවා. එතකොට හතරක් වෙන්න පුළුවන්. ඔව් හතරක් වෙන්න පුළුවන්. 10ක් වෙන්නත් පුළුවන්. 100ක් වෙන්නත් පුළුවන්. 10000ක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය කොටස් කීයක් තියෙනවද කියන එක අනුව මේ ඉක්වේෂන් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මුළු ආකාර ගණන කියන මෙන්න මේක වෙනස් වෙනවා. m වැඩි කිරීම, n වැඩි කිරීම, t වැඩි කිරීම තවුණා හරි එන්න පුළුවන්. හරි එතකොට තුනකට විතරක් මේක දිනවයි කියලා හිතන්න එපා. මම අර කිව්ව උදාහරණයම දැන් ආයෙ අරගෙන තියෙනවා. ආයතනෙ ඉන්න ඔයා ඊට පස්සේ මොකක් හරි ස්ථානකට යනවා. ඊට පස්සේ එතනින් ආයෙ ගෙදර යනවා. ආයතනෙ ඉඳන් අර ස්ථානකට යන ක්‍රම තුනක් තියෙනවා. ස්ථානයේ සිට දවසට යන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට ඔයා දන්නවා දැන් මුළු ආකාර ගණන. මෙහෙම ගෙදරට යන්න පුළුවන්. ආයතනෙ ඉඳන් ගෙදරට යන්න පුළුවන්. සමස්ත ආකාර ගණන දැන් ඔයාට කියන්න පුළුවන්. පළවෙනි ආකාරය කීයක් තියෙනවද? මෙතන තුනක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. එහෙනම් තුන් වරක් දෙක 6 කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒ කියන්නේ ආයතනයේ සිට නිවසට යා හැකි ක්‍රම ඔක්කොම 6ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට මනුස්සයෙක් 6 විදියටම යනවද? නෑ නෑ. ඒක නෙමෙයි ඒකේ අදහස. මනුස්සයෙක් එකපාර යන්නේ එක විදියකටනේ. වා මොකක් හරි වාගේ. හිතනවා යුනිවර්සිටි කියන ගෙදර යද්දි ආ යුනිවර්සිටි එකේ නම් මොකක් හරි බස් එකක් ගන්න තැනකට ගිහිල්ලා ආයෙ එතන ඉඳන් ආයෙ යුනිවර්සිටි ඇවිල්ලා ආයෙ ගෙදර යනවා. මෙහෙම එකක් නේ. ආයෙ අද්දි එක දිගට යනවා. ඒ කියන්නේ අපි හිතමු කොහොමද ඔයා මේ ආයෙ එතන ඉඳන් කොහොම එනවා. ඇවිල්ලා මෙතනට එනවා. ඊට පස්සේ ඔයාට තවත් ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න දැන් බස් ස්ටෑන්ඩ් එකට වෙලා ඔයා හිතේ තියෙන මොකද්ද ඊළඟ ඔප්ෂන් එක? මේ බස් එක යනවද අර බස් එක යනවද? මේ පාරේ යනවද අර පාරේ යනවද? ඊට පස්සේ ඔයා තීරණය කරනවා. නෑ මම මෙන්න මේ පාරේ යනවා කියලා. හරි. ඔය එක ළමයෙක්ට අපි හිතමු කැම්පස් ළමයෙක්ට දැන් ගෙදර යන්න පුළුවන් එක විදියක් ඕක. ඊට පස්සේ තව විදියක්. හරි. තව ළමයෙක් කියන. නෑ ඊට පස්සේ sorry. අර ළමයටම තව ආකාරයක් තියෙනවනේ. දැන් මෙතන ඉඳන් ආවනේ මේ ආවනේ යා. ඔන්න ඇවිල්ලා අර බස් ස්ටෑන්ඩ් එකට එලා ඉන්නවා. මේ විදියට යන්න පුළුවන්. මම මේ කිව්වා මේ පළවෙනි විදියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ළමයට එහෙම ඇවිල්ලා මෙන්න මේ පාරේ ගෙදර යන්න පුළුවන්. එතකොට යාට ඇත්තටම කිව්වොත් අතන්ට ආවට පස්සේ බස් ස්ටෑන්ඩ් එක කියන දැනට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ යාට ආකාර දෙකක් තියෙනවා. යාට
විසඳුම් දෙකක් තියෙනවා. මෙහෙන් යනවද මෙහෙන් යනවද කියලා. ඒ කියන්නේ එක්කෙනෙක්ට එක ස්ටුඩන්ට් කෙනෙක්ට ගෙදර යන අවස්ථා දෙකක් තියෙනවා දැන් මෙන්න මෙතන. ඊට පස්සේ තව ස්ටුඩන්ට් කෙනෙක් එනවා මෙහෙම එනවා. ඔතෙන්ද ඇවිල්ලා ආයත් බලනවා. උන් කොහොමද ගෙදර යන්නේ? එහෙම නැත්නම් අරගෙන ආම කියලා හිතන්නකො. අරයම ඊළඟ සතියේ එනවා. ඊට පස්සේ එහාට ආයෙ ආයෙ මෙහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන යන්න පුළුවන්. ඒ වගේ තුන්වෙනි එක්කෙනාටත් තව අවස්ථා දෙකක් තියෙනවද නැද්ද? අවස්ථා දෙකක් තියෙනවා. තුන්වෙනියවලු දැන් මේ මෙන්න මේ පාරෙන් කොහොම එනවා? ඊට පස්සේ මේ පාරෙන් යන්න පුළුවන්. එහෙම නැත්තම් මේ පාරෙන් යන්න පුළුවන්. එතකොට ඔක්කොම කීයද? එක පාට පෑනකින් දෙකක් ඇඳිලා දිනවා. පහ පාට ඒවා දෙකක් ඇඳිලා දිනවා. සුදු පාට ඒවා දෙකක් ඇඳිලා දිනවා. නිල් පාට ඒවා දෙකක් ඇඳිලා දිනවා. ඔක්කොම 6යි. මේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම සම්පූර්ණම පාත් එක මුලින් ඉඳන් අගට වෙන විදිය බලාගෙන ගියොත් මුලයි අගයි කරන්න පුළුවන් ප්‍රමාණය එක් එක් කොටසින් ගත්තොත් ඒනික එකතු කරාම ඕක එනවා. කියන්නේ ආයතන ඉඳන් නිවසට යන්න පුළුවන් ක්‍රම එක මනුස්සයෙක්ට එකපාර අනිවාර්යෙන් දෙකයි යන්න පුළුවන්. හැබැයි ඒකිනුත් එයා එකයි පාවිච්චි කරන්නේ. උතර මත දෙන්නේ ඒකිනුත් එයා එකයි පාවිච්චි කරන්නේ. උතර පාරවල් දෙකෙම යන්න බෑනේ තනි මනුස්සයෙක්. එතකොට එහෙම දෙකක් එනවා. එක පාටින් දෙකක් එනවා. කහ පාටින් දෙකක් එනවා. නිල් පාටින් දෙකක් එනවා. සුදු පාටින් දෙකක් එනවා. එතකොට මේ ඔක්කොම එකතු කරාම 6 කියලාත් එනවා. නමුත් ඕක කරදරයි ටිකක් ගාන ලොකු වෙද්දි. ගාන පොඩ්ඩක් පොඩි වෙද්දි නම් ඕක අවුලක් නෑ. මේ වගේ ගානකට පුළුවන්. හැබැයි ටිකක් ලොකු වුණොත් ඒක කාල කර. ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්නේ හොඳයි. වැඩි කරලා ගන්න තුන් වරක් දෙක භාවිතා කරන්නේ හොඳයි. මේ දෙවෙනි ක්‍රමෙත් මේ භාවිතා කරන තැනක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්න. ඒක මූලධර්මයේ දෙක කියලා එන්නේ. ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් කරන්න පුළුවන්. ඒකෙත් කොටස් වෙන වෙනම තියෙද්දි ඒක කොටසක් කරන්න පුළුවන් සමස්ත ගාන වහගත්තොත් ඒ ටික එකතු වෙන්නේ. සමස්ත මේ කරන්න පුළුවන් මුළු ආකාර ගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. ඒක ගැන වැඩි දෙයක් හිතන්න එපා. මම ඒක කියලා දෙන්නම්. ඊට පස්සේ දින්නේ ඒක. හරි. ඉතින් තව example එකක් බලමු. ඔන්න මොකක් හරි ස්ථානයකට ඇතුල් වීමේ දොරටු හතරක් තියෙනවා. පිට වීමේ දොරටු තුනක් තියෙනවා. මොකක් හරි හිතන්න මොකක් හරි හෝල් එකකට කියලා හිතා. නැත්නම් මොකක් හරි ඔය ඇඳුම් ගන්න කඩේකට ආයතනයකට පිට්ටනියකට ඕන එකක්. ඇතුල් කරගන්න ගේට්ටු හතරක් තියෙනවා. මම ඒ ටික numbers දාලා දිනවා. 1 2 3 4 කියලා. අනිත් ඒවා පිට වීමේ ඒවලට මම අංකණය කරලා දිනවා රෝමිලකා අංක 1 රෝමිලකා අංක 2 රෝමිලකා අංක 3 කියලා දිනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇතුල් වුණොත් එයාට යන්න පුළුවන් ආකාර කීයද? ඒ කියන්නේ ඇතුල් වෙලා එයාට මෙහෙම ඇතුල් වෙනවා ඊට පස්සේ පිට වෙන්න පුළුවන් ආකාර ගන්න. ඒ කියන්නේ කරන්න පුළුවන් ඔක්කොම ටික මේ අහන්නේ. හැමතිස්සෙම මේ සංකරණ සංයෝජන වල අහන්නේ. කියන්නේ හදන්න පුළුවන් ඔක්කොම ආකාර ගන්න. මුළු ආකාර ගන්න. ඔක තමයි පාඩමේ සාමාන්‍යයෙන් හැමතිස්සෙම හොයන්නේ කියන්නේ. මොකක් හරි numbers ටිකක් දෙනවා ඊට පස්සේ තව අක්ෂර ටිකක් දෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ හදන්න පුළුවන් සම්පූර්ණ password. කියන්නේ password සංඛ්‍යාව අහනවා. ඒ වගේ වැඩක් තමයි හැමතිස්සෙම සංකරණ සංයෝජන වලින් මේ කරන්නේ. ওই ටිකට් තියෙනව නේද? ටිකට් වල ওই numbers තියෙනවනේ. මෙහෙම numbers මම හිතන්නේ 4ක්ද 5ක්ද තියෙනවා. ඊට පස්සේ තව ඉංග්‍රීසි අකුරක් තියෙනවා. ඔන්න ඔහම තිබ්බම එක වර්ගයකට දැන් මේකලෝ ටිකට් එකක් නිකුත් කරනවා. ටිකට් කීයක් ගහන්න පුළුවන්ද කියලා අපිට හොයන්න පුළුවන්. එතකොට සෑහෙන ටිකට් ප්‍රමාණයක් මේ අංක සහ මෙන්න මේ එක ඉංග්‍රීසි අක්ෂරයක් තියෙනවා කියන එක භාවිත කරලා එහෙට මෙහෙට මාරු කර ගොඩාක් අපිට මේ ටිකට් ගහන්න පුළුවන්. මේක කොටුවකට අංක කීයක් දාන්න පුළුවන්? එක වර්ගයකට දාන්නේ එක අංකයක් වුණාට මේකට දාන්න පුළුවන් අංක කීයක් තියෙනවද? 0 1 2 3 4 5 6 7 8 9 මේ අංක 10 කැමතිකක් දාන්න පුළුවන්. මම දන්නේ නැහැ 0 දානවා කියලා. මම හිතන්නේ 0ක් දානවා. එතකොට අංක 10ක් දාන්න පුළුවන් මේ එකකට. ඉංග්‍රීසි අක්ෂර මෙතන 26ක් තියෙනවා. එතකොට ওই ටිකේ ගුණිතය තමයි එක වර්ගකට නිකුත් කරන ටිකට් ගාන ඉන්නේ. එතකොට අක්ෂර ගාන වැඩි වෙන අංක ගාන වැඩි වෙන පිටත් වෙන නිකුත් වන ටිකට් ගාන වැඩි. එතකොට ඔයගොල්ලෝ ওই දිනුම් අදින ඔය කියන්නේ සෑහෙන අඩු සම්භාවිතාවක් තමයි තියෙන්නේ. අර සමස්තම ටිකට් ගානේ ලොකුම දිනුම මම හිතන්නේ එකක් දානවා කියමුකෝ. ඔගේ විශාලම දිනුම. එතකොට අර එන නම්බර් එකේ තියෙන ලොකු ටිකට් ගාන. එතකොට සම්භාවිතාව අන්නේ අංකයේ උඩ එකයි. ඇයි? විශාලම දිනුම මම හිතන්නේ දෙකක් තියෙනවා දන්නේ නැහැ. විශාලම දිනුම එකයි තියෙන්නේ කියලා හිතමු ලොකුම දිනුම. එතකොට එන්නේ එක්කෙනයි මුළු ලංකාවටම.
එතකොට සෑහෙන අඩු සම්භාවිතාවක් තියෙන්නේ මේ ටිකට් එකෙන් ජයග්‍රහණය කිරීම. හරි. එතකොට ආයි මේ එක්සැම්පල් එකට ගෙනවෝ. ඇතුල් වීමේ ක්‍රම හතරක් තියෙනවා. පිට වීමේ ක්‍රම තුනක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක්ට ඇතුල් වෙලා පිට වෙන්න පුළුවන් සමස්ත ආකාර ගන්න හතර වරක් තුන 12යි කියලා කියන්න පුළුවන්. හරි. අපි බලමු. මේක තවදුරටත් ටිකක් පැහැදිලි කරගමුකෝ මේ කොහොමද හතර වරක් තුන 12 එන්නේ කියලා. මම අර කලින් කිව්ව වැඩේම තමයි. අර ආයතනයේ ඉඳන් ගෙදර යනවා කිව්වේ ඒ වැඩේම තමයි. හරි. උර මෙතනින් ඇතුල් වෙන එක්කෙනෙක්ට අංක 1 දොරටුවෙන් ඇතුල් වෙන එක්කෙනෙක්ට මෙන්න මෙහෙම ඇතුල් වෙන එක්කෙනෙක්ට අතරමඟුත් මේ ඉතාලිය වැඩන්නේ අපි අංක 1 ගේට් එකේ ඉඳන් ගමු. ඔන්න දැන් ඇතුල් වෙනවා. එයාට පිට වෙන්න පුළුවන් ක්‍රම 1යි 2යි තුනක් තියෙනවා. හැබැයි යා කරන්න එකයි එකපාරකට. දෙපාරක් පිට වෙන්න උවමනා නැහැ. ආය ඇතුල්ලා. එතකොට යාට ඉසිසස් තුනක් තියෙන කියන්නේ යා මොකද්ද කරන්න කියලා? යා ඒ ලාවට හිතලා එකයි කරන්නේ. හැබැයි යාට කරන්න පුළුවන් සම්පූර්ණ ඒවා තුනක් තියෙනවා. ඊට පස්සේ අංක දෙකෙන් ඇතුල් වෙන එක්කෙනෙක්ට බලමු. ආ යාටත් අර වගේම තමයි. යාට එකෙන් පිට වෙන්න පුළුවන්, දෙකෙන් පිට වෙන්න පුළුවන්, තුනෙන් පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අංක තුනෙන් ඇතුල් වෙන එක්කෙනෙක්ට එයාටත් ඒ වගේමයි. එයාටත් එකෙන් යන්න පුළුවන්, දෙකෙන් යන්න පුළුවන්, තුනෙන් යන්නත් පුළුවන්. ඊට පස්සේ අංක හතරෙන් ඇතුල් වෙච්ච කෙනෙක්ට එකෙන් පුළුවන්, දෙකෙන් පුළුවන්, ඒ වගේම තුනෙන් පුළුවන්. හරි, දැන් බල මේ 12 වෙන විදි රතු පාට ඒවා ඉරි. එහෙම නැත්නම් රතු පාට ඉදලා කීයක් ඇඳුනද? අංක 1කින් ඇතුල් වෙන එක්කෙනෙක්ට අවස්ථා කීයක් තියෙනවද පිට වෙන්න? සම්පූර්ණ අවස්ථා ඇතුල් වෙන එක්කෙනෙක්ට තුනක් නිර්මාණය වුණා. ඊට පස්සේ බලන්න සුදු පාටින්, ඒ කියන්නේ දෙවෙනි ගේට් එකෙන් එන එක්කෙනෙක්ට අවස්ථා තුනක් නිර්මාණය වුණා. ඊට පස්සේ බලන්න තුන්වෙනි ගේට් එකෙන් ඇතුල් වෙන එක්කෙනෙක්ට අවස්ථා තුනක් තියෙනවා. අවසාන ගේට් එක හතරවෙනි ගේට් එකෙන් ඇතුල් වෙන එක්කෙනාටත් අවස්ථා තුනක් තියෙනවා. හරි. එතකොට ඔය තුන එකතුනාව 12 හැදෙනවද නැද්ද? ඔව්. තුනේ වගියක්ද? හතරක් තියෙනවා. එතකොට 12 කියලා හැදෙනවා. දැන් ඔහොම ගන්න එක කරදරයිනේ. ඒ නිසා මම යෝජනා කරන්නේ මෙන්න මේ විදිහටම හදන්න කියලා. නමුත් මේක කාට හරි කියලා දෙනවා නම් මේකේ වෙන්නේ මේ දෙයි කියලා දෙනවා නම් මෙන්න මේ විදිහට කියලා දෙන්න. නැත්තම් නිකම්ම කටපාඩමේ 4 3 12 කියලා එයා ගණන්. එතකොට සමහර කාලාට අලුත් ගානක් ටිකක් වෙනස් කරලා දුන්නොත් එයාට හදාගන්න බැරි වෙයි. මේකෙදි වෙන්නේ මේ සිද්ධියයි කියලා හැමදෙස්සෙම ඔළුවේ තියාගන්න. ඔයාට ගාන හදාගන්න බැරි වුණොත් ඔයා මේ විදිහට රූපයක් ඇඳලා මෙන්න මේ විදිහට ගාන හදන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට තේරේ ඔයාගේ තියෙන අඩුපාඩු මොනවද කියලා. එතකොට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේක කටපාඩමේ නිකන් කරන්න පුළුවන් ආකාර MNT කියලා આવොත් M වැඩි කිරීම N වැඩි කිරීම T කියලා නිකන් මතකේ තියාගන්න විතරයි. ඒ නිසා මේ විදිහට ටිකක් හිතන්න. ඊට පස්සේ කාලයක් යද්දී ඔයාට නිකම්ම මේක ඇප්ලයි කරන්න පුළුවන්. හරි, මේ ගුණිතේ තමයි එන්නේ කියලා හිතන්න පුළුවන්. ඒක කාලයක් යද්දී පුළුවන් මේ. ඒ නිසා මෙහෙම හිතන එකත් වැදගත්. ඔයා මේක කාට හරි කියලා දෙන්න. එතකොට තවන්ටත් පුළුවන් වෙනවා එහෙම කරන්න. හරි, ඊට පස්සේ අපි ඊළඟ මූලධර්මය බලමු. ගණන් කිරීමේ මූලධර්මය දෙක. හරි, මේකෙදි කියවෙන්නේ අර කතාවම ටිකක් වෙනස් විදියට. ඇත්තම කිව්වොත් මම මේ කතාව කලින් කතාවේදී කිව්වා. කලින් කතාව තේරුම් කිරීමට පාවිච්චි කරේ මේ කතාව. ඒකේ වේ මං කිව්වා ගේට් එකකින් ඇතුල් වෙන්න පුළුවන් පියවර හතරක් තියෙනවා. ඊට පස්සේ පිට වෙන්න පුළුවන් පියවර හතරක් sorry තුනක් තියෙනවා. ඒ කියන්නේ ගේට් හතරක් තියෙන ඇතුල් වෙන්න ගේට් තුනක් තියෙනවා පිට වෙන්න. එතකොට පළවෙනි ගේට් එකෙන් එන එක්කෙනෙක්ට පිට වෙන්න පුළුවන් ඔප්ෂන් තුනයි, දෙකෙන් එන එක්කෙනෙක්ට තුනයි, තුනෙන් එන එක්කෙනෙක්ට අවස්ථා තුනක් තියෙනවා. හතරවෙනි එකකින් ඇතුළේ එකකටත් අවස්ථා තුනක් තියෙනවා. ඒතර ඔක්කොම ටික හතරවර 3 12 කියලා ගන්නත් පුළුවන් කිව්වා. එහෙම නැත්නම් අර අවස්ථා 3 3 3 3 ආපු ටික එකතු කරලා 3ව 4ක් ආවනේ. අන්නේ 3ව 4 ටික එකතු කරාම 12 කියලා ගන්නත් පුළුවන් කිව්වා. එතකොට මෙන්න මේක තමයි මම අර 3ව 4 එකතු කරලා ගත්තේ. ඒතර අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මේකෙදි වෙන්නේ සමස්ත ක්‍රියාවලිය ගැන හිතන්න ඕනේ. ආරම්භය සහ අවසානය ගැන හිතලා එතකොට එක වරකට කරන්න පුළුවන් ඔක්කොම ටික මේකෙදි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ එළියෙදී කිසියම් ක්‍රියාවලියක් සිදු කළ හැකි එකිනෙකට වෙනස් ක්‍රම කිහිපයක් පවතිනවා. gedera යන්න පුළුවන්
වෙනස් ක්‍රම කිහිපයක් පවතිනවා. මම අර පළවෙනි උදාහරණය කිව්වේ. එහෙම ගියා ගිහිල්ලා ආයියාට ඔප්ෂන් දෙකක් එනවා. වෙන එකකින් ගිහිල්ලා ආයියාට ඔප්ෂන් දෙක වෙනවා. ආයි ගිහිල්ලත් ඔහොම ඔප්ෂන් දෙකක් එනවා. අන්න එහෙම ආරම්භය සහ අවසානය ගැන සම්පූර්ණයෙන්ම මේකෙදි හිතන්න ඕනේ. එතකොට පළවෙනි පියවර මගින් කළ හැකි ආකාර ගණන කියලා කිව්වම අපි අර ගේට්ටුවෙන් ඇතුල් වෙන එක ගැන හිතමු. ඔන්න පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණා. ඊට පස්සේ යාට කරන්න පුළුවන් ඔක්කොම ටික ගැන හිතන්න ඕනේ. යාට තව පිට වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. අන්න ඒ තුන ගැනම හිතන්න ඕනේ. එතකොට යාට තුනක් පුළුවන්. දෙවෙනි ගේට් එකෙන් එන එක්කෙනාව පිටත් කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? යාටත් තුනක් තියෙනවා. තුනෙන් එන එක්කෙනාටත් තුනක් තියෙනවා. හතරෙන් එන එක්කෙනාටත් තුනක් තියෙනවා. ඔක්කොම මොකද්ද? සමස්තාකාර ගණන කීයද? තුන ධන තුන 12යි කියලා එනවා. මේකෙත් එහෙමයි. පළවෙනි පියවර මගින් කළ හැකි ආකාර ගණන m. දෙවන පියවර මගින් කළ හැකි ආකාර ගණන n. තුන්වන පියවර මගින් කළ හැකි ආකාර ගණන t. නම් මුළු ආකාර ගණන m ධන n ධන t. එතකොට මේක අරකේ වෙනස මොකද්ද? අරකේ සමස්ත ආකාරය ගැනම හිතුවේ නෑ. සම්පූර්ණ සිස්ටම් මේ ක්‍රියාවලියෙම කොටස් කීපයකට බෙදලා තියෙනවා. යුනිවර්සිටි එකේ ඉඳන් ගෙදර යන කතාව බැලුවොත් යුනිවර්සිටි ඉඳන් තාම මොකද බස් ස්ටෑන්ඩ් එකට යනවා. එහෙම යන්න පුළුවන් ආකාර තුනයි. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් ආයෙ ගෙදර යන්න පුළුවන් ආකාර ගණන දෙකයි. ඒ දෙක මොකද්ද? වෙන වෙනම කොටස් දෙකයි. ආයෙ දෙක ගුණ කරලා 3^2 6 කියලා කිව්වා. තේරුණා. මේකෙදි කරේ අර අරකම හිතුවොත් යුනිවර්සිටි ඉඳන් ගෙදර යන එකම හිතුවොත් ඔන්න යුනිවර්සිටි ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට ආව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳනොත් ගෙදරට යන්න පුළුවන් ආකාර ගණන වෙනකම්ම අවසාන වෙනකම්ම එක පියවරක් හිතනවා. ඉන්න එනවා යුනිවර්සිටි ඉඳ බස් ස්ටෑන්ඩ් ආයියාට අවස්ථා දෙකක් ගොඩ නැගෙනවා. ඔන්න ආයි යුනිවර්සිටි ඉඳ බස් ස්ටෑන්ඩ් එයාටත් තව අවස්ථා දෙකක් තියෙනවා. ඔන්න ඔහම ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා මේක තර්ක කරන්න ඕනේ. එතකොට මේ අවස්ථා කීයක් තියෙනවද මෙයාට ගෙදර යන්න ඕන? 6ක් තියෙනවා. එතකොට මම කලින් එක කියලා දෙන්න පාවිච්චි කරේ. මම කිව්වේ මේක නිකාම්ම ගුණ කර කර කරන්න එපා. කාට හරි කියලා දෙද්දි මෙහෙම කියලා දෙන්න කියලා. එතකොට ඒ සඳහා භාවිතා කරේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙන්න මේක තමයි. ඔයගොල්ලන්ට තේරුණා නම් මම භාවිතා කරලා තියෙන්නේ මොකද්ද කියලා ඇත්තටම කිව්වොත් මෙන්න මේ දෙවෙනි මූල ධර්මයේ තමයි මම එතනෙදිත් කරලා දෙන්නේ. ඇත්තටම මේ වගේ දෙකක් නැහැ කියලා හිතුවත් කමක් නැහැ. නමුත් ලොකු ගණන් හදද්දි මේ දෙකම වෙන වෙනම භාවිතා කරන්න වෙනවා. නැත්තම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. හරි. ওই දෙක තමයි තියෙන්නේ. මේ දෙකෙන් තමයි ඉතුරු ඒවත් ඔක්කොම ගොඩනගන්නේ. හරි. අපි ඊට පස්සේ මේකට අදාළ වෙන එක්සැම්පල් එකක් බලමු. සහ මේ කලින් එකත් එනවා. ඒ කියන්නේ කලින් කියලා දුන්නේ ගණනේ කියන මේ මූලධර්මයේ එක ඒකත් භාවිතා වෙනවා මේකෙදි. මේක කියන්නේ 1 2 3 4 5 6 7 8 9 කියලා ඕගොල්ලොන්ට ඉලක්කම් 9ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ ඉලක්කම් 9ම භාවිතා කරලා 100ට අඩු. ඒකේ කියන්නේ 100 පනින්න බෑ. 100ට අඩු සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට 100ට අඩු ඒවා කිව්වම කොලෙට ඉන්න ඕනේ මොකද? 1 2 3 4 5 6 මොමම 9 ඔකත් හරි. මේ ටික 100ට අඩු. 10 15 35 98 මේ ටික 100ට අඩු. හැබැයි මේ වගේ එකක් කිව්වම මෙන්න මේ වගේ කොටස් දෙකකට ඔයගොල්ලෝ කඩා ගන්න පුළුවන් වෙනවා. 100ට අඩුයි කිව්වම මේවා තනි නම්බර්ස්. ඒ කියන්නේ තනි ඉලක්කමේ ඒවා තමයි. තනි ඉලක්කමේ සංඛ්‍යා තමයි මේදි මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා. අන්න එහෙම කොටස් දෙකකට මේක කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔය කිසියම් ක්‍රියාවලිය සිදු කළ හැකි එකිනෙකට වෙනස් ක්‍රම කිහිපයක් පවතින. එතකොට මේ 100ට අඩු සංඛ්‍යා හදන්න පුළුවන් වෙනස් ක්‍රම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් මොකද්ද? තනි ඉලක්කමේ සංඛ්‍යා. තනි ඉලක්කමේ සංඛ්‍යා. ඊට පස්සේ ඉලක්කම් දෙකේ ඒවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා. ඔන්නෝයි දෙක හදන්න පුළුවන් විදිහ ඔක්කොම ටික හොයාගෙන මෙන්න මේක දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ විදි ටික එකතු කරන්න තියෙන්නේ. තනි ඉලක්කම ඒවා කීයක් හදන්න පුළුවන්ද ඔය ඉලක්කම් ටික භාවිතා කරලා? ඔච්චර කරත් හදන්න පුළුවන් 9යි. ඇයි? තනි ඉලක්කම් තියෙන්නේත් ඔච්චරයිනේ. බිඳුවක් නැහැ මෙතන. මෙතන බිඳුව තියලා නැහැ. 9යි තියෙන්නේ. ඉලක්කම් 9යි කියලා කිව්වා. ඉලක්කම් දෙකේව. ඉලක්කම් දෙකට අපි හිස්තැන් දෙකක් දාමු. මේ පළවෙනි ඉලක්කම, මේ දෙවෙනි ඉලක්කම. මේක පළවෙනි ඉලක්කම සඳහා වෙන් කරන ඉඩ. මේක දෙවෙනි
ඉලක්කම සඳහා වෙන් කරන ඉඩ. හරි. පළවෙනි ඉලක්කම හදන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? ඒකේ නමයක් තියෙනයි. මෙතනට කැමති එකක් දාන්න පුළුවන් නේ ওই නමේ. මෙතනට නමයක් තියෙනවා. අන්න මේ මොකද්ද මේ ඇප්ලයි කරේ? මේ ඇප්ලයි කරේ ගණන් කිරීමේ මූලධර්මය එක මොකක් හරි ක්‍රියාවලියක් එකිනෙකට කොටස් කිහිපයකින් තියෙනවා නම් හරි. දැන් මේ ක්‍රියාවලිය ඉලක්කම් දෙක එකක් හදද්දි පළවෙනි ඉලක්කම හදන්න ඕනේ. දෙවෙනි ඉලක්කම හදන්න ඕනේ. අර බස් එකේ ගෙදර යනවා කිව්ව කතාවම තමයි. ඉඳිසිටේ ඉඳන් තව මොකක් හරි තැනකට යනවා. එතන ඉඳන් ආයෙ ගෙදර යනවා. මේකත් එහෙමයි. පළවෙනි ඉලක්කම හදනවා, දෙවෙනි ඉලක්කම හදනවා. එතකොට මේකෙත් ආකාර දෙකයි. එතකොට මේ ආකාරවල කරන්න පුළුවන් සමස්ත ආකාර ගන්න හොයාගත්තා නම් ඒ දෙක ගුණ කරාම උත්තර එනවා. මොකද්ද 9 9? දැන් මේක ඉලක්කම හදන්න පුළුවන් ආකාර 9යි. ඇයි 1 දාන්න පුළුවන්, 2 3 4 5 6 7 8 9 වෙනකන් දාන්න පුළුවන්. මෙතනට එහෙමම තමයි. එතකොට ඒකේ සමස්ත ආකාර ගණන කීයද එන්නේ? 9 9 81 කියලා එනවා. මෙතන ආයි අලුතෙන් වැඩි කරන්න දෙයක් නැහැ. මෙතන 9 9ම තමයි. ඊට පස්සේ ගණන් කිරීමේ මූලධර්මයේ දෙක. එතකොට කරන්න පුළුවන් වෙනස් ක්‍රම තියෙනවනේ. දැන් මේ ක්‍රම දෙකම කරලා තියෙන්නේ. තනි ඉලක්කමේවත් හදලා තියෙන්නේ, ඉලක්කම් දෙකේවත් හදලා තියෙන්නේ. හදන්න පුළුවන් ඔක්කොම විදි හදලා තියෙන්නේ 100ට අඩුවෙන්. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ ටික එකතු කරන්න තියෙන්නේ. ওই ටික එකතු කළාම 90යි කියලා එනවා. මේ මොකද්ද? 100ට අඩු සංඛ්‍යා කීයක් සෑදිය හැකිද කියලා එවනේ. මේ තමයි 100ට අඩු සංඛ්‍යා හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය 90යි. හැබැයි කන්ඩිෂන් එකක් තියෙනවා. මෙන්න මේ ටික විතරයි පාවිච්චි කරන්න පුළුවන්. 1 2 3 4 5 6 7 9. මේකේ බිංදුව නැහැ. හරි. එතකොට අපි තව විදිහරිතු 1000ට අඩු සංඛ්‍යා කීයක් සෑදිය හැකිද කියලා. එතකොට කොහොමද හිතන්නේ? තනි ඉලක්කම ඒවත් 1000ට අඩුයි. ඉලක්කම් දෙකේවත් 1000ට අඩුයි. තව ඔප්ෂන් එක, තව අවස්ථාවක් මේක ජනිත වෙනවා. මොකද්ද? ඉලක්කම් 3ේවත් 1000ට අඩුවේව තියෙනවනේ. දැන් 999 ගත්තා 1000ට අඩුවිනේ. ආ එතකොට තනි ඉලක්කම ඒවත් වෙනවා, ඉලක්කම් දෙකේවත් වෙනවා, ඉලක්කම් 3ේවත් වෙනවා. එතකොට ඕගොල්ලෝ එහෙම හදලා බලන්න මොකක්ද එන්නේ කියලා උත්තර. හරි 1000ට අඩුවේ බලමු. මම ඒකට වෙනම ගාණක් ලිව්වේ නැහැ. මම මෙහෙමම හදනවා. මේක බලලා හැම තනි ඉලක්කම ඒවා ඔන්න 9යි. ඉලක්කම් දෙකේවා ඔන්න ඉලක්කම් දෙකක් ආවම අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි ඉලක්කම, දෙවෙනි ඉලක්කම. එතකොට පළවෙනි ඉලක්කම දාන්න පුළුවන් ආකාර කීයක් තිබද? 9ක් තියෙනයි. එකේ ඉඳන් 9 වෙනකන් දීලා තිබෙනවා. දෙවෙනි ඉලක්කමත් එහෙමම තමයි. ආකාර 9ක් තියෙනවා. ඊට පස්සේ ඉලක්කම් 3ේවත් හදන්න පුළුවන්. ඇයි 1000ට අඩුයි නේවා? ඒතකොට පළවෙනි ඉලක්කමට ඒකක් දාන්න පුළුවන්. අවස්ථා 9ක් තියෙනවා. දෙවෙනි ඉලක්කමකටත් අවස්ථා 9යි. තුන්වෙනි ඉලක්කමකටත් අවස්ථා 9යි. ඊට පස්සේ මේ දෙක sorry මේ තුනේ තුනිතේ ගන්න. මෙතන 81. 9 9 81යි 81ව 9යි. 72 729. ඊට පස්සේ මේ ටික එකතු කරාම ගණනය කිරීමේ මූලධර්මයේ දෙකට අනුව මේ ටික එකතු කරන්න තියෙනවා 819 කියලා එනවා. එතකොට කේන්දර 9 නාකන් ඉලක්කම් දීලා ඔයාට 1000ට අඩු සංඛ්‍යා හදන්න කිව්වොත් ඔයාට එනවා මේ වගේ සංඛ්‍යා 819ක් හදන්න පුළුවන් කියලා එනවා. හරි. පොසිබිලිටි මේ පාඩමේ සංකරණ සහ සංයෝජන කියන තව කොටස් දෙකක්. මේ දෙකෙන් තමයි පාඩම ඉස්සරහට යන්නේ. සංකරණ කියන්නේ එක තේරි තෝරාගත්තම හරිය පිට එකක් තිනවනවා. එයා තීන තැන මත රඳා පවතිනවා. ඒ කියන්නේ පිළිවෙල වැදගත්. කියන ස්ථානය වැදගත්. අපි හිතමු නම්බර්ස් කීපයක් දුන්නා. නම්බර්ස් තුනක් තිබ්බා. මේකෙන් මේ නම්බර්ස් තුන දීලා අපිට මේ නම්බර්ස් තුන භාවිතා කරලා හදන්න පුළුවන් තව සංඛ්‍යා කීයක් තියෙනවද කියලා අහන්න. අන්න එතකොට ඒ නම්බර්ස් තුන පිළිවෙලට තියෙන විදිය වෙනස් වෙද්දී පිටතට පේන අගේ මේක වෙනස් වෙනවනේ සංඛ්‍යාත්මක අගේ. අපි හිතමුකෝ 1 2 3 දුන්නයි කියලා. ඔක 1 2 3 පිළිවෙලට තිබ්බොත් 123. 3 2 1 තිබ්බොත් 321. 2 1 3 තිබ්බොත් 213. එතකොට තියෙන තැන අනුව එයා වෙනස් වෙනවා. එතකොට පිළිවෙල වැදගත් වන ඒවා සංකරණ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ඔය 1 2 3 කියන ඒවා මෙහෙම එකිනෙකට මාරු කරලා 5 2 1 3 ඔන්න ඔයගේ ඒවා හදනවා. අන්න ඒ වගේ ඒවා හදන අවස්ථාවට තමයි සංකරණ කියන ඒ තියරි එක වැදගත් වෙන්නේ. සංයෝජන කියන්නේ මොකද්ද? සංයෝජන කියන්නේ සකස් කරන පිළිවෙල වැදගත් නැහැ. එයාගෙන් කරන්නේ කිසියම්ම තේරීමක්.
අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ක්‍රිකට් ටීම් එකක් හදනවා 11 දෙනෙක් සමන්විත වෙන්න එක. මම දැන් 15 දෙනෙක් ඉන්නවා. 15 දෙනෙක් ඉන්නවා. හැබැයි එකපාරකට සෙල්ලම් කරන්න පුළුවන් 11 දෙනානේ. එතකොට ඒ 11 දෙනා තෝරන්න. එතකොට 15න් 11ක් තෝරලා ගන්න. අන්න මේ වගේ වලට, ඒ කියන්නේ මොකක් හරි කොටසකින් තවත් කොටසක් වෙන් කරලා 11 දෙනෙක්ව තෝරනවා වගේ 15 දෙනෙක්ගෙන් 11 දෙනෙක් තෝරනවා වගේ දේවල් කරන්නේ සංයෝජන භාවිතා කරලා. ඒ කියන්නේ මේ 11 දෙනා ඉන්න පිළිවෙල වැදගත් නැහැ. දැන් ටීම් එකේ 11ක් ඉන්නකොට අපි හිතන්නකෝ දැන් උදාහරණයක් විදියට කවුරු හරි යාළුවෙක් අහනවා ඊළඟ මැච් එකේ සෙල්ලම් කරන 11 දෙනා කවුද කියලා. ඔයා එක මෙහෙම පිළිවෙලට බැටින් ඕඩර් එක විදියට කිව්වොත් එකයි, නැත්තම් නිකන් හිතෙන විදියට කිව්වත් ඒත් අවුලක් නැහැ. කොහොම හරි යාළුවා අහන්නේ නැහැ 11 දෙනා කවුද කියලා. එතකොට 11 දෙනා කොහොම හරි කියන එක තමයි වාගේ වැඩේ. එතකොට ඒගොල්ලෝ කොහොමද ඉන්නේ කියන එක වැදගත් නැහැ. ඒගොල්ලෝ ඉන්න තැන අනුව 11 දෙනාගෙන් සමන්විත ටීම් එක වෙනස් වෙන්නේ නැහැ නේ කවදාකවත්. 11 දෙනා 11 දෙනාම තමයි. එතකොට මොකක් හරි කොටසකින් කඩලා තවත් කොටසක් වෙන් කරගන්න තමයි සංයෝජන භාවිතා කරන්නේ. ඊට පස්සේ වෙන් කරගත්ත කොටස ආයෙ මාරු කරන්න, ආයෙ එකිනෙක අතර මාරු කරන්න ඕන. දැන් මේ වගේ එක ක්‍රිකට් ටීම් එකේ උදාහරණයක් කියන්න අමාරුයි. එහෙම හිතමු A B C D E F කොහොම ඉංග්‍රීසි අක්ෂර තියෙනවා මෙතන 6. මේකෙන් 3ක් වෙන් කරගන්න. හරි ඊට පස්සේ මේ තුනෙන් කැමති 3ක් මම මේ උදාහරණ ගත්තේ A B C කියන තුන. ඊට පස්සේ මේ තුනෙන් හදන්න පුළුවන් සංකරණ ගාන ඇහුවොත් මේ ආකාර ගාන මේ තුනෙන් හදන්න පුළුවන් වචන ගාන ඇහුවොත් A B C කියන්නේ එකක්. B A C කියන්නේ තව එකක්. C A B කොහොමම කීපයක් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී මොකද කරන්නේ? මෙතනදී තියෙන පිළිවෙල වැදගත්. ඇයි? මේ ABC කියන වචනේ නෙමෙයි මෙතන BAC කියන්නේ වෙන එකක්. CAB කියන්නේ වෙන එකක්. එතකොට අන්න එතනදී ඔයාලට තේරෙනවා මෙන්න මෙන්න මේ කොටසේදී තියෙන පිළිවෙල වැදගත්. නමුත් මෙතන 6 දෙනාගෙන් 3 දෙනෙක් සිලෙක්ට් කරන එකේදී එතනදී වැදගත්කමක් නැහැනේ. පිළිවෙල කොහොම හරි 3 දෙනෙක් තෝරගන්නදී අන්න එතකොට භාවිතා වෙන්නේ මෙන්න මේ වගේ වලට භාවිතා වෙන්නේ සංයෝජන. මෙන්න මේක තමයි සංකරණ. ඒ කියන්නේ තේරීමක් සඳහා ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මොකක් හරි සෙට් එකකින් තවත් සෙට් එකක් කඩලා අරගන්න වඩා දාලා ඉන්නේ සංයෝජන. එතකොට මේ අරගත්ත ටික එකිනෙකට මාරු කරන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ සංකරණ. එතකොට ඒ දෙක හොඳට මතක තියාගන්න. මේ දෙක නැතුව පාඩමේ කියන දේවල් තේරෙන්නේ නැහැ. ඒ වගේම ගණක් හදාගන්නත් බැහැ. මේ දෙක ගැන හොඳ අදහසක් තියෙනවා. එතකොට අපි සංකරණ වලට පොඩි උදාහරණයක් බැලුවොත් කලින් ගත්ත උදාහරණෙම ගමු. මේගොල්ලෝ එක දෙනවා මෙන්න මෙහෙම හිතන්නකො. එක දෙනවා 1 2 3 කියලා ඔහොම ඉලක්කම් තුනක්. ඕකෙන් හදන්න පුළුවන් සංකරණ ගානාව. ඒ කියන්නේ මේව එකිනෙකට මාරු කර කර හදන්න පුළුවන් ඒව. මේව එකිනෙකට මාරු කරලා හදන්න පුළුවන් සංඛ්‍යා සියල්ලම ලබා දෙන්න කියන්නේ. ඒ කියන්නේ සංඛ්‍යා කියන්නේ මෙන්න මේ ඔක්කොම ටික එකතු කරලා හදන්න ඕනේ. 1 2 3. ඔන්න ඔය තමයි සංඛ්‍යා කියන්නේ. එතකොට මේ වගේ ඒවා කොච්චර හදන්න පුළුවන්ද කියලා අහන්න. 1 2 3. ඔය එකක් නේ. තව එකක්. මේ එක තියාගෙන ඊට පස්සේ මේ 3යි 2යි මාරු කරන්න පුළුවන්. එතකොට ඒක තව එකක්. ඊට පස්සේ 3 2 1 ලියන්න පුළුවන්. 3 1 2. ඊට පස්සේ ලියන්න පුළුවන් 2 1 3. 2 3 1 ලියන්න පුළුවන්. ඔන්නම් චෙක් කරලා බලන්න. මීට වඩා මම හිතන්නේ ලියන්න බෑ. ඇයි? මේ ඔක්කොම කරන්න පුළුවන් ඉදිවලට අපි කරලා තියෙන්නේ. 1 ඉස්සරහට දාලා ලිව්වා, 3 ඉස්සරහට දාලා ලිව්වා, 2 ඉස්සරහට දාලා ලිව්වා. ඒතකොට පළවෙනි එකේ දෙන්නේ 123. ඒක හරි. ඊට පස්සේ එන්නේ 132. ඊට පස්සේ 321. 312. 213. 231. මේ හැම අවස්ථාවකදීම එකිනෙකට වෙනස් වේවා ආවේ. එතකොට මෙතනදී පිළිවෙල වැදගත් වුණාද නැද්ද? මෙතනදී පිළිවෙල වැදගත් වුණා. එක නම්බර් එකක් හරි මාරු කරපු ගමන් අපිට අවුට්පුට් එක, ඒ කියන්නේ අපිට එළියට පේන්නේ වෙනත් අංකයක්. 123 කියන එකේ එක හැමම තියලා 3යි 2යි මාරු කරපු අවස්ථාව තමයි මේ පල්ලෙහැම්ම ලියලා තියෙන්නේ. එතනදී මොකද උනේ? වෙන අංකයක් මේ අපිට එළියට නිරූපණය වෙන්නේ. මුලින්ම 123 තිබ්බා. ඊට පස්සේ 3 මෙහෙට දාලා 2 යහ පැත්තට දැම්මම 132 වුණා. එතකොට ඒක අලුත් අංකයක්. එතකොට මේක තියෙන පිළිවෙල මත අපිට වෙනස් දේවල් ලැබෙනවා. එතකොට ඇත්තම කිව්වොත් අදහස ගන්න ඕනේ මොකක් හරි
කීපයක් දීලා ඒ කියන්නේ නම්බර්ස් ටිකක් මොකක් හරි අකුරු ටිකක් නැත්නම් මොකක් හරි පුද්ගලයෝ ටිකක් එහෙම දීලා එහෙට මෙහෙට මාරු කර කර හදන්න පුළුවන් විදිය වුවත් හදන්න පුළුවන් ආකාර ගන්න වුවත් ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ සංකරණ. එතකොට සංයෝජන වලට උදාහරණයක් කිව්වොත් ඒක මම අර ක්‍රිකට් ටීම් එකේ කතාවම තමයි ඒ වගේ දෙයක් තමයි කියන්න වෙන්නේ. ලොකෝට ගාණක් මම මෙතනදී හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදියට ගමු. ක්‍රිකට් ටීම් එකට ඕන දැන් සංචිතයකට මෙහෙම 15 දිනේ තේරලා තියෙනවා. නමුත් 15 දිනේට සෙල්ලම් කරන්න බෑනේ. ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා 11 දිනක තෝරලා තියන්න ඕනේ කාලේ. එතකොට මේ 15 දෙනාගේ 11 දිනේ තෝරලා ගන්න. අන්නේ ක්‍රියාවලියට අපි පාවිච්චි කරන්නේ සංයෝජන. එතකොට තව උදාහරණයක් කිව්වොත් අර ABCD ABCD කලින් කිව්වේ එකම තමයි. EF මෙතන ඔක්කොම අකුරු තියෙනවා එක දෙක තුන. මෙතන හයක් තියෙනවා. මේකෙන් අකුරු තුනක් තෝරලා ගන්නවා. මොන තුන දෙන්න කියලා මම දන්නේ නැහැ. නමුත් මේ ගාන පැහැදිලි කරන්න ඕන නිසා මම හිතනවා මෙන්න මේ අකුරු තුන තේරිලා ආවයි කියලා. නිකන් හිතන්න සංයෝජන වලදී මේ තේරිලෙන්නේ මේකයි කියලා හරියටම කියන්න බෑ. හොඳේ. ඔය තේරිලා එන ඔක්කොම ගාන තෝරන්න පුළුවන් විදි ඔක්කොම ගාන ඉන්නේ සංයෝජන වල. ඔය හයෙන් තුනක් තෝරන්න පුළුවන් සම්පූර්ණ ගාන ඉන්නේ සංයෝජන වලින්. අපි හිතමු සංයෝජන වලින් ආපු එකක් මේක කියලා. දැන් ආකාර ගොඩක් එනවා. ඒක ඇත්තට වෙන්නේ 6 C 3 කියලා තමයි එන්නේ. ඔක තමයි සංයෝජන. තෝරන්න පුළුවන් තුනක් තෝරන්න පුළුවන් ආකාර. මේක ඔයගොල්ලෝ දන්නවා. හදලා බලන්න පුළුවන්. මොකද මේක තේරෙන්නේ ගන්නෑ කමක් නෑ මම මේව හදාගෙන යන්නම්. තෝරන්න පුළුවන් සම්පූර්ණ ගාන මෙහෙම එනවා. ඒකෝර මෙතන ඉන්නේ 6 ඍණ 3 ක්‍රමාරෝපිතය. 6 ක්‍රමාරෝපිතය 3 ක්‍රමාරෝපිතය ආයි 3 ක්‍රමාරෝපිතය. මෙතන ලියන්න පුළුවන් 6 5 4 3 ක්‍රමාරෝපිත කියලා. මේකට මේක කැපෙන. 3 ක්‍රමාරෝපිතය කියන්නේ 6. ඇයි 3 ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා. 3 වරක් 2 6යි 6 වරක් 2 6යි. ඉතින් මේකට මේක කැමෙනවා 20යි. ඒ කියන්නේ ඔය 20 කියන්නේ මොකද්ද? මේ ඉංග්‍රීසි අක්ෂර වලින් මේ ඉංග්‍රීසි අක්ෂර 6න් කැමති 3ක් තෝරලා ගත්තොත් අන්න එහෙම 3ව තෝරලා ගන්න පුළුවන් ක්‍රම තියෙනවලු 20ක්. අන්න එහෙම 3 කෑලි තෝරලා ගන්න පුළුවන් ආකාර 20ක් තියෙනවා. ABC කියන්නේ එකක්. ඊට පස්සේ BCD කියලා ගන්න පුළුවන්. මේ ABC කියලා ගන්න පුළුවන්. දැන් BCD කියලා ගන්න පුළුවන්. දැන් CDE කියලා ගන්න පුළුවන්. නැත්තම් A වාරගෙන B වාරගෙන මේ පැත්තෙන් F ගන්න පුළුවන්. කොහොමම ගන්න පුළුවන් එක එක. මේ වගේ වෙනස් ක්‍රම අනිවාර්යයෙන්ම මෙතන ඉන්නේ වෙනස් එකිනෙකට වෙනස් ක්‍රම. හොඳේ. මෙතන සංකරණ වලදීත් එහෙමයි. මේ 6 එකිනෙකට වෙනස් 6ක් ආවේ. සමාන ඒවා ගන්නෙ නැහැ. ඒකෝර මෙතනදීත් එහෙමයි සංයෝජන වලදී එකිනෙකට වෙනස් විදි 20ක් තියෙනවා. එතකොට ඒ 20ෙන් එකක් මම ගන්නවා. ABC කියන්නේ එකක් නේ. ඒක අරගෙන මම මේ සංකරණ ගාන මෙතන ආයි පැහැදිලි කරන්න යන්නේ. දැන් මෙතන සංයෝජන ගාන ඉවරයි. මම සංයෝජන වලින් තියෙන මෙන්න මේ එක අවස්ථාවක් ගැන හිතනවා. ඒ කියන්නේ ඔය ABC අවස්ථාව එනේ හිතනවා. එතකොට ABC වලින් මේකෙන් හදන්න පුළුවන් සංකරණ කොච්චරක් තියෙනවා? පටලවා ගන්න එපා. මේකෙන් හදන්න පුළුවන් සංකරණ කොච්චරක් තියෙනවා? මේක එකිනෙකට මාරු කර කර බලන්න. A C B. ඊපස්සේ B ව ඉස්සරහට ඔන්නෝම දෙකක් හදන්න පුළුවන්. ඒ වගේම C වලටත් හදන්න පුළුවන්. C A B තව එකක් තියෙනවා C B ඒ ඔන්නෝම හයක් හදන්න පුළුවන්. අන්න එතකොට පාවිච්චි කරන්නේ වා සංයෝජන වලින් තෝරා ගන්නාලාද මේ තුන. වක් හරි දැනගදී ආයි මාරු කරලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ආයි මේකෙන් අලුත් අලුත් ඒවා හදන්න කියලා කිව්වොත් ආයි මෙන්න මෙහි මාරු කරන්න කිව්වොත් ඒකට පාවිච්චි කරන්නේ සංකරණ. එතකොට ඕගොල්ලෝ තේරෙනවා තෝරා ගන්න එකට පාවිච්චි කරන්නේ සංයෝජන. මොකක් හරි කොටසකින් 15 දිනකින් 11 දිනක් තෝරන්න කිව්වොත් ඕගොල්ලෝ ඒකට සංයෝජන භාවිත කරනවා. 10 දිනකින් 5 දිනක් තෝරන්න කිව්වොත් සංයෝජන.
නමුත් ඒ තෝරගත්ත කීප දෙනා අපි දැමුවෝ දැන් 15 දෙනෙක්ගෙන් 11 දෙනෙක් තෝරගන්න මොකක් හරි අකුරු කියන අකුරු 15කින් අකුරු 11 තෝරගන්න. ඊට පස්සේ ඒ අකුරු එක එක තැන් වලට දදා හදන්න පුළුවන් වචන තියෙනවනේ. එහෙම ඒ වචන කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. දැන් ABC කියන එකේ කියවන්න බෑනේ වචනයක් නැහැ. ACB BAC කියන එකේ අතර මේක එහෙම කියවන්න බැරි කිසි තේරුමක් නැති වචනයක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් වචනයක් විදිහට මේ වෙලාවේ සලකනවා. අපි හිතන්නේ මේක පාස්වර්ඩ් එකක් කියලා. දැන් ABC කියලා පාස්වර්ඩ් එකක් තියෙන්න පුළුවන්. කියවන්න බැරි පාස්වර්ඩ් තියෙන්න පුළුවන්. එතකොට මෙහෙම අකුරු දැන් අපි හිතමු 26ක් තියෙනවා ඉංග්‍රීසි වෝඩ් 26 අකුරු පහක් භාවිතා කරලා පාස්වර්ඩ් එකක් හදන්න කියනවා. එතකොට මුලින්ම කරන්න ඕනේ 26 දෙනවා ඔයාට. 26න් පහක් තෝරගන්න. අන්න ඒකට පාවිච්චි කරන්නේ සංයෝජන. ඊට පස්සේ ඒ හදපු පහ මේ කියන්නේ ලබාගත්ත පහ එක එක තැන් වලට දදා ඔයාට එක එක පාස්වර්ඩ් හදන්න පුළුවන්. මේ කීබෝඩ් එකේ අකුරු 26ක් තිබ්බම ඔයාගෙන් අකුරු පහක් සිලෙක්ට් කරනවා. ඔයාගේ නමට අදාළ අකුරු පහ කියලා හිතන්න. එතකොට ඔයාගේ නම ලියන්න පුළුවන් ඒ අකුරු පහ යූස් කරලා. ඒ වගේම මුලාග ඒවා මාරු කර කර එක එක ඒවා එහාට මෙහාට කර කර ඔයාට එක එක තේරුම් තියෙන පාස්වර්ඩ් හදන්න පුළුවන්. සමහර කාලෙ කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම එක එක අමුතු වචන ගන්න පුළුවන්. පාස්වර්ඩ් එක ඒ කැරක්ටර්ස් දෙකක් මාරු වුණොත් අනිවාර්යෙන් ඒ පාස්වර්ඩ් එක මාරු වෙනවා. ඒ කියන්නේ ඒක වෙන එකක්. ABC කිව්වොත් එක පාස්වර්ඩ් එකක්. ACB කිව්වොත් තව පාස්වර්ඩ් එකක්. ඒකතර පාස්වර්ඩ් දෙකක්. ඒ පාස්වර්ඩ් එක පිළිවෙල තමයි තියෙන්නේ. අන්න එහෙම හදන්න කිව්වොත් ඔයා එතකොට ඒ තෝරාගත්ත පහෙන් ඒ පහ මාරු කරන්න පාවිච්චි කරන්නේ සංකරණ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ දෙක ගැන අන්න එහෙම අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් කෙලින්ම සූත්‍ර ඇප්ලයි කරන්න ගියොත් මේ වලට සංකරණ ගන්න සූත්‍රයක් තියෙනවා, සංයෝජන ගන්නත් තියෙනවා. ඔය NCR එහෙම නැත්නම් ඔය 6C3 කියලා මම ලියලා තියෙන සංයෝජන ගන්න විදිය. සංකරණ වලටත් තව කීපයක් තියෙනවා. ඒකට ඒව නිකම්ම ඔළුවට දාගෙන ඒ ඇසුරෙන් විතරක් හදන්න කියොත් ටිකක් අමාරුයි වැටෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ අයිඩියා එකක් තියෙනවා. ඒකට සංකරණ භාවිතා කරන්නේ තෝරාගත්ත ඒවත් ආය ආය එකිනෙකට මාරු කරන්නේ. ඒ කියන්නේ එයාට පිළිවෙලේ වැදගත්කමක් තියෙනවා. 1 2 3 කිව්වොත් වෙන එකක්, 1 3 2 කිව්වොත් වෙන එකයි. ඒකට ඒ අවයව තියෙන තැන අනුව එයාගේ ප්‍රතිඵල වෙනස් වෙනවා. සංයෝජන කියන්නේ එහෙම ගන්න මේ ඔක්කාරි කරසකින් තව කරසක් තෝරගන්නවා. ඒ කියන්නේ 15 දිනකින් 11 දිනක් තෝරගන්නවා. 15 දිනකින් සමන්විත ක්‍රීඩා මේකකින් 11 ක්‍රීඩකයන් 11ක් තෝරගන්නවා ඉස්සරහට ගහන දින මැච් එක. එතකොට මේ ක්‍රීඩකයන් 11 දෙනා ඉන්න පිළිවෙල වැදගත් නැහැනේ. සම්ටික් කියන්නේ යද්දි දැන් අපේ ක්‍රීඩකයෝ ගත්තොත් මුලින්ම කුසල් මෙන්ඩි සීලවස්සේ 20 අංක ඔහොමම කියන්නේ ඇන්ජිලෝ මැතිව්ස් තරන්නේ සිල්ල ඔහොමම කියන්නේ යනවනේ 11 දෙනා. අන්තිමේටම කුසල් මෙන්ඩිස් කිව්වත් කමන්නේ, අන්තිමේටම නිස්සංග කිව්වත් කමන්නේ, මුලින්ම වෙන නමක් කිව්ව ඕන නමක් කිව්වත් කමන්නේ. ඇයි 11 දෙනා 11 දෙනාම තමයි. හරි. එතකොට ඒ වගේ වලට පාවිච්චි කරන්නේ සංයෝජන. ඔය අදහස තියෙන්න ඕනේ. හරි. සංකරණ ගැන තවදුරටත් පැහැදිලි කරන්න. සංකරණ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එකිනෙකට වෙනස් අවයව n ගණනක් ඇති පද්ධතියකින්. මෙහෙමයි. එකිනෙකට වෙනස්ම වෙන්න ඕනේ නැහැ සංකරණ බලන්න. ඒවත් මම ඉස්සරහට ටික ටික එකෙන් එක මම කියලා දෙන්නම්. මෙතන තියෙන්නේ එක අවස්ථාවක්. මෙතන තියෙන්නේ එකිනෙකට වෙනස් අවයව තමයි ඔක්කොම ගන්නෙ. දැන් මේ ගාන හදන්න. ඉස්සරහට තියෙනවා සමාන ඒවා දීද්දි මොකද කරන්නේ කියලා මම ඒ ලාවට ඒක කියන්නේ. එකිනෙකට වෙනස් අවයව n ගණනක් ඇති පද්ධතියකින් අවයව සියල්ලම ගෙන සෑදිය හැකි සංකරණ ගණන ප්‍රමාරෝපිතයෙන් වේ. ඒ කියන්නේ අපි හිතමුකෝ කලින් උදාහරණෙම ගමු. මම කලින් උදාහරණෙ සංකරණ වලට දුන්න 1 2 3 කියලා ඉලක්කම් තුනක් දීලා හදන්න පුළුවන් සංඛ්‍යා සියල්ලම ඇහුවා. එතකොට ඒකේ අවයව කීයක් තිබ්බද? අවයව කියන්නේ කෑලි කොටස්. කොටස් කීයක් දුන්නද? 1 2 3. එතන ඒකේ 3යි දුන්නේ. එතකොට මං කීයක් හැදුවද? අපි පිටිපස්සට ගිහිල්ලා බලන්න. මං ඒ කීලක්කම් හදන්න පුළුවන් සංඛ්‍යා 6ක් හැදුවා. එතකොට මේගොල්ලෝ කියන්නේ අවයව n ගණනක් තිබ්බොත් හදන්න පුළුවන් ඔක්කොම ආකාර ගණන. එහෙම නැත්නම් සංකරණ ගණන n ක්‍රමාරෝපිත කියලා තමයි කියන්නේ. එතකොට අවයව 3යි තිබ්බේ කලින් එකේ. එහෙනම් උත්තරේ එන්න ඕනේ 3 ක්‍රමාරෝපිතය. 3 ක්‍රමාරෝපිතය කියලා කියන්නේ 6. එතකොට ඇත්තටම 1 2 3 කින් ඉලක්කම් භාවිතා කරලා හදන්න පුළුවන් සියලුම ආකාරයේ සංඛ්‍යා තිබ්බේ 6යි. මම ඒ 6ම කලින් උදාහරණේ ගුවා. හරි, අපි උදාහරණ කිහිපයක් කරලා බලමු.
ඔන්න කෙමිස්ට්‍රි කියලා වචනයක් තියෙනවා. ඒකේ අකුරු එකිනෙකට වෙනස්. CHEMISTRY කියලා තියෙනවා. ඒ ඔක්කොම එකිනෙකට වෙනස්. අන්න. දැන් මෙතන කෙමිස්ට්‍රි කියන එකට තේරුමක් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔය එහෙම එහෙම මාරු කරලා හදන ඒවා වල තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් මේකේ ඒගොල්ලන්ට ඕනේ මොකක් හරි වචනයක්. හරි. ඒක හොඳට මතක තියාගන්න. පාස්වර්ඩ් එකක් හදනවා කියලා හිතේ තියාගත්තා නම් හොඳට මෙතන. හරි. එතකොට මෙතන මොකද්ද මේගොල්ලෝ අහන්නේ? මේගොල්ලෝ අහන්නේ කෙමිස්ට්‍රි කියන වචනේ මේ අපුරු ඔක්කොම භාවිත කරලා හදන්න පුළුවන් වෙනස් වචන ඔක්කොම කීයක් තියෙනවද කියලා අහනවා. එහෙම නැත්නම් සංකර කීයක් තියෙනවද කියලා අහනවා. කොහොමද ඒක හදන්නේ? අවයව n ගණනක් තියෙනවා නම් උත්තරේ n ප්‍රමාරෝපි. එහෙනම් මේකේ කොච්චර තියෙනවද කියලා බලමු. එතන 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා. එහෙනම් උත්තරේ කීයද? ප්‍රමාරෝපිත 9 තමයි මේකට එන්නේ. ඒ කියන්නේ ඔය අපුරු එහෙට මෙහෙට දදා මාරු කරගෙන ගත්තම ප්‍රමාරෝපිත 9 කියන ප්‍රමාණය අපිට එක එක වචන හදන්න පුළුවන්. එතන මේක ලොකු සංඛ්‍යාවක්. ප්‍රමාරෝපිත 9 වුණ නම් බලන්න කීයද කියලා කැල් එකේ ගැහුවම මට නම් ආවෙ මෙන්න මේ වගේ ගන්න. මොන චර ප්‍රමාණයක් තියෙනවලු. එතනම සැලකියු මේ ලොකු ගාන. ඒ කියන්නේ එතන අපිට දුන්නේ අක්ෂර 9. ඔය 9 මාරු කර කර පාස්වර්ඩ් ඇදුවා කියලා හිතන්න පාස්වර්ඩ් මෙච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන් එකිනෙකට වෙනස්. ඒ කියන්නේ මේ දත් හදනවා ඊට පස්සේ වෙනස් එක ආයෙ හදනවා. අනිවාර්යෙන් එකිනෙකට වෙනස් ඒවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන් ක්‍රමාරෝපිත 9. සෙල් එකේ සෙල් කරාම වෙනවා මෙන්න මේ ගාන ඉන්නේ. ඒකට 1 2 3 4 5 කියලා ඉලක්කම් 5ක් දෙනවා. ඊට පස්සේ ওই ටික කම්බයින් කරලා හදන්න පුළුවන් සංඛ්‍යා ටික ඇහුවොත් කොහොමද කරන්නේ? අවයව n ගණනක් තිබ්බොත් උත්තරේ n ක්‍රමාරෝපිත. අවයව මෙතන පහක් තියෙනවා. එහෙනම් එන්නේ පහේ ක්‍රමාරෝපිතය කියලා එන්නේ. පහේ ක්‍රමාරෝපිතය කියන්නේ 5 4 3 2 1. 3 කරලා තියෙනවා. 5 4 2 1. මේක නම් හදන්න පුළුවන් ලේසි වෙන්නේ. 5 4 20යි 20 3 60යි 60 2 මෙතන 120යි. මොනවා තමයි එන්නේ? මේක එන විදිය මේක කටපාඩමේ නැතුව මේක ආවේ කොහොමද කියලා මම කියලා දෙන්න. කොහොමද මේ 9 කියන්නේ කියන්නේ? මෙතන අකුරු ඔක්කොම 9ක් තියෙනවනේ. එහෙනම් මෙහෙම ඉස්සන් 9ක් මම මුලින්ම දාගන්න. ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ මේක කොහොමද එන්නේ කියලා. 1 2 3 4 5 6 7 8 9. හරි. දැන් හොඳට අහන් ඉන්න. එතකොට පළවෙනි මෙන්න මේ කොටුව මෙන්න මේ හිස්තැන තමයි මම දැන් පුරවන්න යන්නේ. ඔය හිස්තැන පිරවීම සඳහා ඔයාට අකුරු කීයක් තියෙනවද කියලා තමයි හිතෙන් හිතන්න ඕන. අකුරු කීයක් තියෙනවද? අකුරු 9ක් තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි හිස්තැනට එනවා. මේ දාන්න පුළුවන් සියලුම ආකාර ගන්න මෙතන දාන්න ඕනේ. ඒක උඩ තව කාට හරි කියන්න පුළුවන් මෙතන 9 එන්නේ කොහොමද? මෙතන ඉන්නේ එක වර්ගකට එක ඉලක්කමයිනේ කියන්නේ. ඔව් ඒක ඇත්ත. එක වර්ගකට එන්න එක ඉලක්කමයි. නමුත් මෙතන දාන්න පුළුවන් සියලුම ආකාර ගණන දාන්න ඕනේ. එතකොට තමයි එකපාර අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් එක වර්ගකට එක ඊළඟ අකුරක් පමණක් භාවිතා වෙන එක ඇත්ත. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන වචනේ වැරද්දක් නැහැ. නමුත් මෙතන මේ අකුරු 9න් කැමතිකක් දාන්න පුළුවන්. එතකොට අකුරු 9න් එකක් තමයි මෙතන වැටෙන්නේ. නමුත් සියලුම ආකාර බැලුවොත් මේ හිස්තැන පිරවීම සඳහා Tamanට භාවිතා කරගෙන ඒ සියලුම ආකාර ගණන බැලුවොත් 9ක් තියෙනවා. ඒ සියලුම ආකාර වලින් අයි අපි මේ ගණන් වලදී බලන්නේ හදන්න පුළුවන් උපරිමයෙන්. එකිනෙකට වෙනස් අවයව n ගණනක් ඇති පද්ධතියකින් අවයව සියල්ලම ගැන සෑදී හැකි සංකරණ ගණන. ඒ කියන්නේ ඔක්කොම ගණන් ටික තමයි දැන් හොයන්න ඕන. එතකොට පළවෙනි හිස්තැන පුරවන්න අපිට කැරක්ටර්ස් එහෙම නැත්නම් අවයව අකුරු 9ක් තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි හිස්තැනට එද්දී කොච්චර ප්‍රමාණයක් අපිට මේ හිස්තැනින් පුරවන්න අපිට අවසර තියෙනවද? වචන sorry වචන නෙමෙයි අකුරු. කොච්චර ප්‍රමාණයක් මෙතන පුරවන්න පුළුවන්? මෙතන පුරවන්න පුළුවන් 8යි. ඇයි? ඒ වෙද්දි මොකක් හෝ එකක් කිසියම් හෝ අකුරක් මෙතනට දාලා ඉවරයිනේ මේ වෙද්දි. එතකොට එතනට එකක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 8යි. ඊට පස්සේ මෙතනට එද්දි 7යි. ඇයි? මෙතනටත් එකක් දාලා මේ වෙද්දි මෙතනටත් එකක් දාලා. එතකොට මෙතනට දාන්න පුළුවන් ඔක්කොම අකුරු ගන්න තියෙන්නේ මේ වෙද්දි 7යි. ඊට පස්සේ මෙතනට ඇද්දි 6යි 5යි 4යි 3යි 2යි 1යි බිංදුව දාන්න අවශ්‍ය නැහැ. හරි. ඔහොම එනවා. ඔච්චරයි. ඉස්තන් තියෙන 9යි. ওই 9ට දාන්න පුළුවන් ආකාර ගන්න තමයි ওই තියෙන්නේ.
එතකොට මම මුලින්ම ගණන් කිරීමේ මූලධර්ම එකේදී කියලා දුන්නා මොකක් හරි ක්‍රියාවලිය කොටස් කිහිපයකින් යුක්ත වෙනවනම් එක් එක් කොටස කරන්න පුළුවන් ආකාර ගන්න හොයා ගත්තොත් ඒ ටික වැඩි කරාට පස්සේ එන්නේ සමස්ත ආකාර ගණන කියලා මම කියලා දුන්නා. මම අර බස්සේ යන ගණන් කියලා දුන්නා යුනිවර්සිටි එකේ ඉඳන් බස් ස්ටෑන්ඩ් එකේ බස් එකකින් යනවා ඊට පස්සේ එතන ඉඳන් ආයෙ බස් එකක් සිලෙක්ට් කරලා ආයෙ ගෙදර එන. එතකොට යන්න පුළුවන් ක්‍රම ගණන එකිනෙක කොටස් වල බෙදලා තියෙන ඒ කොටස් වලට ක්‍රම කොච්චරක් තියෙනවද කියලා බලන්න. යුනිවර්සිටි එකේ ඉඳන් බස් ස්ටෑන්ඩ් එකේ ක්‍රම තුනක් තිබ්බා. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් ආයෙ ගෙදරට ක්‍රම දෙකක් තිබ්බා. තුන් වරක් දෙක හය කියලා ලිව්වා. දැන් මෙතනත් එහෙම පළවෙනි ඉලක්කම හදන්න ක්‍රම sorry පළවෙනි අකුර දාන්න ක්‍රම 9ක් තියෙනවා. දෙවෙනි එකට 8යි 7යි 6යි 5යි ඕමෝම ක්‍රම ගන්න අඩු වෙවි. එකින් එක අඩු වෙවි පිළිවෙලට යනවා. එතකොට ඔක්කොම ක්‍රම ටික අපි දැන් මෙහෙම කඩලා හොයාගෙන තියෙනවා. පළවෙනි එකට මෙච්චරයි, දෙවෙනි එකට මෙච්චරයි, තුන්වෙනි එකට මෙච්චරයි කියලා සම්පූර්ණ ගාන කොටස් 9කට කඩලා දැන් ඒ එක් එක් කොටස කරන්න පුළුවන් ප්‍රමාණය හොයාගෙන ඉවරයි. දැන් ඒව දාලත් ඉවරයි. එහෙනම් ඒ එක් එක් කොටස කරන්න පුළුවන් ප්‍රමාණය හොයාගත්තට පස්සේ ඒවායේ ගුණිත පද ගන්න ඕනේ. ගුණිතය තමයි උත්තරයට එන්නේ. ගණන් කිරීමේ මූලධර්මයේ කේදි කර යෝග. හරි. ඊට පස්සේ බලන්න මේ ගුණිතය මොකද්ද වෙන්නේ කියලා. 9 ඉඳන් 1 වෙනකන් ගුණ වෙලා නමේ ඉඳ මොකක් හරි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙ ඉඳ අඩු කර කර එකින් එක අඩු කර කර අංක 1 දක්වා ගුණිතය ගන්නවා කියන්නේ මොකක්ද? ඒ සංඛ්‍යාවේ ක්‍රමාරෝපිතය තමයි එතනින් එන්නේ. ආ ඔය ඇවිල්ලා තින්නේ 9 ක්‍රමාරෝපිතය. අන්න එහෙම තමයි. ඔය n ක්‍රමාරෝපිතය කියන ගන්නේ එහෙම තමයි. එහෙම හිතලා තමයි ඒක සාධනය කරන්නේ. මෙතනත් එහෙමයි. මෙතන හදන්න පුළුවන් ඉලක්කම් මොකද්ද? දැන් මේ මෙතන අපිට ඉලක්කම් පහක් දීලා තිනවා. ওই ටික සෙට් කළා අනිවාර්යෙන් හදන්න පුළුවන් සංඛ්‍යාවේ තියෙන්න පුළුවන් ඉලක්කම් පහයිනේ. එහෙනම් පහක් වෙන් කරගන්න. ඉස්තෙන් පහ. 3 4 5. ඒක පළවෙනි ඉස්තනට ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ඉලක්කම් පහෙන් එකක් දාන්න පුළුවන්. හැබැයි දාන්න පුළුවන් ඔක්කොම ගාන පහක් තියෙනවනේ. පහක් දානවා. ඊට පස්සේ ඉස්තනට ඕගොල්ලන්ට දාන්න අවසර තියෙන්නේ 4යි. ඇයි? ඉතින් ඒ වෙද්දි එකක් මෙතන පුරවලානේ. ඊළඟ ඉස්තනට ඕගොල්ලන්ට දාන්න අවසර තියෙන්නේ 3යි. ඇයි? ඉවිදි මෙතනටත් එකක් දාලා මෙතනටත් එකක් දාලා දාන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. මේ සංකරණ සංයෝජන ගණන් වලදී හරියටම දාන එක්කෙනාව දන්නේ නැහැ. මේ ගණන් වලදී කරන්නේ තියෙන්න පුළුවන් සියලු ආකාර ගණන හොයනවා. අන්න ඒක තමයි මේ ගණන් වල අරමුණ. මෙතනට දාන්න ඉන්නේ 2යි. ඉවිදි මේ ස්ථනටත් දාලා මේ ස්ථනටත් දාලා මේ ස්ථනටත් දාලා එහෙනම් තව 2යි ඉතුරුලා තියෙනවා. මෙතනට වෙද්දී අනිවාර්යෙන් 1යි ඉතුරු වෙනවා. හරි. මේ ගාන දැන් කොටස් පහකට බෙදලා ඒ එක් එක් කොටස මගින් කරා හැකි ආකාර ගාන දැන් හොයලා තියෙනවා. එහෙනම් මේවල ගුණිතේ ගණන් කිරීමේ මූලධර්මයකට අනුව මේවල ගුණිතේ අපේ සංකරණ ගාන නැත්නම් වෙනස් ආකාර ගාන එනවා. ඒකට මේකේ ඉන්නේ පහේ ක්‍රමාරෝපිතය. පහේ ඉඳන් එක වෙනකන් ගුණ කළා. ඒ කියන්නේ මේකේ පහේ ක්‍රමාරෝපිතය තමයි එන්නේ. අන්න එහෙම තමයි. එතන උත්තරේ එන්නේ. එතකොට මෙන්න මේ විදියට අතක තියන් ඉන්නවා නම් මම ටිකක් කැමති සහ මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ එහෙම කරන්න කියලා. මේක මුලින්ම කඩපාඩම් කරගෙන කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ටිකක් ගාන වෙනස් කරාට පස්සේ ඔයගොල්ලෝ අමාරු වෙටෙන්න පුළුවන්. මුලින්ම මේ විදිහට කරන්න. මම මේ වරහන් දෙකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ගාන හැදිච්ච ආකාරය පෙන්වන්න මේ වරහන් දෙක දාලා තියෙන්නේ. මේ විදිහට කරන්න. කරලා කරලා කරගෙන යද්දි ඔයගොල්ලන්ට තේරෙනවා දැන් ඒ කියන්නේ පත්තියන් එනවනේ. يعني මේක දැන් ප්‍රමාණවත්. දැන් මෙහෙම කරා ඇති. දැන් මේකට දැක්ක ගමන් උත්තරේ පේනවා. මේක 9 ක්‍රමාරෝපිතය. මේක 5 ක්‍රමාරෝපිතය. මේක 10 ක්‍රමාරෝපිතය කියලා දැක්ක ගමන් තේරෙනවා. එතකොට ආයි බොරුවට ලියලිය දිගට ගාන හදන්න ඕනේ නැහැ. එතකොට කෙලින්ම පාවිච්චි කරන්න. එතකන් මම යෝජනා කරන්නේ මෙන්න මේ වරහණ ඇතුලේ තියෙන විදිහට ඔයගොල්ලෝ තර්ක කරලා තනියම ගණන් විසඳන්න. එතකොට තමයි මේකේ අදහස එන්නේ. නැත්තම් මේ සූත්‍රය n ක්‍රමාරෝපිත කියලා කටපාඩම් කරගෙන කරන්න යන්න එපා. ටිකක් පැටලෙන්න පුළුවන්. හරි. මම මේ n ක්‍රමාරෝපිතය ආවේ කොහොමද කියලා පෙන්වන්න යන්නේ. ඒක දැනටමත් ඔයගොල්ලෝ දන්නවා මේ 9 ක්‍රමාරෝපිතය සහ 5 ක්‍රමාරෝපිතය මම කියලා දුන්නනේ ආපු විදිය. ඒකම තමයි මේ n වලටත් කරන්න තියෙන මේ සාධනය. ඒතකොට අවයව එකිනෙකට වෙනස් අවයව n ගණනක් තියෙන පද්ධතියට සලකනවා. ඒතකොට ඒකෙන් හදන්න පුළුවන් සංකරණ ගාන. එහෙම නැත්නම් ඒකෙන් හදන්න පුළුවන් සියලුම ආකාර ගාන හොයන්න. පද්ද කරන්න ඕනේ. ඔන්න පළවෙනි කැරක්ටර් එකට දාන්න පුළුවන් n ප්‍රමාණයක් තියෙනවා. n ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඊළඟ එකට යද්දි එකක් අඩු වෙනවනේ. n ඍණ 1 ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඊළඟ එකට යද්දි
එන්ට්‍රි නම් දෙක ප්‍රමාණය දාන්න පුළුවන්. ඊළඟට යද්දි එන්ට්‍රි නම් තුන ප්‍රමාණය. ඊළඟට යද්දි එන්ට්‍රි නම් හතර ප්‍රමාණය. ඕමෝමෝ දිගටම කරගෙන කරගෙන යනවා. කරගෙන කරගෙන ගියාම මෙතන එක ගිරෙනවා. එන්ට්‍රි නම් එන්ට්‍රි නේ කාඩ් පස්සේ මෙන්න මෙතන එක වෙනවා. අපි දන්නේ නැහැ නේ එන් කියන්නේ කීයද කියලා. ඒ නිසා උතන එක කියලා දාන්න. මේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද ඇත්තන? එන් වලින් ඉඳන් එක දක්වා මේ ඔක්කොම ඉලක්කන් ටික මේ ಗುಣ වෙලා තියෙනවා. එහෙනම් එන් ක්‍රමාරෝපිත කියලා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි සාධනය. එතකොට සංකරණ ගාන ඇහුවොත් කෙලින්ම අපි එන් ක්‍රමාරෝපිත දාන්නේ ඔන්න ඕකට අනුව. හරි. මම නම් කියන්නේ කෙලින්ම මේක පාවිච්චි කරන්න නැතුව මුලදී මේ සාධනය කරපු විදිහම ගාන හදන්න. ටික දවසක් යද්දී ඕක හොඳටම තේරෙනවා. හරි. ඊට පස්සේ දැන් ටිකක් වෙනස් පැත්තකට තමයි යන්නේ. සංකරණම තමයි කලින් කිව්වේ එකිනෙකට වෙනස් අවයව එන් ගානක් තියෙද්දී ඒ එන් ගානම පාවිච්චි කරලා හදන්න පුළුවන් සංකරණ ගානනේ. දැන් මෙතනදී ටිකක් වෙනස් වෙනවා. එකිනෙකට වෙනස් අවයව එන් ගානක් ඇති පද්ධතියකින් වර්ගට අවයව r ප්‍රමාණයක් ගෙන සෑදිය හැකි සංකරණ ගණන npr වේ. ඒ කියන්නේ 10ක් තියෙනවා. අපි හිතමු එකිනෙකට වෙනස් අවයව 10ක් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න. අකුරු 10ක් තියෙනවා. හැබැයි අපේ වැඩේ කරන්න ගන්න අපි යූස් කරන්නේ අකුරු 5යි. එතකොට 10න් 5ක් තෝරගෙන ඒ 5න් හදන්න පුළුවන් සංකරණ කොච්චරක් තියෙනවද කියලා බලනවා. හොඳට මොලේට දාගන්න මෙතන වැදගත්ම වචනේ එකිනෙකට වෙනස් අවයව. කලින් ගානෙදිත් එහෙමයි. කලින් කිව්වා මං එන් ක්‍රමාරෝපිත දෙකෙත් හොඳට මොලේට ගන්න ඕනේ එකිනෙකට වෙනස් අවයව. මේ වචන හරියට තේරුම් ගත්තේ නැත්නම් ඇත්තටම ගොඩක් ගාන හදන්නම් බැහැ. එකිනෙකට වෙනස් කිව්වම අනිවාර්යෙන් ඒක හොඳ තේරුමක් ඇතිව ඇතුළට දාගන්න. එතකොට එකිනෙකට වෙනස් අවයව එන් ගානකින් එකපාරකට ගන්නේ r ප්‍රමාණය. 10කින් 5ක් සිලෙක්ට් කරලා අන්න ඒ 5න් හදන්න පුළුවන් සංකරණ ගාන තමයි අහන්නේ. ඇත්තටම මෙතනදී දැන් මාර කලින් සංයෝජන වලදී කිව්වා 10න් 5ක් වෙන් කරගන්න වගේව කරන්නේ සංයෝජන වලින් කියන්නේ. මෙහෙමයි. මෙතනදී වෙන් කරගන්නවා වෙන් කරගන්න ක්‍රම ගැන නෙමෙයි අහන්නේ. වෙන් කරගන්න පුළුවන් ආකාර ගාන ඇහුවොත් ළමයි 10කකින් ළමයි 5කින් යුතු ටීම් එකක් හදන්න පුළුවන් ආකාර ගාන. අන්න එහෙම ඇහුවොත් ඒ කියන්නේ 5 තෝරගන්න පුළුවන් ඉදිනේ අහන්නේ. අන්න එහෙම ඇහුවොත් තමයි සංයෝජන. දැන් මෙතන අනිවාර්යයෙන්ම 10න් 5ක් තෝරනවා කියලා කියනවා. 10 අකුරු 10ක් තියෙනවා. අකුරු 10කින් අකුරු 5ක් තෝරාගෙන ඒ අකුරු 5න් හදන්න පුළුවන් පාස්වර්ඩ් ටික එහෙම නැත්නම් එකිනෙකට වෙනස් වචන ටික ඇහුවොත් පාවිච්චි කරන්න වෙන්නේ සංකරණයි. එතනදී පිළිවෙල වැදගත් නේ. මම පහක් සිලෙක්ට් කළා. ඊට පස්සේ ඒ පහ එහෙට මෙහෙට දදා මාරු කරනවා. එතකොට ඒ තියෙන පිළිවෙල වැදගත්. උදාහරණයක් විදිහට පාස්වර්ඩ් එකක් නම් ඒ තියෙන පිළිවෙල වැදගත් නේ. එතකොට අපි පාවිච්චි කරන්නේ සංකරණ. කිසිම පිළිවෙලේ වැදගත්කමක් නැත්නම් නිකම්ම තේරීමක ලක් වෙනවා නම් අපි පාවිච්චි කරන්නේ සංයෝජන. නිකම්ම 10න් 5ක් සිලෙක්ට් කරනවා. 10න් 5ක් සිලෙක්ට් කරන්න පුළුවන් ආකාරය ඇහුවොත් සංයෝජන. ඊට පස්සේ සිලෙක්ට් කරපු ඒවා වලින් හදන්න පුළුවන් තව සංකරින් දැන් කොච්චර සිලෙක්ට් කරපු ඒවාත් වෙනස් කර කර හදන්න පුළුවන් ඒවා වුණ සංකරණ. හරි. ඒතොර මේකත් කටපාඩමේ හදන්නත් පුළුවන්. ඒ වුණාට එහෙම කරන්න එපා. මම උදාහරණයක් ඇසුරෙන් මේ හදලා පෙන්නන්න. අපි ගමුක උදාහරණයක් මෙන්න මේ වගේ වචනේ. පාදක ගුල මං ගන්නවා උදාහරණ. පළවෙනි එක සියලුම අකුරු මේ දැන් එකිනෙකට වෙනස් මං ගණන් දෙකක් හදන්න. පළවෙනි කොටස මම අකුරු සියල්ලම භාවිත කරලා හදනවා. සියලුම අක්ෂර භාවිතය. පස්සේ දෙවෙනි එක අක්ෂර තුනක් පමණ. අක්ෂර තුනක් පමණක් භාවිතේ. උඩ පළවෙනි එකේදී සියලුම අක්ෂරන් ඒවා එකිනෙකට වෙනස්ද බලනවා. F A T H E R. හරි. එකිනෙකට වෙනස්. එහෙනම් උත්තරේ මොකද්ද පළවෙනි එකට? මෙතන කොච්චර තියෙනවද අකුරු? 1 2 3 4 5 6. ඊට පස්සේ කොහමද?
කරන්නේ සංකරණ හොයන්නේ කොහොමද? මං කිව්වා මං අර සාධනය කරපු විදිහට කරන්න කියලා. මම පළවෙනි එක අපි කරලා බලමු. ඉස්තන් ගහගන්න එතකොට 6ක්. ඔන්න. පළවෙනි තැනට දාන්න පුළුවන් කොච්චර අක්ෂර ප්‍රමාණයක් තියෙනවද? 6ක් තියෙනවා. ඊළඟ තැනට යද්දි තියෙන්නේ 5යි. 4යි, 3යි, 2යි, 1යි. ආකාර ඔක්කොම ටික හොයාගත්ත ඊට පස්සේ සීලම ආකාර ගන්න වැඩි කරනවා. හය ක්‍රමාරෝපිතේ තමයි එන්නේ. විශේෂයෙන් ලියන්න ඕනේ නැහැ. හය ක්‍රමාරෝපිතේ කියන්නේ මේකනේ. මෙහෙම ලියලා තමයි ඉතින් හය ක්‍රමාරෝපිතේ සුළු කරන්න වෙන්නේ. එතකොට මෙතන පහේ ක්‍රමාරෝපිතේ වාරයක් හය කියලා හිතුවත් හරි පහේ ක්‍රමාරෝපිතේ වාරයක් හය කියන්නේ මෙතන ඉන්න පහේ ක්‍රමාරෝපිතේ නම වරහණ දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒක හයෙන් ඇඩි වුණා නම් අහන්නේ පහේ ක්‍රමාරෝපිතේ මට මතකයි 120. එතකොට 120 ව හයක් කියන්නේ 120යි අතන 600 720ක් කියනවා. අය ක්‍රමාරෝපිත කියන්නේ 720. එතකොට අක්ෂර ඔක්කොම භාවිතා කරොත් මෙන්න මෙච්චර වචන ප්‍රමාණයක් හදන්න පුළුවන්. මේ වචන වල කිසි තේරුමක් නැති වෙන්න පුළුවන් කොහොමද? එතකොට මේ වගේ වෙලාවට හිතන්න මොකරි පාස්වර්ඩ් එකක් කියලා ගන්න. එහෙම හද. ඊට පස්සේ කියනවා අක්ෂර තුනක් පමණක් භාවිතය. ඒ කියන්නේ හයක් තිබ්බට වැඩක් නැහැ. ඔයාට ওই වෙනස් වචන හදන්න පාවිච්චි කරන්න පුළුවන් මොනවා හෝ හරි තුනක් විතරයි. මොනවා හරි තුනක්. ඒ තුන හරියටම දන්නේ නැහැ. ඔය හයෙන් ඕනම තුනක් ගන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරන්න පුළුවන් තුන. කියන්නේ තුනේ වචනයක් හදන්න ඕන. හරි. මෙන්න මෙතනින් තමයි NPR එක යූස් වෙන්නේ. හැබැයි මම NPR එක භාවිත නොකර හදන විදිය කියන්නම්. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ විදිහට හදාගෙන යන්න. ඊට පස්සේ කිසියම්ම වෙලාවකදී ඕගොල්ලන්ට අවබෝධ වෙනවා ඇත්තටම මේ තියෙන්නේ NPR ම තමයි. ආයේ බොරුවට මෙහෙම මෙහෙම ගුණ කර කර ඉන්න ඕනේ නැහැ කියලා ඕගොල්ලොන්ට තේරෙනවා. එතකොට NPR කියන ওই සමීකරණය භාවිතා කරලා හදලා දාන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තේරෙනකම් මෙන්න මේ විදිහට කරමු. හරි. අකුරු 6ක් තියෙනවා. ඒ වුණාට අපිට එකපාරකට ගන්න පුළුවන් 3යි. ඒ කියන්නේ කොහොම කරත් අක්ෂර 3යි භාවිතා කරන්න පුළුවන්. එතකොට එක වචනයකට වාට අකුරු 3යි දෙන්නේ. හරි. එතකොට පළවෙනි එකට දාන්න පුළුවන් ආකාර කොච්චර තියෙනවද? පළවෙනි ස්තන ඔන්නම් වීඩියෝ එක ස්ටොප් කරලා ටිකක් හිතන් පළවෙනි ඉස්තැනට කොච්චර දාන්න පුළුවන්? 3යිද? කීයක් දාන්න පුළුවන්? නැත්නම් ඊට වඩා දාන්න පුළුවන්. එතන පළවෙනි ඉස්තැනට 6ක් දාන්න පුළුවන්. ඇයි? 6ම දෙනවා. 6ම දුන්නට අපි මේ 6ෙන් 3ක් සිලෙක්ට් කරගෙන ඒ 3න්නේ වදිනේ හදන්නේ. හැබැයි අපිට 6ම දීලා දිනවනේ. අපි මුදෙන සියලුම ආකාර ගන්න තමයි හැමතිස්සෙම හොයන්නේ. කොහොම විශේෂිත අවස්ථාවක් හොයනවා කියලා කියන්නේ ඔක්කොම ආකාර තමයි හොයන්නේ. ඉතින් මේ අකුරු තුනේ වචනෙට පළවෙනි අකුර සඳහා අපිට අකුරු 6ක් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි අකුරට දැන් මේ වෙද්දි මෙතනට එක අකුරක් දැම්මයි කියලා මොලේ වැඩ කරන්නත් ඕනේ. එතකොට දෙවෙනි අකුරට 5ක් දාන්න පුළුවන්. ඊළඟට 4ක් දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි උත්තරේ දෙන්නේ. 6වරක් 5 30යි 34 120යි කියලා එනවා. එතකොට භාවිතා කරන අකුරු ගාන අඩුවේදී සංකරණ ගාන අඩු වෙනවා කියලා පේනවනේ. 6න් භාවිතා කරොත් 720ක් එනවා. 3ක් භාවිතා කරොත් 120යි. එතකොට අපි බලමු දැන් දෙවෙනි එකේදී තමයි අපිට NPR එක ඕනුනේ. 6ක් තියෙනවා 6න් 3ක් අරගෙනනේ හදන්නේ. අන්න ඒ වලට තමයි මම කිව්වේ NPR දානවා කියලා. අපි NPR එකක් දාලා බලමු. හරියනවද කියලා. පළවෙනි කිරේ නම් NPR ඕනේ නැහැ. එන් ක්‍රමාරෝපිත ඔක්කොම භාවිතා කරද්දි එකිනෙකට වෙනස් අවයව එන් ගන්නත් තිබිලා ඒ ඔක්කොම භාවිතා කරද්දි අපිට ඕනේ සමීකරණය තමයි එන් වල ක්‍රමාරෝපිත. හැබැයි මම කිව්වා එහෙම සමීකරණ එකපාර භාවිතා කරන්න එපා මේ විදිහට දිගට හදන්න කියලා. හරි. බලමු NPR කියන එකෙන් එනවද කියන්නේ. එන් කියන්නේ මොකද්ද? ඔක්කොම අවයවනේ ඔක්කොම ඒවා මෙතන 6ක් තියෙනවා. ගන්න කීයක්ද? 3ක් ගන්න. තාල බලමු. ආයේ ක්‍රමාරෝපිත දෙදී උන අර මෙතන ඉන්නේ එන්රි නාර්නේ. ඒ කියන්නේ 6 ඍණ 3 ක්‍රමාරෝපිත. ආයේ ක්‍රමාරෝපිතේ බෙදීම 6 ඍණ 3 3යි. කොහොම වෙනවද? හරි දැන් මේක සුළු කරන්න ඕනේ. ඒ නිසා මම මෙහෙම ලියනවා. තුනේ ක්‍රමාරෝපිතේ 3 ක්‍රමාරෝපිත කැමුණා. අපිට ඒ උත්තරේම ආවනේ. මෙහෙම හදන්නත් පුළුවන්. ඇත්තටම NPR කියන්නේ අර මේකම තමයි අවසානේ. මේ උත්තරේම ආවයි කියලා
පේනවනේ ඔයගොල්ලෝ. එතකොට මොකද කරලා තියෙන්නේ? එන්ඩ්‍රිනාරයකින් බෙදන්නේ ඇයි? එන්ඩ්‍රිනාර ක්‍රමාරෝපිතයකින් බෙදන්නේ ඇයි? අර මෙන්න මේ කෑල්ල කපල දාන්න තමයි එකෙන් බෙදන්නේ. එතකොට අවසානයේ ඇත්තටම ඉතුරු වෙන්නේ මෙන්න මේකනේ. මේ තින් පේනවනේ. එතකොට මුලින්ම මම යෝජනා කරන්නේ මෙන්න මේ දිග ක්‍රමයට හදන්න. ටික දවසක් යද්දී ඔයගොල්ලන්ට තේරෙයි මේක අර NPR එකම තමයි. ආයි බොරුවට දිගට හදන්න ඕනේ නැහැ. එතකොට කෙලින්ම සූත්‍රය දාලා හදන්න. ඒ සූත්‍රය සැලකිත උපමානයක් අවබෝධ වෙනකන් ටිකක් අවබෝධ වෙනකන් මේ දිග ක්‍රමයට හදන්න. හරි. ඊට පස්සේ බලමු සමාන අවයව ඇති පද්ධතිවල සංකරණය. ඒ කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න. ඊට කලින් කියලා දීපු ඒවල ඔක්කොම තිබ්බේ අසමානය. පළවෙනි කියලා අර කෙමිස්ට්‍රි කියලා වචනයක් තිබ්බේ. ඊට පස්සේ 1 2 3 4 5 කියලා එකක් එන්නේ. ඒෙහිදී කරේ ඔක්කොම අවයව පාවිච්චි කරා. ඒ වගේම ඒවා එකිනෙකට වෙනස්. දෙවෙනි එකේ FATHER පාද කියලා එකක් තිබ්බේ. ඒකෙදි ඔක්කොම අවයව වෙනස්. ඒකෙදි මං ගණන් දෙකක් හැදුවා. පළවෙනි කොටසේ සියලු මේවා පාවිච්චි කරලා හැදුවා. ඒ කියන්නේ කැරක්ටර්ස් 6න් පාවිච්චි කරා. දෙවෙනි එකේදී 6න් 3ක් පාවිච්චි කරලා හැදුවා. අර NPR ඒක. මෙතනෙදි තියෙන්නේ එකිනෙකට වෙනස් කියලා නැහැ. මෙතන සමාන ඒවාත් තියෙන්න පුළුවන්. සමාන අවයව ඇති පද්ධතිවල සංකරණ. එතකොට සමාන සජාතීය අවයව ඇති. ඒ කියන්නේ අවයව තියෙනවා. හැබැයි සජාතීයව තියෙනවා. සජාතීය කියන්නේ එක වගේ. දැන් ඒ අකුරු තියෙනවා පහක් විතර. එතකොට සමාන සජාතීය නැයි වෙනස් තමයි. ඒ වුණාට දැන් ඒ අකුරු පහක් තියෙනවා. එතකොට ඒ අකුරු එකක් තියෙනවා කියලා අපි කියන්නේ. ඒ අකුරු පහක්. ඔව්. ඒතරකොත් ඒවා වෙනස්. එකිනෙකට වෙනස්. ඒක නෙවෙයි පහක් කියන්නේ. හැබැයි ඒවා සජාතිය. එකම එකනේ. ඒ අකුරු පහක් තියෙනවා. B අකුරු දෙකක් තියෙනවා. C තුනක් තියෙනවා. D අකුරු හතරක් තියෙනවා කියන ඒ වගේ පද්ධතියක් හිතනවා. එතකොට A අකුරු, B අකුරු, C අකුරු, D අකුරු එක වගේව තියෙනවා. අන්න ඒ වගේ පද්ධතියක් සැලකුවොත් එකේ තියෙන ඔක්කොම අවයව ගණන් එන්න. දැන් මේකේ මම කිව්ව උදාහරණේ A අකුරු 5යි, B අකුරු 2යි, C අකුරු 3යි, D අකුරු 4යි. එතකොට ඔක්කොම එනවා 8යි 14ක් එනවා. එතකොට ඒක තමයි N කියලා දීලා තියෙන්නේ. මුලියෝ අවයව ගණන Nද කියලා දීලා තින්නේ ඒක. ඊට පස්සේ පල්ලෙහාම කියන x වර්ගයක සමාන අවයව ගණන R1ද. ඒ කියන්නේ A අකුරු 5ක් තියෙනවනේ. අන්නේ A අකුරු කොච්චර තියෙනවද කියලා බලන්න. එතකොට 5යි. එතකොට ඔය R1 කියන්නේ 5 කියන එක. තවත් වර්ගයක සමාන අවයව ගණන. ඒ කියන්නේ B අකුරු දෙකක් තිබ්බනේ. එහෙනම් මෙතන R2 කියන්නේ 2යි. කියන්නේ සමානයේ වලින් කොච්චරක් තියෙනවද බලන්න. C අකුරු 3ක් තිබ්බනේ. එහෙනම් R3 කියන්නේ C. D අකුරු 4ක් තිබ්බයි කියලා කිව්වා. දැන් හැබැයි මම ඒක හදලා තින්නේ සමාන අවයව 3ක් තියෙන එකට. මේක 3කට විතරක් නෙමෙයි. අර කලින් කිව්වා වගේම 10කට වුණනම් දාන්න පුළුවන්. නමුත් මේක දැන් ලියන්න මෙතනදී තේරෙන විදිහට ලියන්න බෑ. ඒ නිසා මම පාවිච්චි කරේ එකිනෙකට සමාන ඒවා තුනක් තියෙන එකකට තමයි මම මේක පාවිච්චි කරලා මේ සූත්‍රය ලියුවේ. හරි උදාහරණයක් බලමු. මම අර කිව් එකම බලමු. ඒ අකුරු පහක් තියෙනවා. උනාට මෙහෙම එකක් දුන්නා. ඊට පස්සේ B අකුරු දෙකක් දෙනවා. ඊට පස්සේ C අකුරු 3ක් දෙනවා. D අකුරු 4ක් දෙනවා. දැන් මේක එකිනෙකට වෙනස් නැහැ. එකිනෙකට වෙනස් නැහැ. මම ඒකයි කලින් කිව්වේ එකිනෙකට වෙනස් කියන. ඒ වචනේ ගොඩක් වැදගත් කියලා. මොකද එකිනෙකට වෙනස් නැති එකක් දුන්නොත් හදන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. එතකොට මේකේ සමීකරණය මොකද්ද? N ක්‍රමාරෝපිත නෙමෙයි. N ක්‍රමාරෝපිත බෙදන්න ඕනේ එකිනෙකට වෙනස් අවයව තියෙන කොච්චර තියනද බලලා අන්නේ තියන ගාණේ ක්‍රමාරූපිත වලින් බෙදාගෙන බෙදාගෙන යනවා. R1 වල ක්‍රමාරූපිතය, R2 වල ක්‍රමාරූපිතය, R3 වල ක්‍රමාරූපිතය. දැන් මෙතන හැටියට හතරක් තියෙනවනේ ABCD කින්. R4 වල ක්‍රමාරූපිතය ලියන්න වෙනවා. N කියන්නේ තියන ඔක්කොම ගාන. මෙතන ඒව 1 2 3 4 5 මෙතන 2යි 7යි මෙතන 3ක් වෙනවා 10යි 14ක් වෙනවා. 14 ක්‍රමාරූපිතය. එදීම R1 කැමති එකක් ගන්න. R1 කියන්නේ මං ඒ වල තියනවා පහක්. මේ පහ ගන්න. ඊවල දෙකක් තියෙනවා. ඒ දෙක ගන්න.
සීවල තුනක් තියෙනවා. සීවල හතරක් තියෙනවා. දැන් මේක සුළු කරාම ඕලොන්ට උත්තරේ එනවා. මේක සුළු කරන්න හරි කරමු. දැනුමටත් එක 14 13 12 11 10 9 8 7 6 5 4 දිගින් දැනි මම නවත්තනවා. නෑ අපිට ඊට කලින් නවත්තන්න පුළුවන්. පහේ ක්‍රමාරූපිතයක් තියෙනවා. එන්න මෙතනින් නවත්තන්න. පස්සේ අර ටික ලියනවා. පහේ ක්‍රමාරූපිතය, දෙකේ ක්‍රමාරූපිතය, තුනේ ක්‍රමාරූපිතය, හතරේ ක්‍රමාරූපිතය. මේ පහේ ක්‍රමාරූපිතයට මේක කෙලින්ම කැපිලා යනවා. තව කපන්න පුළුවන් ක්‍රමාරූපිත තුන කියන්නේ 6. ඒ ක්‍රමාරූපිත තුන හිතෙන් හිතන් තුන වැඩි කිරීම, දෙක වැඩි කිරීම ඒක. එහෙනම් ඒක 6. ඒකට මෙයාව කපන්න පුළුවන්. හතරේ ක්‍රමාරූපිතය කියන්නේ 4 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම 1. 4වත් 3 12, 12වත් 2 24. 24 කියලා මොකක් හරි ගත්තේ නේද නැහැ. මෙතන දෙකේ ක්‍රමාරූපිතය 2යි. 24 කොහමද කපන්න? දැන් දෙකේ ක්‍රමාරූපිතයට අපි දෙකයිනේ. එතන මෙතන දෙකයි. මෙතනට 4යි කියලා දාන්න. 14 13 12 11 10 9 එතන 4 එතන 7. ඊට පස්සේ මේ 4 ක්‍රමාරූපිතේ නේද? මම ඒකට 24 කියලා දාගන්නම්. 12 1යි, මෙතනට 2යි, 2ට 1යි, මෙතනට ආයි 2යි. 14 13 12 අයින් වුණා. 11 10 9 2 7. ඒක ඔය ලැක්කන් ටික වැඩි කරා නම් මේකෙන් හදන්න පුළුවන් සමස්ත වෙනස් අකුරු ගන්න. සෝරි අකුරු නෙමෙයි වෙනස් වචන. එහෙම නැත්නම් පාස්වර්ඩ් එක. එකිනෙකට වෙනස් සංකරණ සංකරණ සෙට් එක හොයා ගන්න පුළුවන්. මෙන්න මේ ටික ගුණ කරා නම් හරියි. මම මේ ගුණ කරන්න නම් යන්නේ නැහැ. බලන්න. හරි. ওই ටික තමයි සංකරණ ගැන කියන්න තියෙන්නේ. ඒකෝර මේ දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගානක් ඉස්සරහට හදාගෙන යන්න. හරි. ඊට පස්සේ සංයෝජන බලමු. අනුපිළිවෙල වැදගත් නොවන තේරීම් සංයෝජන වේ. ඊට පස්සේ පල්ලෙහෙන් දිනවා එකිනෙකට වෙනස් අවයව n ගණන. එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. එකිනෙකට වෙනස් අවයව n ගණනක් ඇති පද්ධතියකින් වරකට අවයව r බැගින් ගෙන සෑදිය හැකි සංයෝජන ගණන NCR වේ. NCR කියන්නේ මොකද්ද? මම කලින් කියලා දුන්නා. n වල ක්‍රමාරූපිතය බෙදීම r වල ක්‍රමාරූපිතය වාරයක් n ඍණ r වල ක්‍රමාරූපිතය. ඕගොල්ලන්ට මෙතන පේනවා NPR වගේමයි NCR එකත් පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේක. ඇයි මේ R වල ක්‍රමාරූපිතයෙන් බෙදන්නේ? උදාර කල්පනා කරලා. ඇයි R වල ක්‍රමාරූපිතයෙන් බෙදන්නේ? ඕනනම් වීඩියෝ ස්ටොප් කරලා ටිකක් හිතන්න. ඔයගොල්ලන්ට මතකද සංකරණ එකිනෙකට වෙනස් අවයව අරගෙන සංකරණ ගැද්දි මම N වල ක්‍රමාරූපිතය කියලා කිව්වා. එකිනෙකට වෙනස් අවයව පහක් දීලා එකෙන් හදන්න පුළුවන් සංකරණ සෙට් එක. ඊවත් N වල ක්‍රමාරූපිතය. ඒ කියන්නේ මේ ටික හෙට මෙහෙට මාරු කර කර අය හර මම අර 6 5 4 3 2 1 ඔහොම තුල ගත්තේ. අන්න එහෙම එකිනෙකට මාරු කර කර තමයි ඕව ගන්නෙ. ඒ කියන්නේ තීන තැනවත් එකිනෙක මාරු කරනවා. එතකොට තමයි දැන් අපි හිතමු 3ක් කියලා. 3 2 1. එතකොට ඔගේ ප්‍රමාරෝපිතය ඇවිල්ලා ප්‍රම 6යි කියලා එන්නේ ඒක. ඒ කියන්නේ මොකක් හරි කැරක්ටර්ස් 3ක් දුන්නොත් ඒ ටිකෙන් හදන්න පුළුවන් විදි ටික නේ අහන්නේ. මේ ඉස්සරහට ත්‍රිකෝණේ දාන්න පුළුවන්, මෙතනට බෝඩේ දාන්න පුළුවන්, මෙතනට කොටුව දාන්න පුළුවන්. ඉගෙන ඔය තීනේව හැම හැම මාරු කරට කර කර හදන්න පුළුවන් ක්‍රම ටික හැදුවට පස්සේ එන ටික තමයි මේක නම් 3යි නේද? එතකොට 3යි නම් 3 කර වාරිත 6. ඒ කියන්නේ එකිනෙකට ඒවා ඔබම ඔබ මාරු කරනවා. හරි. එතකොට මේ සංයෝජන වලදී මේ R වල ක්‍රමාරූපිතයෙන් බෙදලා කරන්නේ මොකද්ද? මේ R ને සිලෙක්ට් කරන්නේ වරකට අවයව R ගණනක් ගන්න. එතකොට ඔය R වලින් බෙදලා කරන්නේ තරම වුණ මේ මාරු කරන එක නවත්තන එක. එතකොට එකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? එතකොට ඒ ටික නැති වෙනවනේ. හොඳට තේරුම් ගන්න. මේක NPR ම තමයි මේ NCR කියන්නේ. NPR නොවුනට මෙන්න මෙන්න මේ කෑල්ලම තියෙනවනේ. ඊපස්සේ ආයි වැඩිපුර
RL ක්‍රමාරෝපී දෙකෙන් බෙදලා. ඒ කියන්නේ මේ මෙතන මෙතන තියෙන NPR එකනේ. ටිකක් හිතලා බලන්න. මේ තියෙන NPR. එතකොට මේ සංකරණ. මේන සංකරණ ගාන ආයි RL ක්‍රමාරෝපී දෙකෙන් බෙදලා. මොකද මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ ඔපම ඔප මාරු කරන එක. මේ එකිනෙකට මාරු කරන එක නවත්තලා තියෙන්නේ. ඇයි ඒ? මොකද මේගොල්ලන්ට මේ සංයෝජන වලදී සංකරණ ගාන අර ආර් ක්‍රමාරූපී දෙකෙන් බෙදුවම ඒ කියන්නේ අර සිලෙක්ට් කරන ප්‍රමාණය එන් වලින් ආර් ප්‍රමාණය අරගන්න ඕනේ. අන්න ඒකෙන් බෙදුවට ඒක ක්‍රමාරූපී දෙකෙන් බෙදුවට පස්සේ මේ එකිනෙකට මාරු කරන එක නැවතෙනවා. හරි තේරුම් ගන්න. එකිනෙකට මාරු කරන එක නැවතෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ එකිනෙකට මාරු කරන්නේ නැහැ සංකරණ වලදී. ඒ කියන්නේ සිලෙක්ට් කරන එක විතරයි මේකෙන් හම්බ වෙන්නේ. ඒ කියන්නේ 10න් 5ක් තෝරගත්තොත් මේ NCR එකෙන් හම්බෙන්නේ ඒ 10න් 5 තෝරගන්න පුළුවන් ආකාර ගණන පමණක් මිසක ඒ තෝරගත්ත පහ එකිනෙකට මාරු කරන්නේ නැත කිසි විටකවත්. ඇයි ඒක නවත්තලා දීන්නේ? මෙන්න මේකෙන් බෙදලා. හරි. එතකොට 10කින් 5ක් තෝරගන්නවා කිව්වොත් 10යි C 5 10 ක්‍රමාරෝපිතයේ බෙදීම මෙන්න මෙතනින් තමයි වැඩේ නවත්තන්නේ. මෙතන 5 ක්‍රමාරෝපිතකින් බෙදෙනවා. අයි 10 රින 5 ක්‍රමාරෝපිත මෙන්න මෙතනින් ඒගොල්ලෝ ඒකිනේකට මාරු කරන අවස්ථාව නැති කියලා දින්නේ. එතකොට මේකෙන් එන්නේ අර සිලෙක්ට් කරපු කෑල්ල විතරයි. හරි. එතකොට ඒක හොඳට ඔලේ තියාගන්න. ඒක නැතත් හදන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නිකන් NCR දාපු ගමන් ඕක එනවා. 10න් 6ක් තෝරගන්න පුළුවන් ආකාර ගන්න. 10 දිනක් ඉන්නවා. 6 දිනකින් යුත් කණ්ඩායමක් හදන්න කියනවා. 10 දෙනා කතික කණ්ඩායමක් හදන්න කියනවා. 6 දිනකින් දීනවා. 10 දිනක්ද දෙනවා. තොරව අපි මොකද කරන්නේ? 10යි 6ක් තෝරගන්නේ. එතකොට මේ වගේ තෝරගන්න පුළුවන් ආකාර ගණන ලැබුවොත් මොකද කරන්නේ? 10යි 6ක්. 10යි 6යි 6 කියලා ගන්නවා. හරි. දොළොස් දෙනෙක්ගෙන් කණ්ඩායමකින් 7 දෙනෙක්ගෙන් යුත් නියෝජන නියෝජිත කමිටුව තෝරා ගන්න පුළුවන් ආකාර ගණන ලැබුවොත් මම මෙතන සම්පූර්ණ ගණන් ලියලා නැහැ. ඔක්කොම 12 දෙනෙක් දෙනවා. අපිට 7 දිනක් තෝරගන්න වෙනවා. එතකොට ඒ තෝරා ගන්න පුළුවන් ආකාර ගන්න. එතකොට මේ සංයෝජන කොච්චරක් තියෙනවද කියලා බලමු. 12යි C 7. එතකොට තෝරා ගැනීමක් පමණයි වෙන්නේ. ඒ තෝරගත්ත 7 දෙනා එකිනෙකට මාරු කරන සිද්ධියක් මෙතනදී වෙන්නේ නැහැ. මොකරි ටීම් එකක් හදනවා. 7 දෙනෙක්ගෙන් යුත් පල්ලියක් හදනවා. ඒ 7 දිනාව එහෙම එහෙම මාරු කර කර මුකුත් පේලියට දීලා මොකක්වත් කරන්නේ නැහැ. ඇයි? ඒ 7 දෙනෙක්ගේ ටීම් එකක් ඉදින් මාරු ඒ තමන් ඉන්න ස්ථාන මාරු කරයි කියලා ඉදින් මොනවද කරන්නේ? නේ? වැඩක් වෙන්නේ නැහැ. මොකරි අකුරු ටිකක් දීලා ඒකට මෙහෙම මාරු කරන්න කිව්වොත් පාස්වර්ඩ් එකක් එහෙම. ඒතොර ඒක වැදගත් නේ. අකුරු 7ක් දෙනවා. ඒ අකුරු 7 මාරු කර කර එක එකව හදන්න කියන. මොනවා හරි පාස්වර්ඩ්. එතකොට ඒක මාරු කිරීමට අවශ්‍යයි. හරි මොකරි ටීම් එක 7 දෙනෙක් ඉන්නවා කියලා 7 දෙනාව පොලිමර හිටවලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි ඒ මාරු කරයි කියලා උසේ පිළිවෙලට හැදුවා කියලා. ඉතින් උසේ පිළිවෙලට හැදුවොත් පිළිවෙල වල එකේදී ඕමම කොට වෙන්න හදනවා. ඔච්චරයි. ලොකු වැඩක් කමන්නේ. 7 දෙනා 7 දෙනාව තමයි. කොහේ ගියා? එතකොට ඒ වගේ තැනකදී සංයෝජන තමයි භාවිතා කරන්නේ. නිකම්ම 7ක් තෝරන. අකුරු තෝරලා මොකක් හරි දෙයක් පාස්වර්ඩ් එකක් හදන්න වචන හදන්න කිව්වොත් නැත්නම් අර ටිකට් ගහන්න පුළුවන් ටිකට් ගන්න මං කිව්වේ. මේ තමුකෝ මේ ඉංග්‍රීසි අක්ෂර නෙමෙයි අංක. මොකද මං හිතන්නේ 5ක් හරි 6ක් හරි දිනනවා ටිකට් එකේ. ඇයි ඊට පස්සේ මෙතන තව ඉංග්‍රීසි අක්ෂරයක් තියෙනවා. කොහොම තියෙන විදියට අපි ටිකට් එකක් හැදුවොත් ඒකේ නම්බර් සෙට් එක කොච්චරක් හදන්න පුළුවන්? මෙතන ඉලක්ක මම හිතන්නේ බිංදුවක් දාන්න පුළුවන්. එතකොට 10යි 10යි 10යි. මෙතනට 10ක් දාන්න පුළුවන්. 10ක් දාන්න පුළුවන් 10යි. මෙතනට 26යි. ඉංග්‍රීසි ඔඩියන්ස් එක ඔක්කොම සෑහෙන ප්‍රමාණයක් හදන්න පුළුවන්. එතකොට එතනදී තියෙන විදිය වැදගත්. එතකොට ඕනේ සංකරණ. දැන් මෙතනදී නිගාම ටීම් එකක් හොයන්න. එතකොට මේක දාන්න. හතේ ක්‍රමාරෝපිතය 12 රින 7 ක්‍රමාරෝපිතය. ඇයි මේ හතෙන් බෙදන්නේ? මේ හතෙන් බෙදන්නේ නැතුව තිබ්බොත් NPR එකක් තමයි ඔය එන්නේ. ඒ මොනොත් එන්නේ ඔය සංකරණ. එතනේ හතෙන් බෙදෙන හේතුව මම දැන් ඊට කලින් කිව්වේ ඒක තමයි. 12න් 7ක් ගියාම 5යි. සුළු කරමු. 12 11 10 9 8 එතන 7 ක්‍රමාරෝපිතය දාන්න.
මේ මෙතන 10යි sorry මෙතන 12යි මෙතන 10 වන් වැඩි කරලා 120යි කියලා ලියා ගන්න. ඊපස්සේ නේ 11 තියෙනවා 9 තියෙනවා 8 තියෙනවා. මෙතන 5 ක්‍රමාරෝ පුතේ. එයි මං අරම ලියාගත්තේ 5 ක්‍රමාරෝ පුතේ 120යි. අහමෙන්. එතකොට 11 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 කියන එක තමයි. උත්තරේ දෙන්නේ මෙතන 99 වැඩි කිරීම 8 කියලා එනවා. I am going to go to the city. පස්සේ මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා සංකරණ ගණන එනවලු සංයෝජන ගණන භාරයක් ම සංයෝජනවල සංකරණවල එකින් සංයෝජන ගණන වන්නේ කොහොමද කියන්නේ ගොඩවල්ලට වෙන් කරනවානේ මේකෙන් කරන්නේ මොකද්ද අය හතෙන් පස් දෙනෙක් තොර ගන්න 12 දිනාගෙන් හත් දෙනෙක් තොර ගන්න ඒ කියන්නේ මොකක් හරි ගොඩක් හදනවා ඒ කියන්නේ ඒවා එකින් එක මාරු කරන්නේ නැහැ ගොඩවල් වලට ගොඩවල් වලට වෙන් කිරීම තමයි මුදෙනින් යන්නේ ඊට පස්සේ වෙන් කරලා ගත්ත ටික තියෙනවනේ අපි හිතමු අකුරු තියෙනවා 10ක් ඒ 10ෙන් 5ක් වෙන් කරලා ගන්නවා ඊට පස්සේ ඒ තියෙන්නේ මොකද්ද ඒ තියෙන්නේ සංයෝජන ක්‍රියාව ඊට පස්සේ ගත්ත අකුරු පහ එකිනෙකට මාරු කර පහේ ක්‍රමාරෝපිතේ නේද අන්න ඒක තමයි මේ කියන්නේ කියන්නේ ඒ ගත්ත සංයෝජන වල සංකරණ ගණන ගන්න කියන්නේ සංයෝජන වල සංකරණ කිවි පහක් සිලෙක්ට් කරා නම් අන්නේ පහ එකිනෙකට මාරු කරලා ගන්න පුළුවන් සියලු සංකරණ ගාන තමයි මෙතන එම සංයෝජන වල සංකරණ කියලා කියන්නේ. ඒ කියන්නේ තෝරාගත්ත ගොඩ එකිනෙකට මාරු කරනවා මෙතනදි වෙන්නේ තෝරාගත් ගොඩ එකිනෙකට මාරු කිරීම තෝර පහක් එකිනෙකට වෙනස් පහක් නම් තෝරගත්තේ මොකද්ද වෙන්නේ? පහේ ක්‍රමාරෝ විදිය තමයි උතන එන්නේ. හරි. ඒක ඇයි දෙගන්න. එකිනෙකට වෙනස් ඒවා නෙමෙයි නะ. අපි හිතමු උදේ ආපු ටිකේ ආව එකිනෙකට වෙනස් පහක් ආවත් තුනක් එක වගේ තව දෙක එක වගේ. එහෙනම් මොකද්ද කරන්නේ? අර මං කිව්වේ එන්වල් ක්‍රමාරෝ විදිය බෙරීම R1 ක්‍රමාරෝ විදිය R2 ක්‍රමාරෝ විදිය R3 ක්‍රමාරෝ විදිය අන්න ඒකත් පාවිච්චි කරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඒතර මේක ගණිතමය වශයෙන් පැහැදිලි කිරීමක් කරොත් මෙතන තියෙන්නේ සංකරණ ගණන. ඒ කියන්නේ මොකක් හරි n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් තෝරගත්තොත් මෙතනදී මම ලියන්නේ n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් තෝරගත් අවස්ථාව තමයි ලියන්නේ. එතකොට මේක මොකද්ද? සංකරණ. npr මම ඒ කියලා දුන්නේ. අය කියලා එනවලු සංයෝජන ගාන වැඩි කිරීම ඊට පස්සේ තෝරගත්ත සංයෝජන වලින් තෝරගත්ත ප්‍රමාණය කීයද මේ r? මෙලින් r නේ තෝරගන්නේ. අන්නේ r වල මොකද්ද සංකරණ ගාණෙන් එන R වල සංකරණ ගාණ මොකද්ද R ක්‍රමාරෝපිතින් මේක එකිනෙකට වෙනස් වෙන්න ඕන නැත්නම් මේ ගාණ හදන්න බැහැ කියන්නේ එනි කියන ඒවා අනිවාර්යයෙන් එකිනෙකට වෙනස් වෙන්න ඕන උදාහරණ මං කලින් කිව්ව අර නල ක්‍රමාරෝපිතය R1 R2 ක්‍රමාරෝපිතය R3 ක්‍රමාරෝපිතය මෙතන දාන කතාවක් දැන් තප්පර කීපයකට කලින් පොඩ්ඩ ඒක මෙතන දාන්න වෙන්නේ නැහැ හොඳ ඒක මට පොඩ්ඩක් වැරදුනා තොර මෙතන එන මොකද NCR එන්නේ ප්‍රමාරෝ විදිය R වල ප්‍රමාරෝ විදිය එන්නේ R වල ප්‍රමාරෝ විදිය මෙතන R වල ප්‍රමාරෝ විදිය එනවා මේ දෙක කැපිලා ගියාම මේ එන්නේ මොකද්ද වැඩේ හරි නේද ගාන්ට NPR කියන්නේ මේක කියලා දැන් මේක හරි නේද එතකොට මම මේ සිංහලෙන් ලිව්ව කතාව හරි නේද එතකොට ඔයගොල්ලන්ට ගණිතමය වශයෙන් මේ පල්නේ මේ හදපු ගානේ පැහැදිලි වෙනවා NPR කියන්නේ NCR වාරය ඊට පස්සේ අර සංයෝජන වලින් එන සංකරණ ගාන කියලා මොලේට එනවා. එතකොට මේ අවුරුද්දේ ගාන හදන්න මෙන්න මේක භාවිතා කරන්න වෙනවා. මුලින්ම සංයෝජන ටික හොයාගන්න ඕනේ. කියන්නේ වෙන් කරලා ගන්න ටික වෙන් කරලා ගන්න පුළුවන් ආකාර ටික හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒ ප්‍රමාණය තෝරගත්තට පස්සේ හදන්න පුළුවන් සංකරණ ගාන හොයන්න R වල කමාරෝපිතේ
වැඩි කරන්න ඕනේ. කියන්නේ අපි හිතමු ඉලක්කම් වලින් මොනවා හරි අකුරු වලින් හයක් තෝරගන්නවා. ඊට පස්සේ මේ හයෙන් එකිනෙකට ඒවා මාරු කරගෙන හදන්න පුළුවන් සංකරණ ගානාව යන්න ආරවල ක්‍රමාරෝපිතේ ගුණ කරන්න තියෙනවා. හරි. එතකොට මේ ටික තමයි ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන ගාලා හදන්න කලින් කියලා දෙන්න තිබ්බේ. මේවා පාවිච්චි කරලා මොනම ගානක් හදන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ මේවා අවබෝධ කරගන්න. පොඩි තැනින් ඉඳන් හදන්න. ගෙදරදී ටික තනියෙන් ඔය ගණන් එහෙම අරගෙන කරන්න. ටියුට් එක තියෙන ගණන් හරි නැත්නම් තමන් හිතලා හරි ගණන් හදලා කරන්න. කෙලින්ම සූත්‍ර ආදේශ කරන්න කලින් මම අර කිව්වා වගේ ගණන් කිරීමේ මූලධර්ම වලින් හදන්න පුළුවන්. අන්න ඒ වගේ හිස්තම් පුරවන විදියට මේවා හදන්න පටන් ගන්න ටික ටික. එතකොට එන්න වල ක්‍රමාරූපිතේ මොකද්ද? NPR කියන්නේ මොකද්ද? NCR කියන්නේ මොකද්ද කියලා වැටහෙන යම් කාලයක් යනවා. ඒකට එහෙම ගියාට පස්සේ එතන ඉඳන් ඔයගොල්ලන්ට අප්ලයි කරන්න පුළුවන් කෙලින්ම සමීකරණේ මේ කියන්නේ NPR NCR එන ක්‍රමාරූපිතේ කෙලින්ම ගන්න පුළුවන් ලෙවල් එකකට එනවා. හරි. ඊට පස්සේ අපි ගාන බලමු. තියෙනවා P1 හා P2 යනු පිළිවෙලින් කුලක දෙකක් දීලා තියෙනවා A B C D E. ඊට පස්සේ එක දෙක තුන හතර කියලා කුලකයක් දීලා තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා F G H I J 5 6 7 8 කියලා එකක් තියෙනවා. අන්න ඒ දෙක තමයි P1 P2 කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා P1 මේලේ P2. ඒ කියන්නේ ওই දෙකේ තියෙන අවයව ඔක්කොම සැලකුව විට හම් වෙනවනේ කුලකයක්. අන්න ඒක තමයි P1 මේලේ P2 කියලා කියන්නේ. අන්න එයාගේ වෙනස් අකුරු තුනකින් හා වෙනස් සංඛ්‍යාංක තුනකින්. ඒ කියන්නේ ඔය ඉංග්‍රීසි අකුරු තුනක් තෝරගන්නවා P1 මේලේ P2 කියන විදිහේ ඉංග්‍රීසි අකුරු තුනකුයි සංඛ්‍යාංක තුනකුයි තෝරගෙන අවයව 6කින් සමන්විත මුරපදයක් සෑදීමට අවශ්‍ය වෙත. ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් හදනවා. ඒකේ ඔක්කොම මේවා කැරක්ටර්ස් 6ක් තියෙනවා. තුනක් ඔය ඉංග්‍රීසි අක්ෂර, අනිත් ඒවා නම්බර්ස්. එතකොට P1 P2 කියන සමස්තයෙන්ම තමයි මේ කැරක්ටර්ස් 6 වෙන් කරගන්න. ඊට පස්සේ කියනවා පහත එක් එක් අවස්ථාවේදී සෑදී හැකි එවැනි වෙනස් මුරපද ගණන සොයන්න. ගානේ කොටස් දෙකකට අහලා තිනවා. පළවෙනි කොටස කියනවා අවයව 6ම P1 වලින් පමණක් තෝරාගනු ලැබේ. ඒ කියන්නේ P1 කියලා කුලකයක් දීලා තියෙනවා. ඒකෙන් විතරයි අවයව 6ම ගන්න. එකෙන්ම ගන්නෙ නෑ. ඊට පස්සේ කියනවා අවයව 3ක් P1 වලින්ද ඊට පස්සේ P2 වලින් ඉතුරු අවයව 3 තෝරාගනු ලැබේ. ඒකෝර අවයව 3ක් P1 වලින් අනිත් අවයව 3 P2 වලින් කිව්වම අපි දන්නේ නෑ P1 වලින් ගන්න 3 ඉංග්‍රීසි අක්ෂරමද නම්බර්ස්මද කියලා. සමහර කෙනෙකුට 3ම ඉංග්‍රීසි අක්ෂර වෙන්න පුළුවන්. කොහොම හරි ගන්න පුළුවන් 3යි P1 වලින්. P2 වලින් උත් ගන්න පුළුවන් 3යි. ඒකෝර P1 වලින් ඉංග්‍රීසි අක්ෂර 3ක් ගත්තොත් තව මොකුත් ගන්න බෑ. ඉතින් නම්බර්ස් ටික ගන්න වෙන්නේ P2 වලින්. එතකොට P1 වලින් ඉංග්‍රීසි ඒවා 2යි එක නම්බරයකින් ගන්න පුළුවන්. එතකොට ගන්න වෙන්නේ P2 වලින් ඉංග්‍රීසි ඒවා තව එකක් ගන්න පුළුවන්. තුන් නම්බර්ස් දෙකම ගන්නවා. එතකොට වෙන්න පුළුවන් අවස්ථා ඔක්කොම සලකන්න වෙනවා දෙවෙනි අවස්ථාවේදී. පළවෙනි එකේදී නම් P1 වලින් විතරයි characters 6ම select කරා. හරි. මුලින්ම අපි පළවෙනි කොටස බලලා ඉමු. ඊට පස්සේ දෙවෙනි එක බලමු. හරි. දැන් මෙතනදී පළවෙනි කොටසේදී P1 කියන කුලකේ ගන්නවා. A B C D එහෙම තියෙනවා. අස්වරු. මෙතන E කියලා එකක් තියෙනවා. ඒකේ ලක්ෂණයකුත් තියෙනවා. හරි. ඒකෙන් 6ම ගන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 3ක් මේ P1 ගෙන් ගන්න ඕනේ. ඒ වගේම නම්බර්ස් 3ක් මේ P1 ගෙන්ම ගන්න ඕනේ. එතකොට මෙතනදී භාවිතා කරන්න වෙන්නේ සංයෝජන. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 3ක් තෝරගන්න ඕනේ. අක්ෂර කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ මේ ගොල්ලගේ අතේ. මෙතන ඔක්කොම ඒවා ඉංග්‍රීසි ඒවා 5ක් තියෙනවා. ඔර 5න් 3ක් තමයි තෝරගන්නේ. මෙතන නම්බර්ස් සංඛ්‍යාංක තියෙනවා මෙතන ඔක්කොම 4ක්. එතකොට 4න් 3ක් තමයි තෝරගන්න ඕනේ. එතකොට මුලින්ම මම තෝරනවා අකුරු ගාන. ඉංග්‍රීසි අකුරු ගාන. අකුරු ගාන තේරිය හැකි විදි කොච්චර තියෙනවද? 5 C 3. ඊට පස්සේ සංඛ්‍යා තන් ඉලක්ක ඉලක්කම් තෝරාගත හැකි විදි දිනවා. මෙතන 4යි
C3. එතකොට අකුරු තෝරගන්න පුළුවන් ක්‍රම මෙච්චරක් තියෙනවා. ඉලක්කම් තෝරගන්න පුළුවන් ක්‍රම මෙච්චරක් තියෙනවා. එතකොට සමස්ත ක්‍රම ගණන කොච්චරක් තියෙනවද? මෙන්න මේ ආකාර දෙක වැඩි කරාම සමස්ත ආකාර ගණන එනවා. ඒ කියන්නේ අර මං කියුවේ ගණනය කිරීමේ මූල ධර්මයකට පළවෙනි එක කරන්න පුළුවන් ප්‍රමාණය දන්නවා, දෙවෙනි එකත් කරන්න පුළුවන් ප්‍රමාණය දන්නවා. ඒ ආකාර දෙක වැඩි කරාම සමස්ත ආකාර ගණන එනවා. එහෙනම් මේක තෝරාගත හැකි සමස්ත ආකාර ගණන කියන්නේ 5C3 වැඩි කිරීම 4C3. මුළු ආකාර ගණන තෝරාගත හැකි මුළු ආකාර ගණන විතරයි දැන් හොයන්නේ. 5C3 වැඩි කිරීම 4C3. ඔය තියෙන්නේ තෝරා ගන්න පුළුවන් විදි ටික තමයි ඔය තියෙන්නේ. එතකොට දැන් මේක පාස්වර්ඩ් එක ගන්න. පාස්වර්ඩ් එකත් හදන්න පුළුවන් සියලුම ආකාර ආන්නේ. දැන්ට තෝරා ගත්තා පමණයි. ඊට පස්සේ මෙතන කොච්චර ප්‍රමාණයද දැන් තෝරගෙන තියෙන්නේ? මෙතන ඉංග්‍රීසියව 3ක් ගත්තා. මෙතන ඉලක්කම් 3ක් ගත්තා. ඒ කියන්නේ ඔක්කොම 6ක් තියෙනවා. එතකොට ඒ 6 මේ තුමු මොකක් හරි මෙන්න මේ විස්තර 6ක් දාගමු. එතකොට ඔය 6 එකිනෙකට මාරු කර කර මේක තැන් වලට දාලා හොමම මාරු කර කර ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? ක්‍රමාරෝපිත 6 කියන එක තමයි ගන්න පුළුවන් ආකාර ගන්න. එකිනෙකට වෙනස් වේවා. එතකොට එකිනෙකට වෙනස් අවයව n ගණනකින් සෑදී හැකි සියලුම සංකරණ ගණන n ක්‍රමාරෝපිත කියලා කියවනේ. එතකොට මෙතනින් එන මෙන්න මේ අවයව 6ක් එනවනේ මෙතන. මෙතනින් 3යි මෙතනින් 3යි එනවනේ. එතකොට ඒ 6 එහාට මෙහාට කර කර හදන්න පුළුවන් ගාන ක්‍රමාරෝපිත 6යි. අන්න යාගෙනුත් වැඩි කරන්න ඕනේ. අන්න එතකොට තමයි පාස්වර්ඩ් එක හදන්න පුළුවන් සමස්ත ආකාර ගණන එන්නේ. ඊට පස්සේ සෑදී හැකි සියලුම මුරපද සංඛ්‍යාව හොයද්දී අර ලබාගත් සංයෝජන තියෙන්නේ. මෙන්න මේක 5C3 වැඩි කිරීම 4C3 කියන එක 6 ක්‍රමාරෝපිතයෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි හදන්න පුළුවන් සියලුම ගාන එන්නේ. මොකද මේක සුළු කරන්න ඕනේ. 5 ක්‍රමාරෝපිතේ උනේ ක්‍රමාරෝපිතේ පහරින දෙකේ ක්‍රමාරෝපිතේ කියන්නේ sorry පහරින තුනේ ක්‍රමාරෝපිතේ කියන්නේ දෙකේ ක්‍රමාරෝපිතේ. මෙතන 6 ක්‍රමාරෝපිතේ තුනේ ක්‍රමාරෝපිතේ ඊට පස්සේ 4 තුනේ ක්‍රමාරෝපිතේ කියන්නේ එකේ ක්‍රමාරෝපිතේ. ආයි මෙතන 6 ක්‍රමාරෝපිතේ කියනවලදී තියෙනවා. එතකොට මේක සුළු කරාම දැන් අපිට 10 මේක අතින් එක ක්‍රමයට සුළු කරලා බලන්න. මම කලින් කියලා දුන්නා අන්න ඒ විදිහට සුළු කරලා බලන්න. එතකොට පළවෙනි කොටස මෙතන ඉවරයි. හරි දෙවෙනි ගාන බලමු. ඒකේ තියෙන්නේ අවයව 3 P1 වලින්ද ඉතිරි අවයව 3 P2 වලින්ද. එන්න එහෙමයි කියන්නේ. ඒ කියන්නේ P1 වලින් මොනවා හරි 3ක් සිලෙක්ට් කරගත්තොත් ආයෙ ඒකෙන් සිලෙක්ට් කරගන්න බෑ. මොකද 3යි නේ ගන්න පුළුවන්. ඊට පස්සේ P2 එකට ගිහිල්ලා තමයි ඉතුරු 3 ගන්න වෙන්නේ. එතකොට එහෙම තියෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ටිකක් හිතලා බැලුවොත් ආකාර දින්නේ ඔක්කොම 4යි. කොහොමද මේ ආකාර 4ෙන්? ඔන්න මම P1 කුලකෙන් තෝරාගත හැකි ආකාර ගන්නවා. P1 කුලකෙන් තෝරා ගන්න ගියාම ඒක ආයි කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් අක්ෂර, එකක් සංඛ්‍යාංක. P1 එකේ අක්ෂර එහෙම නැත්තම් ඉංග්‍රීසි ඒවා තියෙනවා ඔක්කොම 5ක්. විසියාකු 5ක් තියෙනවා. ඉලක්කම් තියෙනවා 4. P2 එකට ගියත් ඉංග්‍රීසි අක්ෂර 5ක් තියෙනවා. සංඛ්‍යාංක 4ක් තියෙනවා. එතකොට ඔබ තෝරා ගන්න පුළුවන් කොහොමද P1 වලින්? P1 වලින් තෝරා ගන්න පුළුවන් මොකක් හරි 3ක් තෝරා ගන්න ඕනේ. ඔක්කොම අක්ෂර 3ව තෝරා ගන්න පුළුවන්. එතකොට අක්ෂර 3ක් තෝරා ගත්තොත් සංඛ්‍යාංක එකක්වත් තෝරා ගන්න වෙන්නේ නැහැ. ඇයි? මේ වෙද්දි 3ක් තෝරගෙනනේ. ඊට පස්සේ P2 එකෙන් තමයි ඉතුරු සංඛ්‍යාංක තුන සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට P2 වලින් සංඛ්‍යාංක තුනම සිලෙක්ට් කරන්න වෙනවා. ඇයි? අපිට අක්ෂර තුනක් හම්බෙලානේ. ඔතන ගාණ කියන්නේ ඔක්කොම 6යි. 3ක් අක්ෂර, 3ක් ඉලක්ක. එතකොට P1 වලින් නිකමට හරි අපි අක්ෂර තුනම සිලෙක්ට් කරොත් P1 වලින් සංඛ්‍යාංක සිලෙක්ට් කරන්නේ නැහැ. ඊට පස්සේ P2 වලට යනවා. ඒකිනුත් 3ක් සිලෙක්ට් කරන්න වෙනවා. දැනට අක්ෂර තුනක් හම්බෙලා. එහෙනම් ආයි අක්ෂර ඕනේ නැහැ. එහෙනම් කරන්නේ සංඛ්‍යාංක සිලෙක්ට් කරන. එතකොට සංඛ්‍යාංක ගන්න වෙන්නේ ඒකෙනුත් P2 වල 3යි. එතකොට 3යි 3යි 6යි ඔක්කොම 6ක් සිලෙක්ට් කරනවා. එහෙම තමයි කරන්නේ. අපි බලමු
කොහොමද කරන්න කියලා. මන්ද කිව්ව අවස්ථාව දාලා බලන්න. P1 වලින් මම අක්ෂර ගන්නවා 3ක්. එතකොට P1 වලින් ගන්න පුළුවන් 3 ඉවරයි. ආයි සංඛ්‍යාංක ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ P2 කුලකේට යනවා. P2 කුලකේට ගියාම අපිට අක්ෂර ගන්න පුළුවන්. බෑ. ඇයි? අක්ෂර 3යිනේ ගන්න පුළුවන්. අක්ෂර 3 මේ විදිහ අරගෙන ඉවරයි. ඔක්කොම 6යි. 3ක් අක්ෂර 3ක් ඉලක්කම්. එහෙමයි ගන්න ඕනේ. අක්ෂර 3 අරගෙන ඉවරයි. එහෙනම් P2 වලිනුත් ආයි අක්ෂර ගන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් P2 වලින් ගන්න වෙන්නේ. ඉතුරු ඉලක්කම් 3. ඔන්නවා ඊට පස්සේ ආයි ඊළඟ අවස්ථාවට යනවා. P1 වලින් අක්ෂර 2ක් ගන්න. එතකොට අක්ෂර 2ක් අරගෙන ඉතුරු 4ම P2 වලින් සිලෙක්ට් කරන්න පුළුවන්. බෑ. අනිවාර්යෙන් P1 වලින් 3යි P2 වලින් 3යි බැලන්ස් කරලා ගන්න ඕනේ. P1 වලින් අක්ෂර 2ක් ගත්තනම් ඉතුරු එක, ඒ කියන්නේ ගන්න වෙන්නේ තව එකක් ඉතුරු වෙන P1 වලින් ගන්න බෑ. ඒක ගන්න වෙන්නේ ඉලක්කම් වලින්. අනිවාර්යෙන් ඉලක්කමක් ගන්න වෙනවා. හරි. ඊට පස්සේ P2 වලට යනවා. P2 වලිනුත් අනිවාර්යෙන්ම 3ක් සිලෙක්ට් කරන්න ඕනේ. මේ වෙද්දි සමස්ත අක්ෂර 2ක් සිලෙක්ට් කරලා. ඇයි මෙතන 2ක් සිලෙක්ට් කරන්නේ? ඒකෝ පාස්වර්ඩ් එකේ තියෙන්න පුළුවන් සමස්ත අක්ෂර කීයද? 3යිනේ. එහෙනම් තව එකක් ඉතුරු. ඒක ගන්න වෙන්නේ මෙයාගේ. සංඛ්‍යාංක මේ වෙද්දි 1ක් සිලෙක්ට් කරලා. සමස්ත සංඛ්‍යාංක කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට ඉතුරු දෙක ගන්න වෙන්නේ මෙන්න මේ P2 ගේ ඉලක්කම් වලින්. ඊට පස්සේ අක්ෂර එකක් ගන්න. P1 වලින් අක්ෂර එකක් ගත්තොත් ඉතුරු දෙක ගන්න වෙන ඉලක්කම් නගන්න. ඊට පස්සේ P2 වලට යනවා. තව අක්ෂර කීයක් ගන්න ඕනේ? තව දෙකක් ඕනේ. ඔක්කොම 3යි. මෙයා ඉතින් එකක් ගත්තා. එහෙනම් තව දෙකක් තියෙනවා. එහෙනම් ඉතුරු දෙක ගන්න වෙන්නේ P2 වල අක්ෂර. සංඛ්‍යාංක දෙකක් මේ විදිහට සිලෙක්ට් කරලා. ඒ කියන්නේ තව එකයි ඕනේ. ඒක මම මෙතනින් ගන්නවා. ඊට පස්සේ P1 වලින් අක්ෂර ගන්නේ නැහැ. කියන්නේ ඉංග්‍රීසි අකුරු එකක්වත් ගන්නෙ නැහැ. එහෙනම් 3ව ගන්න වෙන්නේ අනිවාර්යෙන්. ওই ලක්කම් 3ක් ගන්න ඕනේ. ඊට පස්සේ P2 වලට යනවා. සමස්ත පාස්වර්ඩ් එකේ අක්ෂර කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක්වත් මේ විදිහ අරන් නැහැ. එහෙනම් 3ව ගන්න වෙන්නේ මේකේ. අක්ෂර 3ව ගත්තා. සංඛ්‍යාංක ගන්න පුළුවන්. බෑ. ඇයි? දැනටවත් සංඛ්‍යාංක 3ක් සිලෙක්ට් වෙලා ඉවරයි. එහෙනම් P2 වලින් සංඛ්‍යාංක ගන්නෙ නැහැ. ඔන්න ඔහොම තමයි වෙන්න පුළුවන් සීලුම ආකාර ගන්න ලියන්නේ. දැන් ඕකෙන් ගාන හදා ගන්න ඕනේ. හරි. ගන්න පුළුවන් ඔක්කොම මුරපද ගාන බලමු. හරි. මම මේ පළවෙනි එකට අදාළව දැන් ගාන හදනවා. පළවෙනි එකේ P1 කුලකේ මෙතන අක්ෂර 3ක් ගන්නවා. ඒ කියන්නේ 5න් 3ක් තමයි ගන්න. එතකොට අපි ලියන්නේ තෝරා ගන්නව නම් මොකක් හරි සෙට් එකකින් තව ප්‍රමාණයක්. 10කින් 5ක් තෝරා ගන්නව නම් මොකද්ද ලියන්නේ? 10 C5නේ. එහෙනම් මේ 5න් 3ක් තෝරා ගන්නව නම් අහ C3 කියලා ලියමු. ඊට පස්සේ සංඛ්‍යාංක මෙතන නැහැනේ මුකුත් තෝරගෙන. එහෙනම් ඒක ලියන්න ඕනේ. ඊට පස්සේ P2 වලට යනවා. මෙතනත් තෝරගෙන නැහැ. ඒක ලියන්න ඕනේ. ඊට පස්සේ P2 වල සංඛ්‍යාංක වලට ගියාම මෙතනින් 3ක් තෝරගෙන තියෙනවා. හැබැයි ඒක පරිස්සමෙන් යන්නේ. ඒක 5 C3 නෙමෙයි. 4 C3 කියලා තමයි එන්නේ. හරි. එතකොට මෙහෙම තෝරගත්තට පස්සේ මේක ඇතුලේ කොච්චරක් තියෙනවද අක්ෂර? ඒ කියන්නේ කැරක්ටර්ස් කොච්චර තියෙන 6ක් තියෙනවා. ඒ කියන්නේ ඒ 6 එකිනෙකට මාරු කරලා අපිට හදන්න පුළුවන් සම්පූර්ණ පාස්වර්ඩ් ගන්න තමයි 6 ක මාරෝ පිටින් වැඩි කරාම ඉන්නේ. ඕක වැඩි කරාට පස්සේ අපිට උත්තර එනවා 28යි 800යි 28800යි කියලා එනවා. ඒ වගේ ඉතුරු තුනටත් කරගෙන යන්න තියෙනවා. මෙතන 5යි C2 P1 වල අක්ෂර. ඊට පස්සේ P1 වල මෙන්න මේ සංඛ්‍යාංක එකක් තෝරගන්න. ඒක කොහොමද ලියන්නේ? 4යි C1. අයි මම 4යි C1 කියන්නේ මේ ඔක්කොම සංඛ්‍යාංක 4යි මේ අතන්න 5 දෙනේ ඔක්කොම සංඛ්‍යාංක. සෝරි ඔක්කොම අක්ෂර 5ක් නිසා. ඊට පස්සේ P2 වලට එනවා. 5 C1 5 C2 6 ක්‍රමාරෝපිත. ඕක සුළු කරාට පස්සේ අටලක්ෂ ගානක් කියන. ඊට පස්සේ එකට යනවා. 5 C1 4 C2 5 C2 4 C1 6 ක්‍රමාරෝපිතේ වැඩි කරාම
ආයේ එන්නේ අර ප්‍රමාණයම තමයි. ඊට පස්සේ අක්ෂර මෙතන එකක්වත් යන්නේ නැහැ නේ. එහෙනම් ඒක විශේෂයෙන් ලියන්න ඕනේ. 4C 3 ලියනවා මෙන්න මේකට. සංඛ්‍යාංක 3ක් සිලෙක්ට් කරගන්න එක P1. ඊට පස්සේ 5C 3 ලියනවා. ඊට පස්සේ ඒ 6 එකිනෙකට මාරු කරන්න පුළුවන් 6 ක්‍රමාරෝපිත. ඕක එනවා 108000 800යි. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක එකතු කරාම පාස්වර්ඩ් එක හදන්න පුළුවන්. සම්පූර්ණ ගාන ඔතනින් ලබා ගන්න පුළුවන්. එම නිසා මුරපදයේ සෑදී හැකි වෙනස් ආකාර ගන්න ඔක්කොම ඉන්නේ කොහොමද? මේ ටික එකතු කරන්න. මෙතන 108000. පස්සේ ඒව දෙකක් තියෙනවනේ. මොන දෙකෙන් වැඩි කරනවා? ඊට පස්සේ 864000. ඔය වගේවත් තියෙනවනේ දෙක. මොන දෙකෙන් වැඩි කරමු? එතකොට ඔය දෙක එළියට ගන්නවා. ඔබ සුළු කරා නම් උත්තරේ එනවා. හරි. ඕක තමයි. ඔය පාස්වර්ඩ් එක හදන්න පුළුවන් ආකාර ඔක්කොම. يعني කොච්චර ආකාර ප්‍රමාණයක හදන්න පුළුවන් නිකොත් ඕක තමයි උත්තරේට එන්නේ. එතකොට හදන්න පුළුවන් පාස්වර්ඩ් ගණන කියලා කිව්වා. තමක් නැහැ. වෙනස් වෙනස් පාස්වර්ඩ් නේ අහන්නේ. හරි. ලකුණු දීලා දීලා විදිය බලමු. මේ මෙතන සංයෝජන ගාන හොයනකොට තෝරා ගන්න ගාන හොයනකොට මෙන්න මෙතන 10ක් දීලා දිනවා. ඊට පස්සේ මෙතන 6 ක්‍රමාරෝපිතයෙන් වැඩි කරනකොට 5ක් දීලා දිනවා. සුළු කරලා සංඛ්‍යාව හොයනකොට ලකුණු 5ක් දීලා දිනවා. මේකේ මෙන්න මේ වගු එක එක රෝ එක මගින්, ඒ කියන්නේ එක එක පේළිය මගින් හොයන ඒවල ලකුණු 10 වැගින් දීලා දිනවා. එතනට 10යි. එතනට 10යි. එතනට 10යි. හයයි. ඊට පස්සේ අවසානයේ මුරපදේ හදන්න ගුණ ඔක්කොම ආකාර ගන්න මේ ටික එකතු කරලා ලියනකොට ලකුණු 10ක් දීලා තියෙනවා. එතකොට මෙතනට 10 5ක් 50ක් දීලා තියෙනවා. කලින් ගාන පළවෙනි කොටසට 20ක් දීලා තියෙනවා. එතකොට මේ සංකර්ණ සංයෝජන කොටසට විතරක් ලකුණු 70ක් තියෙනවා. 105. පාඩ් B එක බලමු. ඒකේ තියෙනවා R අයත් දන්නේ කියලා සඳහා UR සමානයි කියලා ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඊට පස්සේ VR සමානයි කියලා තවත් ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඊට පස්සේ පළවෙනියටම අහලා තිනවා R අයත් දරණ කියලා සඳහා VR ඍණ VR ධන දෙක සමානයි 6යි UR බව පෙන්වන්න. මුලින් අපි ඒක කරලා බලමු. හරි. මම මේකේ මෙන්න මේ සයිට් එක තෝරගන්නවා. VR ඍණ VR ධන දෙක කියන පැත්ත. ඔක සුළු කරගෙන ගිහිල්ලා අවසානයේ අපිට 6 UR කියලා පෙන්නන්න පුළුවන් නම් වැඩේ හරිනේ. හරි. එතකොට VR එක මම මුලින්ම ලියනවා. ක බෙදීම R R ධන 1 R ධන 2 ඍණ V R ධන 2 නේ දැන් ලියන්න ඕනේ. මෙන්න මෙතන. එතකොට ඒක කොහොමද අපි ලියන්නේ? දැන් VR එකේදී මෙතන දැම්මේ අපි R නේ. දැන් මෙතනදී VR ධන දෙකේදී R වෙනකොට දාන්න ඕනේ R ධන 2. එහෙම දැම්මනම් ගානට එනවා. දැන් මෙතන ලියන්නේ එක බෙදීම R වෙනකොට දාන්නේ R ධන 2. මෙතනත් එහෙමයි R වෙනකොට දාන්නේ R ධන 2 ඊට පස්සේ ධන 1. R ධන 2 ධන 2. බෙදීම R R ධන 1 R ධන 2 ඍණ මේක තව ටිකක් සුළු කරගත්තොත් R ධන 2 R ධන 3 R ධන 4 කියලා එනවා. ඊට පස්සේ මෙතන R ධන 2 කියන එක පොදුයි. මෙතනත් R ධන 2ක් තියෙනවා, මෙතනත් R ධන 2ක් තියෙනවා. එහෙනම් මම ඒක එළියට ගන්නවා. මෙතන ඉතුරු වෙන්නේ R වාරයක් R ධන 1. මෙතන R ධන 3 එනවා. R ධන 4 එනවා. පොදු හරය ගමු.
ආර් වාරයක් ආර් ධන 1 ආර් ධන 3 ආර් ධන 4 ඊට පස්සේ උඩට එන පද ටික මේ පැත්තට එනවා දැන් මේක වැඩි වෙනවනේ මේකේ මේක වැඩි වෙනවා මේ පැත්තේ ආර් ධන 3 ආර් ධන 4 ඍණ ආර් වාරයක් ආර් ධන 1 ආර් ධන 2 එළියේ සුළු කරමු වරහන් ඉවත් කරමු මෙතන එනවා ආර් වර්ගය ධන 7යි ආර් ධන 12 මෙතන එනවා ආර් වර්ගය ධන ආර් කියලා මෙතනදී ආර් වර්ගයට මෙතන ආර් වර්ගයක් කැපිලා යනවා හතයි ආර් එක මෙතන ආර් සුළු වුණාම මෙතන 6යි ආර් කියලා එනවා. 12ත් එක්ක සුළු වෙන්නේ නියතයක් නැහැ. ඒ නිසා 12 ඔහොමම දානවා. මම උඩපදය 6යි ආර් ධන 12 කියන එකෙන් 6ක් එළියට ගන්නවා. එතකොට ආර් ධන එකේ කැලලක් මතු වෙනවා. එතකොට මේ කැලලට මෙන්න මේ කැලල කැපිලා යනවා. ඉතුරු වෙන්නේ අපිට 6 වාරයක්. 6 මන් ටිකක් පැත්තකින් ලියා ගන්නවා. ඉතුරු කැලල එන්නේ r r ධන 1 r ධන 3 r ධන 4. ඇත්තට මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මේ ඇවිල්ලා තියෙන්නේ අපේ u r පදය. එතකොට මෙතන 6යි u r කියලා ලියන්න පුළුවන්. ලකුණු දෙන විදිය බැලුවොත් මෙතන v r එකයි e r ධන 2යි. හරියට මෙන්න මෙහෙම ආදේශ කරගන්නවට ලකුණු පහක් දීලා දෙනවා. ඊට පස්සේ නිවැරදිව ආර් ධන දෙක එළියට අරගෙන මෙන්න මෙතන පොදු හරය ගන්න කොටසට ලකුණු පහක් දීලා තිනවා. අවසානයේ සුළු කළා 6යි UR කියලා ගන්නවට තව ලකුණු පහක් දීලා තිනවා. එතකොට මේ කැලලට විතර මේ සුළු කිරීමට විතරක් ලකුණු 15ක් දීලා තිනවා. හරි, ගාන බලමු. මේකේ තිනවා සිග්මා UR එක පෙන්වන්න මෙන්න මේ ප්‍රකාශනය කියලා. සිග්මා UR කියන්නේ මොකද්දද මම කලින් කියලා දුන්නේ R සමාන 1 ඉඳන් n වෙනකන් UR ඔකේ තේරුම U1 ධන U2 ධන U3 ඔමම දිගටම n වල පදේ වෙනකන් එකතු කරලා ඒකේ උත්තරය දෙන්න කියලා තමයි ඕකෙන් කියන්නේ හරි කොහොමද බලමු දැන් මේක හදන්නේ කලින් පෙන්වන්නේ දිනෝ VR ඍණ V R ධන දෙක සමානයි 6 U R කියලා. අන්න එක පාවිච්චි කරලා තමයි මම මේ ගැටලුව විසඳන්න යන්නේ. හරි. 6 U R සමානයි V R ඉන V R ධන දෙක කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන R සමානයි 1, R සමානයි 2, R සමානයි 3, R සමානයි 4, ඔහොමම R සමානයි n දක්වා මෙන්න මේ ප්‍රකාශනයට ආදේශ කරගෙන කරගෙන යනවා. කරගෙන කරගෙන ගිහිල්ලා ඒ සියලුම පද ටික එකතු කරනවා. බලමු කොහොමද කරන්නේ කියලා. R සමානයි එක අවස්ථාවකට මම දානවා. 6යි U1 සමානයි V1 ඍණ මෙතන R 1යි නම් මෙතන ඉන්නේ V 3. ඊට පස්සේ මම R සමානයි දෙක අවස්ථාවකට දානවා. 6යි U2 සමානයි V2 ඍණ V 4. R සමානයි 3 6 u 3 සමානයි v 3 ඍණ මෙතන v 5 r සමානයි 4 6 u 4 සමානයි v 4 ඍණ v 6 ඔහොමම දිගටම ලියන්න ඕනේ මම තවදුරටත් ලියන්න යන්නේ නැහැ තේරුමක් නැහෙනේ ආයි පල්ලෙහා ලියවෙන එක වෙන්නේ ඔහොම r සමානයි 5ට r සමානයි 6ට
අසමානයි 10 15 ඔහොම දිගටම ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා n පදේ වෙනකන් ලියන්න එපේ. මම මෙහෙම කඩේ ටිකක් දානවා. ඒ කියන්නේ තව දුරටත් මේක ලියවෙනවයි කියලා පෙන්නන්න. ඔහොම ඔහොම යනවා. ඊට පස්සේ මම r සමානයි n ඍණ 2ට දානවා. 6යි n ඍණ 2. මෙතන ඉන්නේ v n ඍණ 2 ඍණ v n. අයිය එතන ඉන්නේ. අයි මෙතන දෙකක් එකතු වෙන්න බෑ. n ඍණ 2 ධන 2. එතකොට මොකද වෙන්නේ? 2 කැපිලා යනවා. එතන ඉන්නේ v n කියලා තමයි ඉන්නේ. ඊට පස්සේ r සමානයි n ඍණ 1. 6යි u n ඍණ 1 සමානයි v n ඍණ 1 ඍණ v n ධන 1. අවසාන පදයට එනවා ඊට පස්සේ r සමාන n. නොතන දෙනකන් තමයි අපි එකතු කරන්න ඕනේ. un සමානයි pn ඍණ vn ධන 2. හරි. උතනට ආවට පස්සේ මේ සමීකරණ සියල්ලම වම් පැත්තයි දකුණු පැත්තයි වෙන වෙනම එකතු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සමීකරණ ටික එකතු කරන්න තියෙන්නේ. එතකොට එක වගේ පද වර්ගයක් තියෙනවා. ඒවා කැපිලා ගිහිල්ලා සරල පිළිතුරක් එනවා. හරි මයිඩ නැතිසහ අනිත් පැත්තට යනවා. දැන් මම කරන්නේ සමීකරණවල වම දකුණ වෙන වෙනම එකතු කරලා ලියා ගන්න එක. පල්ලෙහාට එකතු කරනවා. එතකොට u අකුරු තියෙන පැත්තේ, කියන්නේ 6 u තියෙන පැත්තේ සෙට් එක එකතු කරාම මට එනවා මෙතන 6 u 1, 6 u 2, 6 u 3, 6 u 4 ඔහොමම දිගටම එකතු වෙවි යනවා. අවසානයේ 6u n ඍණ 2, 6u n ඍණ 1 ධන 6u n. ඊට පස්සේ අනිත් පැත්තේ බලන්න. ඔන්න ඒක ටිකක් විශේෂයි. එකතු කරද්දී එක වගේ පද තියෙනවා. ලකුණ මාරු වෙච්ච. එතකොට ඒව කැපිලා යනවා. මෙතන v 3යි. ධන v 3යි ඍණ v 3යි මුලින්ම කැපිලා යනවා. මෙන්න මේ. ඇයි මෙතන ඍණ මේ v එක ධන. එහෙනම් මොකද වෙන්නේ? කැපිලා යනවා. ඊට පස්සේ 4 කැපිලා යනවා. ඔහොම ඔහොම 5ත් කැපිලා යනවා. අනිවාර්යෙන් 6ත් කැපිලා යනවා. දිගටම ලියුවනම් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහා ඉඳන් බලාගෙන යනවා කැපෙන්නේ මොන පදද කියලා. මෙතන කැපෙනවා vn එක, මෙතන ඍණ, මෙතන ධනනේ. එහෙනම් මොකද වෙන්නේ? පල්ලෙහා මුලින්ම කැපෙන්න පටන් ගන්න අන්න ඒ පදේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දිගටම ලියුවනම් දැන් මෙතන අපි පල්ලෙහාන් ආරම්භ කරේ n ඍණ 2නේ. එන්රින 3 හැම ලියලා තිබ්බනම් ඔයගොල්ලොන්ට පේනවා මෙන්න මේ එන්රින එකක් කපලා යනවා මේ මෙතන එන උඩ පදේට. සැකයි වගේ නම් ලියලා බලන්න, අනිවාර්යයෙන්ම කැපෙනවා. මේ එන්රින දෙකත් කැපිලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? උඩින් ඉතුරු වෙනවා v1 සහ v2. v3 ඉඳන් කැපෙන්න පටන් ගන්නවා. පල්ලෙහාන් ඉතුරු වෙනවා ඍණ vn ධන 1 vn ධන 2. ඔන්න ඔය පද ටික ළමයි ඉතුරු වෙන්නේ. එතකොට ඕක ලියන්න පුළුවන්ද? يعني ওই සඳහා ප්‍රකාශනය ලියන්න බුණා. V එක ලියන්න බුණා. ඔවුනේ. අපි VR කියලා එකක් දන්නවනේ. V2 පුළුවා. Vn ධන එක, VR දන්නව නම් Vn ධන එක ලියන්න පුළුවන්. ඇයි? R නෝටෙන් ධන එක දාන්න තියෙනවා. Vn ධන 2 එක ලියන්න පුළුවන්. R වෙනුවට n ධන 2 දාන්න තියෙනවා. ඇත්තටම ගොඩ දැන් දකුණු පැත්ත අපි දන්නවා. වම් පැත්තට මොකද කරන්නේ? මේ 6 කියන එක පොදුයිනේ. ඒ ඉලක්කම මම 6 එළියට ගන්නවා. u 1 ධන u 2 ඔහොම 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 ඇවිල්ලා අත්‍තරම ඔය වෙලා තියෙන්නේ මොකද්ද? u n එනකන් එකතු කරන එකනේ. හරි දැන් හොඳට බලන්න මෙන්න මේ ප්‍රකාශනයේ මොකද්ද කියන්නේ. මේ ඇවිල්ලා තින්නේ සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා u r කියන එක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ආ ඒ කියන්නේ 6i sigma r සමාන 1 ඉඳන් n දක්වා u r සමානයි v 1 ධන v 2 ඍණ v n ධන 1 ඍණ v n ධන 2. හරි. ඊට පස්සේ ඔක 6 බෙදුවට පස්සේ අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. දැන් අපි නොදන්නා පද වලට තියෙන v 1 v 2 v n ධන 1 v n ධන 2. හරි. අපි ඒ ටිකත් හොයමු. එතකොට v r එක දීලා තියෙනවනේ. එහෙනම් කරන්න තියෙන්නේ v 1 v 2 හොයාගන්න ආදේශ කරන්න තියෙන්නේ. v 1 හොයමු.
එක හොයද්දී ආර් වෙනුවට එක දාන්න තියෙනවා. එතන ආර් කියන්නේ එක, එතන ආර් ධන දෙක කියන්නේ එක ධන එක දෙකයිනේ. ආර් ධන දෙක කියන්නේ එතන තුනයි. එතකොට v එකගෙනවා 1 8 6ක් කියලා. v දෙක කියන්නේ ආර් වෙනුවට දෙක දාන්න තියෙනවා. දෙක මෙතන තුන මෙතන පහ. එතකොට ඔක්කොම වෙනවා sorry මෙතන පහ නෙමෙයි. හතරනේ. මෙතන හතර. එතකොට 6යි 24ක් කියලා එනවා. v n දන 1. ඒ කියන්නේ දැන් ඔතන r වෙනුවට n දන 1 දැම්මනම් හරි. එතන කයට r වෙනුවට මම දාන්නේ දැන් n දන 1. r වෙනුවට ආයි n දන 1 දාන්න. එතකොට n දන 1 දන 1 ඔක්කොම n දන 2යි. මෙතන n දන 3යි. v n දන 2. r වෙනුවට n දන 2 දැම්මනම් හරි. n දන 2. මෙතන n දන 2 දන 1නේ. එතකොට n දන 3. මෙතන n දන 4. එතකොට අපේ මේ ප්‍රශ්නේ ඉවරයි. නොදන්නා පද දැන් එකක්වත් නැහැ. එතකොට මේ ටික ගෙනිහිල්ලා ආදේශ කරාම උත්තරය ගන්න පුළුවන්. හරි. දැන් අපි ආදේශ කරමු. 6යි සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා u r සමානයි. මෙතන 1 8 6ක් කියනවා. ඊට පස්සේ ධන 1 8 24 ඍණ 1 8 n ධන 1 n ධන 2 n ධන 3 ඍණ 1 8 n ධන 2 n ධන 3 n ධන 4. මෙතන පොදු හරය ගත්තොත් 24. මෙතන ඉන උඩට 5ක්. ඍණ මෙතන පොදු පදයක් තියෙනවා. මේ n ධන 2යි n ධන 3යි මේ පද දෙකේම තියෙනවා. මම කරන්නේ මේ පද දෙක එළියට ඇදලා ගන්න. ඍණ n ධන 2 n ධන 3 කියන පද දෙක එළියට ඇදලා ගන්නවා. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා n ධන 1 උඩ 1. මෙතන ඉතුරු වෙනවා n ධන 4. 5 බෙදීම 24යි. මේ පදේ හැමම නිරවා. n ධන 1 n ධන 4 පොදු පදයේ විදියට අරගෙන මෙන්න මේ භාග පාට් එක මම සුළු කරනවා. එතකොට එනවා 2යි n ධන 5ක් තමයි උඩට එන්නේ. 5 බෙදීම 24. මේක එකපාර ලිව්ව ප්‍රකාශනයේ ගුණ කරලා ඉස්සරහට එනවා n ධන 1, ඊට පස්සේ n ධන 2, n ධන 3, n ධන 4. මෙතන උඩ පදයක් තියෙනවා 2යි n ධන 5. ඕක ගුණ වෙන්න ඕනේ එකෙන්. හරි. මේ ඉන්නේ මොකද්ද? මේ ඉන්නේ 6යි සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා u r එක තමයි මේ අපිට එන්නේ. හරි. දැන් ඕක නෙමෙයි මේගොල්ලෝ ඉල්ලන්නේ. r සමාන 1 ඉඳන් n දක්වා u r තමයි ඉල්ලන්නේ. එහෙනම් මේ ප්‍රකාශනය 6න් බෙදලා හරි. r සමාන 1 ඉඳන් n දක්වා u r සමානයි. 5 බෙදීම 24. දැන් මෙතන ආයි 6න් වැඩි වෙනවනේ. එතකොට 120යි අතන 144 වෙනවා. ඍණ 2යි n ධන 5 බෙදීම 6 වාරයක් n ධන 1 n ධන 2 n ධන 3 n ධන 4. හරි. කොහොම තමයි උත්තරේ ගන්න. හරි, ලකුණු දීලා දෙන විදිය බලමු.
අර සමාන 1 2 3 4 මෙන්න මේ උඩ අවස්ථාව වලට දානවට ලකුණු 10ක් දීලා දිනවා. ඒ වගේම අන්තිම අවස්ථාව ටිකට දානවට ලකුණු 10ක් දීලා දිනවා. ඊට පස්සේ මේ සමීකරණ සියල්ල දෙපස එකතු කරලා UR සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නකොට මෙන්න මේ 6යි සිග්මා UR සමානයි කියලා ප්‍රකාශනය අනිවාර්යයෙන් ලබා ගන්නකොට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ VR පද ටික හොයලා ඒක නිවැරදිව ආදේශ කරලා මෙන්න මෙතනට ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. අවසානයේ ඒක සුළු කරලා පිළිතුරු ලබා ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. සිග්මා UR හොයනකොට විතරක් ලකුණු 40ක් දීලා තියෙනවා 150යි. කොටස බලමු. R අයත් දරන කියලා සඳහා WR කියලා එකක් දීලා තියෙනවා. U 2R ඍණ 1 ධන U 2R කියලා දීලා තියෙනවා. ඊට පස්සේ N අයත් දරන කියලා සඳහා සිග්මා R සමානයි කියනනම් N දක්වා WR එක මෙන්න මේ ප්‍රකාශනයේ ලැබෙනවා කියලා අපෝහණය කරන්න තියෙනවා. බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙන ප්‍රකාශනය ලියා ගන්නවා. ඊට පස්සේ දෙපළටම සිග්මා අංකණය දැම්මනම් හරි. R සමාන 1 ඉඳන් N දක්වා මේකටත් R සමාන 1 ඉඳන් N දක්වා දාන සමස්ත පදයට. ඔබ දාලා R සමාන 1 ඉඳන් N දක්වා සුළු කරගෙන කරගෙන ගියා නම් හරි. ඒ කියන්නේ R 1 2 3 ආදේශ කරලා බලනවා මොකක්ද එන්නේ කියලා. ඔන්න R සමාන 1 දාන. R සමාන 1 දැම්ම මෙතනට එන්නේ 2යි R ඍණ 1නේ. එතකොට R සමාන 1 දී දෙවාරයක් 1 ඍණ 1. ඒ කියන්නේ U 1 එනවා මෙතනට. R සමාන 1 දී මෙතන 2යි R කියන්නේ 2 එනවා. ඕක තමයි පළවෙනි පදේ. ඊට පස්සේ දෙවෙනි පදේ R සමානයි 2 දාන. 2 දැම්ම මෙන්න මෙතනට 2 2 4යි 4 1ක් ගියාම 3යි. R සමානයි 2 දී 2යි R කියන්නේ U 4. ඔහොමම දෙකටම දාගෙන යන්න තියෙන්නේ. එතකොට මෙතන එනවා U 5 U 6 කියලා එනවා. එතකොට R සමානයි 4 දැම්මොත් 4 2 8යි 8 1ක් ගියාම 7යි. U 7 ධන U 8. ඔමමම දිගට වෙනවා. හොඳට බලන්න එක ආර අවස්ථාවකින් පද දෙකක් එනවා. ඇයි? මොකද මෙතන දෙකක් තියෙනවනේ පද. එතකොට එක ආර එකක් දැම්ම ගමන් ආර සමාන 1 2 එහෙම දාද්දී උගලන පද දෙක දෙක තමයි එන්නේ. ඔහොම කරගෙන කරගෙන ගියාම අපි හිතමු එන්න අවස්ථාව ආර සමාන එන්න අවස්ථාව දාන. එතකොට එන්නේ U 2යි N ඍණ 1 ධන U N කියන එක තමයි එන්නේ. හරි. එතකොට මේ 2 2 2 2 නේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක ගැන ටිකක් අමතක කරලා නිකන් ඔක වරහන් ටික අයින් කරලා නිකන් ලියාගෙන ගියොත් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? 4 U 5 U 6 U 7 U 8 අවසානයේ U 2 N ඍණ 1 U N. Sorry මෙතන මට වැරදුනා. මෙතන 2 N කියලා ඉන්නවා. මෙතනත් තියෙනවා 2 N කියලා ඉන්නවා. එතකොට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? එකේ ඉඳන් 2 N දක්වා සියලුම පදවල එකතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක වෙනුවට අපිට මොකද්ද දාන්න පුළුවන්? ඒක වෙනුවට අපිට දාන්න පුළුවන් U R R සමාන එකේ ඉඳන් 2 N දක්වා සියලුම එකතුව කියලා අදහසින් මෙන්න මේ සිම්බල් එක අපිට දාන්න පුළුවන්. එතකොට අපි UR R එකේ ඉඳන් N වෙනකන් හොයලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක අපි හොයලා තියෙන්නේ. එහෙනම් මෙතන 2 N ආව මොකද කරන්නේ? N තියෙන තැන් වලට 2 N දාගෙන ගියා නම් හරි. හරි. බලමු ඉක් කරන්නේ කොහොමද කියලා. ඔහර එක R සමාන 1 ඉඳන් N දක්වා. එකතු කරාට පස්සේ අගය දන්නවා. එහෙනම් R සමාන 1 ඉඳන් 2 N දක්වා එක කොහොමද ගන්නෙ? මෙන්න මේ අපිට අවිල්ල තියෙන ප්‍රකාශනයට මෙන්න මේ ප්‍රකාශනයට N තියෙන තැන් වලට 2 N ආදේශ කරා නම් හරි. පහ බෙදීම 144 ඍණ N තියෙන තැනට 2 N දැම්මම මෙතන වෙනවා 4 N ධන 5. මෙතන එනවා 2 N ධන 1. මෙතන එනවා 2 N ධන 2. මෙතන එනවා 2 N ධන 3. මෙතනින් එනවා 2 N ධන
හතරගේ. තනින් මෙන්න මෙතන දෙකක් පොදුයි සහ මෙතනත් දෙකක් පොදුයි. ඒ දෙකේ දෙක මං ඉවතර ගන්නවා. එතකොට එතන එනවා දෙවරක් දෙක හතරයින්. එතකොට ඒ හතරයි මේ හයයි ගුණ වුණාම 24ක් එනවා. හතරයි එන්දන පහ බෙදීම 24. එතකොට මෙතනින් දෙකක් එළියට ගත්තම එන්දන එක නිතර වෙන. මගේ ඉස්සර හැලිනවා එන්දන එක. මෙතනින් දෙකක් එළියට ගත්තම එන්දන දෙක තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ දෙකයි එන්දන එක ලියන. දෙකයි එන්දන තුන. ඔක තමයි උත්තරේ. එතකොට අපෝහණය තමයි මෙන්න මේක කොහොම හරි ලබා ගන්න එක. මේක ලබාගෙන මේකට කෙලින්ම ආදේශ කරන්න තියෙන්නේ. අලුත් ගාණක් හදන්න නැහැ. R සමාන 1 ඉඳන් N දක්වා එක බලාගෙන මෙන්න මේ ප්‍රකාශනය බලාගෙන R සමාන 1 ඉඳන් 2 ඉඳන් දක්වා එක ලියන්න පුළුවන්. N තියෙනකන්ට 2 ඉඳන් දාන්න තියෙනවා. හරි. ස්පාට් එකේ තියෙන්නේ අபிසාරී සහ අපසාරී කියන කතාවන් දෙකේ හදන්න තියෙන්නේ. මම ඊට කලින් මුලින්ම අபிසාරී අපසාරී කියලා කියන්නේ මොකද්ද කියලා කියලින්නේ. හරි. අපි දැන් මෙන්න මේ වගේ ඒවා ගත්තනේ R සමාන 1 ඉඳන් N දක්වා U R. R සමාන 1 ඉඳන් N දක්වා U R. ඔකේ තේරුම මොකද්ද? කියන්නේ පද කිහිපයක එකතුව. U R කියන පොදු පදය දීලා තිනවා. ඊට පස්සේ ඒකේ R එක වෙනස් කර 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 ඒ පද ඔක්කොම ටික අරගෙන එකතු කරනවා. එතම ගොත් ඔය S N එක තමයි ඔය දීලා තින්නේ. ඒ කියන්නේ පද N සංඛ්‍යාවක එකතුව තමයි ඔය දීලා තින්නේ. S N කියන්නේ O level කාලේ මේ සිම්බල් එක අපි පාවිච්චි කරා. S N කියන සිම්බල් එක ඊට පස්සේ සිග්මා එක ඒ ලෙවල් වලදී ආවේ. එතකොට අபிසාරී වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ SN එකේ N එක අනන්තයට යවනවා. ඒ කියන්නේ පද ගොඩාක් ගන්නවා කියනවා. ඒ කියන්නේ පද අනන්ත ප්‍රමාණයක් එකතු කරනවා. ඒ කියන්නේ ඉවරයක් නැහැ. පද ගොඩාක් අරගෙන ඒ ටික එකතු කරලා බලනවා කොතනටද උත්තරේ යන්නේ කියලා. අන්න එහෙම අදහසක් තමයි කියන්නේ. එතකොට ඒකේ මේකේ අතර මේ N දක්වා එකතු කරන එකේ අතර වෙනස මොකද? එතන N දක්වා කියන්නේ අපි එකතු කරන්නේ. ඒ කියන්නේ යම් සීමිත ප්‍රමාණයක් පද 10ක් 15ක් 20ක් 30ක් 100ක් 200ක් 1000ක් 2000ක් අන්නේ වගේ මොකක් හරි නිශ්චිත අගයක් තියෙනවා n කිව්ව. එතනට n එක අනන්තයට යනවායි කියන්නේ නිශ්චිත අගයක් නෑ. කියන්නේ ඒක කෙරවලටම යනවා. කෙරවලක් අතනක කෙරවලක් නෑ. පද සෑහෙන්න එකතු වෙනවා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ අபிසාරී කියන කතාවේ තේරුම ඒ පද ගාන අනන්තයට යනවා. ඒ කියන්නේ ගොඩාක් පද තියෙනවා කියලා හිතලා SN චෙක් කරනවා. චෙක් කරාට පස්සේ එයාට යම් පරිමිතාගයක් එනවනේ. ඒ කියන්නේ වක්කරේ ඇත්තම කොහොමද ඉලක්කම? 14 බෙදීම 5 1 2 28 බෙදීම 10 2001 ඔන්න ඔය වගේ ඇත්තම නම්බර් එකක් එනවනම් අවුලක් නැහැ. පරිමිතාගයක් එනවනම්. එතකොට අපසාරී කියන්නේ මොකද්ද? පද ගාන N දක්වා යවුවට පස්සේ මේකට එහෙම අගයක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඉලක්කමක් එන්නේ නැහැ. එක්ක මේක අනන්තයට යනවා, ඍණ අනන්තයට යනවා. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. එතකොට ඒක අපසාරී කියලා කියනවා. මොකක් හරි ඉලක්කමක් නිශ්චිත වෙනවනම් ඒක අபிසාරී කියලා කියනවා. එතකොට මේ ලිමිට් N අනන්තයට ඇද්දී SN කියන එක අපි සංකේතවත් කරනවා S අනන්තය කියලා. මේකත් S අනන්තය කියලා සංකේතවත් කරනවා. එතකොට අபிසාරී වෙද්දී මොකද වෙන්නේ S අනන්තයට? S අනන්තයට අපිට ලැබෙන උත්තරය පරිමිත වෙනවා. පරිමිත වේ. ඒ කියන්නේ මොකක් හරි අපිට ලියන්න පුළුවන් අගය හම්බෙනවා. මේකෙදි S අනන්තයට හම්බෙන එක පරිමිත නොවේ. පරිමිත නොවේ. ඒ කියන්නේ අපිට ඒක ලියන්න බෑ අනන්තේ ඍණන්තේ. එහෙම මොකක් හරි එකක් එන්නේ ඉතින් අපි අනන්තේ ඍණන්තේ අපි ලියුවට ඇත්තටම අපි දන්නේ නැහැ කොතනද කියලා. හරි. එතකොට මේ වගේ එකක් තමයි අපසාරීකර හම්බ වෙන්නේ. එතකොට S අනන්තයේ පරිමිත නම් එන්න මේවට තමයි අபிසාරී වෙනවයි කියලා කියන්නේ. එන්න මේ වගේ අවස්ථාවලට තමයි අපසාරී වෙනවයි කියලා කියන්නේ. එතකොට මේ ලෙවල් ගානේ තියෙන්නේ අபிසාරී වෙන කතාව. බලමු මේක. ඊට පස්සේ තියෙනවා අන්තිම පාට් එක එනයි සිග්මා R සමාන 1 ඉඳන් N දක්වා. WR පරිමිත
ශ්‍රේණිය අභිසාරී වන බව පෙන්වා එහි ඓක්‍ය සොයන්න තියෙන. හරි අපි බලමු. හරි අපිට දීලා තියෙනවා R සමාන 1 ඉඳන් අනන්තය දක්වා තමයි දීලා තියෙන්නේ. හරි n දක්වාත් 2n දක්වාත් නෙමෙයි. එතකොට මේක කොහොමද ලියාගන්නේ? මේකෙත් මෙන්න මේ වැඩේ කරන්න තියෙන්නේ limit n අනන්තයට යද්දී සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා wr. ඒ කියන්නේ මුලින්ම n දක්වා එකට අදාළ පද n ගානකට අදාළ එකතුව ලියා ගන්න. ඊට පස්සේ ඒ පද ගාන අනන්තයට යනවා කියලා මෙන්න මේකෙන් කියනවා. හරි? ඔන්න ඔක ලියාගත්තら ගාන හදන්න පුළුවන්. limit n අනන්තයට යනවා. ඊට පස්සේ සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා එකට අපි උත්තරයක් දන්නවා. පහගදීම 144. ඒකට දැන් අපි කලින් හෙව්වේ 4යි n ධන 5 බෙදීම 24යි n ධන 1 n ධන 2 2යි n ධන 1 2යි n ධන 3. හරි අන්තරයක සීමා දීන්නේ. එතකොට වෙන වෙනම මම සීමා අරගෙන ඒ දෙක අඩු කරනවා. පද දෙකේ වෙන වෙනම සීමා සලකනවා. 4යි n ධන 5 24යි n ධන 1 n ධන 2 2යි n ධන 3. එතකොට මේක නියතයන්නේ. නියතයක සීමාව ඒකම තමයි. ඒ කියන්නේ n අනන්තයට ගියත් නැතත් වැඩක් නැහැ නේ. මේක ඉලක්කමන්නේ. n වල සම්බන්ධයක් නැහැ. ඒක උත්තරේ 5 බෙදීම 144 තමයි. මෙන්න මේ වගේ එක කොහොමද සීමාව හොයන්නේ? හරයල අවය දෙකක් තියෙනවා. බෙදිලා තියෙන. මේ වගේ එක කොහොමද සීමාව හොයන්නේ? එතකොට කරන්නේ හරේ මාත්‍රයේ වැඩිම පදේ ගන්නවා. එතකොට මාත්‍රයේ වැඩිම පදේ මෙන්න මෙයාන එකයිනේ තියෙන්නේ. අන්න යාව සංගුණකෙත් එක්ක ගන්නවා. මේ නියතය ඇත්තටම අවශ්‍ය නැහැ. හොඳට බලා ගන්න. 4යි n. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහැදි මාත්‍රයේ වැඩිම පදේ ගන්නවා සංගුණකෙත් එක්ක. එතකොට අනිවාර්යෙන් 24 එනවනේ. මොකද ඒ ඔක්කොගේම 24 වැඩිලාන්දී. එතකොට මේවා වැඩි වුණාම බලන්න මොකක්ද වෙන්නේ කියලා. n n n n දෙකක් වැඩි වුණාම n වර්ගය එනවා. ආයි 2යි n කින් වැඩි වුණාම ආයි 2යි n කින් වැඩි වුණා. එතකොට එනවා දෙවරක් දෙක 4යි n 4 කියලා එකක් එනවා. එතකොට 24 වැඩි කියනෙම 4 වාරයක් n වල 4 කියලා තමයි එන්නේ. එතකොට මෙතන 4යි n වල 4 කියලා එනවා. පහ බෙදීම 144 වින limit n අනන්තයට යනවා. මෙතන 4ට මෙතන 4 කැපෙනවා. සහ මෙතන n එක කැපෙනවා. මෙතන 3ක් ඉතුරු වෙනවා. කයට 24යි n ගණන. මෙතන ඇත්තට වෙන්නේ උත්තරේ බිංදුව. ඇයි? මෙතන ආදිශ කරලා බලන්න. කයට 24යි මෙතන අනන්තයේ ගණයක් එන්නේ. i n යට 24 වාරයක් අනන්තය. 24 වාරයක් අනන්තය කියන්නේ අනන්තයයි. කයට අනන්තය අපි ආසන්න වශයෙන් බිංදුවයි කියලා දානවා. එතකොට මෙතනට ඉන්නේ ඇත්තටම බිංදුව කියලා තමයි එන්නේ. ඕක මම සුළු කරා වගේම සුළු කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලොන්ට තේරෙන්න ඕන නිසා මම ඒ ගන්න කරේ. කෙලිම බිංදුව දැම්මත් කැඩුවක් නැහැ. එතකොට අවසාන පිළිතුර 5 බෙදීම 144 කියලා එනවා. එතකොට අපිට ලියන්න පුළුවන් එම නිසා සිග්මා r සමාන 1 ඉන අනන්තය WR අභිසාරී වන තර එහි ඓක්‍ය පහ බෙදීම 144 වේ. ලකුණු දීලා තියෙන විදිය බලමු. මෙතන අපෝහණයේදී මෙන්න මෙතනට වෙනකන් ගන්නකොට ලකුණු පහක් දීලා දිනේ. කියන්නේ r සමාන 1 ඉඳන් සිග්මා r සමාන 1 ඉඳන් 2n දක්වා UR තමයි. සිග්මා r සමාන 1 ඉඳන්
එන් දක්වා WR කියලා කියන්නේ ඒකමයි කියලා ගන්නවට ලකුණු පහක් දීලා තිනවා. ඊට පස්සේ ඒක සුළු කරලා පිළිතුර ගන්නවට මෙතන ලකුණු පහක් දීලා තිනවා. එතකොට ඒ අපෝහණය පාට් එකට ලකුණු 10ක් දීලා තිනවා. එතකොට අභිසාරී කතාවේදී සිග්මා R සමාන 1 ඉඳන් අනන්තයට WR කියලා කියන්නේ මෙන්න මේක කියලා අඳුරගන්න බැයි මුලින්ම. ලිමිට් අනන්තයටදී කියලා. හරි ලිමිට් අනන්තයටදී සිග්මා R සමාන 1 ඉඳන් එන් දක්වා WR කියලා අඳුරගෙන ඒක මෙන්න මෙතනට එනකන් නිවැරදිව ආදේශ කරනවට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ පිළිතුරට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ වාක්‍යයක් ලියනවට අවසානයේ අභිසාරී වෙනාගේ නිවැරදිව ප්‍රකාශ කරනවට ලකුණු 5ක් දීලා තියෙනවා. එතකොට මේ අවසාන පාට් එකට ලකුණු 15ක් දීලා තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු වුණාම තමයි 150 හැදෙන්නේ. Plan your day and achieve small targets.